සතකුට බියකරු හඬක් ඇසීම. මෙන්න මෙහිදී කියන්නේ සතෙක්. සතකුට බියකරු හඬක් ඇහෙනවා. ඒ කියන්නේ සතෙක් කියලා අදහස් කරේ මෙතන මිනිසියෙක් නෙමෙයි, තිරිසන් සතෙකුට බියකරු හඬක් ඇහෙනවා. සාමාන්‍ය තිරිසන් සතෙක් ඉතින් යෝනිසෝ මනසිකාර කරනවා කියන සිද්ධියක් නැහැනේ. ඒක නිසා ස්වභාවයෙන් මෙයා අසීමෙන් ඉන්නේ. එයා නිතරම මේ අඩට බිය වෙන්නේ. එහෙනම් එයා අඩට දේශයක් පහල කරගන්නවා. දේශමූලික සිතක් තමයි පහල වෙන්නේ. ලැබෙන ආරම්මණය අනිෂ්ඨ ආරම්මණයක්. එයා අතීතයේ කරන ලද අකුසල කර්මයක විපාකයක් විදිහටයි මෙම සෝත විඥාණය පහළ වෙන්නේ. ඒකයි මේ දිහා සිතන්නට ඕනි. එහෙනම් සෝතද්වාරික අතිමහන්ත ආරම්මණ වීතිය සුදුසු පරිදි ඒ අකුසල විපාක උපේක්ෂා සාගත සෝත විඥාණය පහළ වෙනවා. අකුසල විපාක උපේක්ෂා සාගත සම්පරිච්ඡණය, අකුසල විපාක උපේක්ෂා සාගත සම්තිරණය, වත්තපණය, වත්තපණයෙන් පස්සේ කාන්තේ මේ සතාට පහළ වෙන්නේ අකුසල්. ඒ අනිෂ්ඨාරම්මණය කෙරෙහි ද්වේෂය පහළ කරගන්න නිසා දේශමූල සිද්දකින් එකක් හත්වාරයක් පහළ වෙලා අකුසල විපාක තදාරම්මණ දෙක තදාරම්මණය පහළ වෙලා සිත බවංගෙට වැටේ. ආදි විදියට. හොඳයි, ඊට පස්සේ තවත් එකක් තිබෙනවා. සතෙකුට දරුණු පහරක් වැදීම. අන්න සතෙකුට දරුණු පහරක් වැදීම සතා යොන්සෝ මනසිකාර කරන්නේ නැහැ. හයද්වාරික අතිමහා තාරමණ වීතියක්. අතීත බවංග බවංග චරණ බවංග උපච්චින්ද පංචද්වාර වජනිය අකුසල විපාක දුක්ඛ සහගත කාය විඥාන. කායතයි ලැබෙන්නේ අකුසල විපාක දුක්ඛ සහගත කාය විඥානයයි පහළ වෙන්නේ. අකුසල විපාක උපේක්ෂා සාගත සම්පටිච්චනිය. එතකොට සියලුම විපාකයන් අකුසල වෙනවා. අකුසල විපාක උපේක්ෂා සාගත සම්තිරණය, වොත්තපණිය. වොත්තපණින් විනිශ්චය වෙනවා අසීමින් ඉන්නේ සත්වෙක් නිසා. දේශමූල සිත් දෙකින් එකක් හත්වාරයක් පහළ වෙලා අකුසල විපාක තදාරම්මණයක් දෙවාරයක් පහළ වෙලා සිත බවාංගයට වැටීම සිද්ධ වෙනවා. හොඳයි, ඊට පස්සේ යමෙකුට බිය කරු හඬක් ඇසීම. යමෙකුට එනං මේ යමෙක් කියන පුද්ගලයා සතියෙන් ඉන්නත් පුළුවන්, අසියෙන් ඉන්නත් පුළුවන්. මේ හඬ යොන්සු මනස්කාරයෙන් ගන්නත් පුළුවන්, අයොන්සු මනස්කාරයෙන් ගන්නත් පුළුවන්. එනං හඬ කියන ධර්මතාවය සමහර විට බිය කරු හඬක්. ඒක නිසා අනිෂ්ඨ ආරම්මණයක් විපාකය ඒකාන්තේ මක්සල විපාක. ඒකයි තිරණය කරගත යුත්තේ. එසේනම් වීතිමසී පහළ වෙනවා. පංචද්වාර වර්ජනයට පස්සේ ආවර්ජනය කළා ద్వාරය. සෝතද්වාරයටයි ආවර්ජනය වුණේ. අකුසල විපාක උපේක්ෂා සාගත සෝත විඥානය පහළ වුණා. අකුසල විපාක උපේක්ෂා සාගත සම්පටිච්ඡනය පහළ වුණා. අකුසල විපාක උපේක්ෂා සාගත සම්තිරණය පහළ වුණා. වත්තපණිය යමෙක් නිසා සියෙන් හිටියොත් සතියෙන් හිටියොත් කුසල් කාමවතුර සසිත අටෙන් එකක් හත්වාරයක් පහළ වෙනවා ජවනම් විදියට. අසියෙන් හිටියොත් අකුසල් සිත් 12න් එකක් පහළ වෙනවා. මෙතනදී අකුසල් සිත් 12න් එකක් නෙමෙයි, ඇත්තරම දේශමූල සිත් දෙකකින් එකක් පහළ වීම සිද්ධ වෙන්නේ. මොකද බියකරු හඬක් නිසා බොහෝ විට එකට පහළ ලෝභයක් පහළ වෙන්නේ නැහැ, ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. දේශමූල සිත් දෙකකින් එකක් හත්වාරයක් පහළ වෙලා අකුසල විපාක තදාරම්මණයක් තදාරම්මන දෙක පහළ වෙලා සිත බවාංගයට වැටෙනවා. එයා ආදී විදියට සිතන්න සුවිශේෂ අවස්ථාවක්. සතෙකුට සම්බුදු පියාණන් වහන්සේ දැකීම. සම්බුදු පියාණන් වහන්සේව පේනවා සතෙකුට. එනම් මේ සතාගේ වීතියයි යන්නේ. චක්කුද්වාරික අතිමහන්තාරම්ම වීතියක්. අතීත බවාංග බවාංග චලන බවාංග උපච්චිත පංචද්වාර වර්ධනය පහළ වුණා. ඊට පස්සේ කුසල විපාක උපේක්ෂා සාගත චක්කු විඥානි. අන්න සතාට පහළ වෙන්නේ කුසල විපාකයක්. මේ සතාටද සම්මා සම්බුදුන් වහන්සේව පෙනීම කුසල විපාකයක් විදියටයි සලකන්නේ. ඒකාන්තයෙන් මේ කුසල විපාකයක්. ඒක නිසා කුසල විපාක උපේක්ෂා සාගත චක්කු විඥානය, කුසල විපාක උපේක්ෂා සාගත සම්පටිච්ඡණය, කුසල විපාක උපේක්ෂා සාගත සම්තිරණය, මෙතන සෝමනස්ස සාගත සම්තිරණය යොදලා නැහැ. එහෙමත් යොදන්නට පුළුවන්. මොකද සම්මා සම්බුදුන් වහන්සේ දැකීම නිසා මෙතන
කුසල විපාක සෝමනසසහගත සම්තිර වෙන්නත් පුළුවන්. මෙහිදී අපි ධර්මතාවයක් විදිහට යැත්තුනේ මෙවස් මේ විදිහට සාකච්ඡා කරන්නේ ලෝකෙ දැන ගැනීම පිණිස. නැත්නම් අපිට ලෝකේ ලෝක ධාතුවේ සියුම්ම ධාතු ස්වභාවය අපිට අවබෝධ කරගන්නට බෑ. ඒ தත්ත්ව දෙන්නටන් සම්මා සම්බුද්ධ ඥානවන්තී නමක්ම වෙන්නට ඕනි. මේ අන්නේ ඥානෙටයි මේ ධර්ම ස්වභාවය ලබාගෙන මේ සංසාර දුකින් මිදීම සඳහායි මේ උපක්‍රම අපි භාවිතා කරන්නේ. එම සීපත් කරගන්න වත්තපණිය. හැබැයි බොහෝ විට අකුසල්, සමහර විට කුසල් කියලා කියන්නේ සමහර සත්තු සම්මා සම්බුදුන් වහන්සේ දැක්කහම එහෙම ස්වභාවයක් නැහැ. එයා දේශ කරાવી ඒක නිසා අකුසල් පහළ වෙනවා. සමහර විට කුසල් කියන්නේ බලන්න සමහර සත්තු සම්මා සම්බුදුන් වහන්සේ දැක්කට පස්සේ ඒ ගරු බුහුමන් කළා උන්වහන්සේට උදව් කිරීම සිද්ධ කරනවා. අර පාරලීය වනයේදී ඒ ඇතා සම්මා සම්බුදුන් වහන්සේට උදව් කළා. අන්‍ය අවස්ථාවේදී ඒ ඇතාට මේ සිදී වුණා නම් ඒ ඇතාට පහළ වෙන්නේ ඒ කුසල් සිත් අටෙන් එකක්, ඒ කුසල් සිත් අටෙන් එකක් හත්වාරයක් පහළ වීමයි සිදු වෙන්නේ. ඒකයි මේදී සමහර විට අකුසල් සමහර විට කුසල් කියලා කිව්වේ. තිස්සන් සතෙකුට වුණත් සම්මා සම්බුදුන් වහන්සේ දැක්කට පස්සේ කුසල් සිත් පහළ වෙන්නට පුළුවන්, අකුසල් සිත් පහළ වෙන්නටත් පුළුවන්. කුසල විපාක තදාරමණ දෙකක් පහළ වෙනවා, සිත භවංගයට වැටෙනවා. හොඳයි, කෙලින්ම කියනවා යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනෙකුට. කෙලින්ම කතා විදුම කියනවා යෝනිසෝ මනසිකාරය යෙදෙන යමෙකුට බියකරු හඬක් ඇසීම. යෝනිසෝ සීයෙන් හිටින්නේ. එනම් මෙයා මේ ඇන ශබ්දයේ යථා ස්වභාවය දන්නවා. ඇන ශබ්දයට ද්වේෂ නොකළ යුතුයි කියන ධර්මතාවය පුරුදු කරගත් කෙනෙක්. එනම් බාහිර අරමුණට, බාහිර අරමුණේ යථා ස්වභාවය දැනගත් කෙනෙක්. බාහිර අරමුණු වල සෝමනස්සයක්වත් දෝමනස්සයක්වත් සතුටක්වත් දුකක්වත් නැහැ කියලා දැනගත් කෙනෙක්. යථාබුත ස්වභාවයෙන් ඉන්න කෙනෙක්ටයි මේ බියකරු හඬ ඇසෙන්නේ. ඒක නිසායි හඬට හඬ පිළිබඳ යථාබුත ස්වභාවයෙන් තමයි ඔහු සිටින්නේ. ඔහුගේ වීතිය අපි බලමු. සෝතද්වාරික අතිමහන්තාරමණ වීතිය මේ ආකාරයට සිදු වෙනවා. පංචද්වාර වජනෙන් පස්සේ බියකරු හඬක් නිසා අකුසල විපාක උපේක්ෂා සහගත සෝත විඥාණය, අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡණය, අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය වත්තපණයෙන් පස්සේ ඒකාන්තයෙන්ම සතියෙන් ඉන්න නිසා කුසල් සිත් අටෙන් එකක් හත්වාරයක් පහළ වෙලා අකුසල විපාක තදාරම්මණයක් පහළ වෙලා සිත භවංගයට වැටෙනවා. ඊට පස්සේ බලමු යෝනිසෝ මනසකාර යෙදෙන කෙනෙකුට දරුණු පහරක් වැදීම. එනං එයා දන්නවා මේ පහරේ තියෙන යථාභූත ස්වභාවය මේ පඨවි ආපෝතියෝ ධර්මතාවලින් හටගත් ස්වභාවයක් මිසක්ක කෙනෙක් ගැහුවා නෙමෙයි ආදි වශයෙන් එයා සිහිපත් කරන්නේ. ඒක නිසා ඔහුට අකුසල විපාක දුක්ඛ සහගත කාය විඥානය පහළ වුණත් සිහියේ පිටවලා ඉන්නේ. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡනේ පහළ වෙනවා. ආදි විදියට පාසිත් පහළ වෙලා වත්තපණින් පස්සේ විනිශ්චය වෙනවා. කුසල් සිත් කාමාවත කුසල් සිත් අටෙන් එකක් හත්වාරයක් පහළ වෙලා අකුසල විපාක තදාරම්මණයක් පහළ වෙනවා. මොකද ඒ දරුණු පහර අතීතයේ කරන ලද අකුසලයේ විපාකයක් විදිහටමයි ඒ අවස්ථාවේදී ඔහුට එක ලැබෙන්නේ. ඒ ආකාරයට සිහිපත් කරගන්නට ඕනි. ඊට පස්සේ බලමු යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනෙකුට මල පහ ගොඩක් දැකීම. බලන්න අනිෂ්ඨාරම්මණයක් විපාකිය අකුසලයි. කුසල් පහළ වෙන්නේ සතියේ පිහිටවනවා ඒ මල පහ ගොඩේ දර්ශනීය යථාභූතවයි ගන්නෙ. ඒක නිසා කුසල් සිත් පහළ වෙන්නේ. තදාරම්මණය අකුසල විපාක අකුසල විපාකයි හිත භවංගෙද වැටෙන්නේ. ඊට පස්සේ බලමු යෝනිසෝ මනසකාර යෙදෙන කෙනෙකුට රසවත් ආහාරයක් රස විඳීම යථාභූතවයි සිටින්නේ. කුසල විපාක උපේක්ෂා සහගත ජීවා විඥානයක් පහළ වෙන්නේ. දිව අසුර කරගෙනයි පහළ වෙන්නේ. කුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡණිය ආදී විදියට කුසල විපාක පහළ වුණා. ඊට පස්සේ කුසල් ජවන් පහළ වෙනවා සීයෙන් හිටපු නිසා. ඊට පස්සේ කුසල විපාක තදාරම්මණ දෙකක් පහළ වෙලා සිත භවංගයට වැටෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන සිත් පිළිබඳව, වීති පිළිබඳව අපි ඉගෙන ගත්තා. මෙන්න මේ උදාහරණ ටික හොඳින් පුරුදු වුණා නම්, හොඳින් අධ්‍යයනය කළා නම් ඒ ලැබෙන ධර්මතාවය, ඒ ලැබෙන ඥානය, ඒ ලැබෙන ප්‍රඥාව තුළින් තමාගේ ජීවිතය තුළ වෙන සියලුම සිදුවීම්
මෙන්න මේ උත්තරීතර ධර්මයට ගලපන්න පුළුවන් බව සිහිපත් කරගන්න. මේ පිළිබඳ ගැඹුරු අවබෝධයමයි තමාගේ ජීවිතයට යොදන්නට පුළුවන් වෙන්නේ. මෙන්න මේ ආකාරයේ ගැඹුරු අවබෝධයක් තිබෙනවා නම් ජීවිතේ ඕනෑම මොහොතක් මෙන්න මේ විදිහට ධර්මයට ගලපීමේ හැකියාව ඔය පින්වත් ඇත්තන්ට පහළ වේවි, ඒකාන්තයෙන්ම පහළ වෙනවාමයි. සාදු සාදු සාදු. මෙන්න මෙහිදී මම තවත් විශේෂ වීතියක් සිහිපත් කරනවා. පින්වත් ඇත්තන්ට අවබෝධයේ පිණසමයි අපි මීට පෙර කතා කළා තීර්ථකේ සම්මා සම්බුදුන් වහන්සේ දුටුකල්හි ඒ තීර්ථකයාට පහළ වෙන්නේ දේශමූලසිත. නමුත් ඔහුට වැටුණා වූ අරමුණේ ස්වභාවය අතිෂ්ඨාරම්මණයක් කියලා. විපාකයන්ට වරදින්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් අන්‍ය අවස්ථාවේදී ඉෂ්ඨ අරමුණක් කෙරෙහි දෝෂයක් පහළ කර ගැනීමක් තමයි එතන සිද්ධ වුණේ. බොහෝ විට සිද්ධ වෙන්නේ ඉෂ්ඨ අරමුණක් කෙරෙහි ලෝභයක් පහළ කර ගැනීමයි. අපිට හොඳ ඉෂ්ඨ අරමුණක් ලැබුණාට පස්සේ බොහෝ සෙයින් වෙන්නේ ලෝභය පහළ වීමක්. නමුත් ඒ අවස්ථාවේදී උනේ ඉෂ්ඨ අරමුණක් කෙරෙහි ද්වේෂයක් පහළ වීමයි. ඒ කලාතුරකින් සිදු වීම. හොඳයි. අපි හිතමු තිරිසන් සතෙක් මලපහ ගොඩක ඉඳගෙන ඒ මලපහ ගොඩ ආහාරයට ගන්නවා කියලා. බොහෝම කැමැත්තෙන් තමයි මේ තිරිසන් සතා මේ මලපහ ගොඩ ඒ දුඟද සහිත ඒ අනිෂ්ඨ දර්ශනය අසුරු කරමින් සිටින්නේ. නමුත් අපිට පේනවා ඔහු බොහෝම ප්‍රීතියෙන් සන්තෝෂයෙන් තමයි මෙම කාර්යය සිද්ධ කරන්නේ. තමන්ට හොඳ ආහාරයක් ලැබුණායයි සේසලක. සමහර විට අපිට හිතන්නට පුළුවන් ඒ අවස්ථාවේදී තිරිසන් සතාට සාපේක්ෂව ඒ තිරිසන් සතාට ලැබිලා තියෙන ඉෂ්ඨාරම්මණයක් කියලා. එහෙම හිතන්න එපා ඇත්තුනි. ඒ තිරිසන් සතාට ලැබිලා තියෙන්නේ මලපහ ගොඩ අනිෂ්ඨාරම්මණයක්මයි. විපාකයන්ට වරදින්නේ නැහැ. සිහිපත් කරගන්න. ඒ සතා ඉපදිලා තිබෙන්නේ මේ වගේ අනිෂ්ඨාරම්මණ ලබා ගැනීම සඳහාමයි. ජීවිතයේ උන්ට වැඩි වැඩියෙන් ලැබෙන්නේ අනිෂ්ඨාරම්මණමයි. ඔහු හිතුවට ඔහුගේ අවිද්‍යාවේ ස්වභාවය අනුව ඉෂ්ඨාරම්මණයක් කියන ඒකාන්තයේ අනිෂ්ඨාරම්මණයක් බව සිහිපත් කරගන්න. තම තමන්ගේ අවිද්‍යාවේ මට්ටම අනුවයි ලැබෙනා වූ අරමුණේ සූරුක් විඳින්නේ. එයා හිතනවා ඒ අරමුණ හොඳයි කියලා. නමුත් එයා ඒ ආගේ අවිද්‍යාවේ ස්වභාවයේ තරම මහා අවිද්‍යා සහගත චිත්තසංතානයක හිතිබෙන්නේ. ඒ අනුව ඔහු හිතනවා ඒ මලපහ ගොඩ ආහාරයට ගැනීම සුබ දෙයක් කියලා. නමුත් ඔහුට ඒකාන්තයෙන් ලැබිලා තියෙන්නේ අනිෂ්ඨ විපාකයක් බව සිහිපත් කරගන්න. තිරිසන් ආත්ම පහළ වෙන්නේ බොහෝ විට අනිෂ්ඨ විපාකයන් ලබා දීම උදෙසාමයි. සුගති ආත්ම ලැබෙන්නේ බොහෝ විට ඉෂ්ඨාරමණ ලබා දීම සඳහායි. නමුත් අනිෂ්ඨාරමණ නොලබනවා කියලා කියන්නට බෑ. මනුෂ්‍ය ලෝකයේදී ඉෂ්ඨ අනිෂ්ඨ වේදයක් නැතුව පොදුවේ ඉතාමත්ම හොඳින් මෙම ඉෂ්ඨ අනිෂ්ඨ වේදයක් නැතුවම අපිට අරමුණු ලබා දෙනවා. ඒක නිසා තමයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ මනුෂ්‍ය ආත්මය තරම් මේ ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීමට තවත් ස්ථානයක් නැහැ කියලා. මොකද ඉෂ්ඨ අනිෂ්ඨ අරමුණු ඉතාමත්ම හොඳින් ජීවිතේ ලැබෙන නිසා ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීමට හරීම ලිහිසි. නමුත් දේව බ්‍රහ්මාදී ආත්මයන්හි බොහෝ විට ලැබෙන්නේ ඉෂ්ඨාරම්මන. ඒක නිසා ලෝක යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස චිත්තසංතානෙ හසුරවන එක ලිහිසි නැහැ. ඒකයි මේ මනුෂ්‍ය භූමියේ තියෙන වටිනාකම පින්වත් ඇත්තුනි. අපිට ලෝක යථාර්ථය අවබෝධ කරගන්නට ශනිකයෙන් දුක පහළ වෙන අපිට ඊළඟ ශ්‍රණයේදී සැප පහළ වෙන්නට පුළුවන්. ආදී විදිහට ලෝක යථාර්ථය අවබෝධයේ පිණිස ලෝක ඇත්ත ඇතිසැටියෙන් දැක ගැනීම පිණිස මේ මනුෂ්‍යාත්මය තරම් වටින ස්වභාවයක් තවත් නැහැ. එහෙනම් තීරණය කරන්න මේ තරම් උත්තරීතර සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ යුගයේ පහළ වෙලා මනුෂ්‍යත්වයක් ලබාගෙන අපි මොනවද කළ යුත්තේ? අපේ සද්ධර්මය කනවැටලා තිබෙනවා. මොකක්ද කළ යුත්තේ කියලා දැන් නෝණින් හිතලා තීරණය කරන්න. මොකක්ද ජීවිතය වෙනුවෙන් ජීවත් වීමයි කියන්නේ? මොකක්ද ජීවිතය තුළ කළ යුත්තේ මොකක්ද කියන තීරණය පින්වත් ඇතු ගන්න. මෙහිදී අප පින්වත් ඇත්තන්ට පහදා දීමට බලාපොරොත්තු වන්නේ මේ පංචද්වාරික වීථීහි අවසාන භාගය. පංචද්වාරික වීථීන් සම්බන්ධයෙන් එක් කරුණු අපි දැන් බොහෝ සෙයින් ඉදිරිපත් කළා. අවසානයේදීම අපි ඉදිරිපත් කරනවා රෙණුකානේ චන්දවිමල
අපේ හාමුදුරුවෝගේ පොතේ තිබෙන ඒ චක්කුද්වාරික අතිමහන්තාරම චිත්තවීතිය කියන එම ධර්ම ස්වභාවය පින්වත් ඇත්තන්ට අපි පහදා දෙනවා. එහි සියලුම වීතීන් නියෝජනය වන ආකාරයට අපේ හාමුදුරුවෝ ඉතාමත්ම පැහැදිලිව පොතෙහි එම ධර්ම කරුණු යොදවලා තිබෙනවා. අපි බලමු කොහොමද ඒ ස්වභාවය කියලා. පිටු අංක 123 අභිධර්ම මාර්ගයේ චක්කුද්වාරික අතිමහන්තාරමණ වීති. ඉපි දෙක්කෙත් දක්ෂින ගත වූ රූපයක් චක්කු ප්‍රසාදයේ ගැටුනොහොත් එකෙනෙහිම එය හෘද වස්තුෙහි පවත්නා බවාංග චිත්තෙහිද ගැටේ. එයින් බවාංග චිත්තෙහි යම් කිසි අමුත්තක් සිදුවේ. මේ කියන්නේ බවාංග චලනය පිළිබඳව. වැඩි වැඩියෙන් පැහැදිලි කළ දෙන්න යන්නේ නැහැ. ය සැලවීමක් වැනි බැවින් එයට බවාංග සැලවීමයයි කියනු ලැබේ. ඒ බවාංග චිත්තේ නිරුද්ධ වීමෙන් පසු එයට අනතුරු ඇතිවන බවාංග චිත්තයේද රූපාරම්මණයාගේ ගැටීම ලබමින් සැලවන්නා වූ ආකාරයෙන්ම ඉපදින නිරුද්ධ වේ. ඉන්පසු බවාංග සිත් ඇතවීම නැති වී ගැටුණු රූපාරම්මණය මෙනෙහි කරන පංචද්වාරා වර්ජන චිත්තේ ඉපදින නිරුද්ධ වේ. මෙන්න මෙතන කියන්නේ බවංග උපච්ඡේද සිත ගැනයි. දැන් ඊට පස්සේ කියනවා පංචද්වාරා වර්ජන සිත ගැන. සිහිපත් කරගන්න ආකාරයට ගැටුණු රූපාරම්මණය මෙනෙහි කරන පංචද්වාරා වර්ජන සිත ඉපදින නිරුද්ධ වේ. ඒට අනතුරුව ඒ රූපය දක්නා චක්කු විඥාන සිත ඉපදින නිරුද්ධ වේ. අනතුරුව ඒ රූපාරම්මණය පිළිගන්නා සම්පරිත්තන චිත්තයේද රූපාරම්මණය සැටි විමසන සන්තීර්ණ චිත්තයේද රූපාරම්මණී සැටි විනිශ්චය කරන්නා වූ වත්තපන චිත්තයේද පිළිවෙලින් ඉපදින නිරුද්ධ වේ. ඒ කියන්නේ පංචද්වාර වර්ජන චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සන්තිර්ණ කියන සිත් ස්වභාවය ගැන තමයි ඒ පිළිවෙලට සඳහන් කළේ. ඊට පස්සේ බලමු ඒට අනතුරුව ඒ රූපාරම්මණය ව්‍යස්ථාපන චිත්තයෙන් විනිශ්චය කරගත් පරිදි අරමුණු කරමින් 29 කාමජවන් අතුරෙන් 29ක් කාමජවන් අතුරෙන් යම්කිසි එක් සිතක් පිළිවෙලින් සත්වරක් ජවන කුත්තේ නිපදින නිරුද්ධ වේ. අන්න 29ක් වූ කාමජවන් පහළ වෙන ඔළුවේ අවස්ථාවේදී අපි එක පැහැදිලි කරගනිමු. මෙන්න මේ මීට පෙර අවස්ථාවේදී අපි සාකච්ඡා කරා. බලන්න මෙතන ජවනයන් සඳහා යෙදෙන සිත් ටික 12යි 1යි 13යි 13යි මෙතන තිබෙනවා බලන්න 16ක් 13යි 16යි 29යි. එහෙනම් ජවන සඳහා යෙදෙනවා මෙතන 29ක්. මේ 29 කාමජවන් කියලයි මෙහිදී සඳහන් කරනු ලබන්නේ. කාමාවචර ජවන් කියලයි මෙහිදී සඳහන් කරනු ලබන්නේ. මෙන්න මේ 29 තමයි 29 කාමජවන් කියලා ඒ වෙලාවේදී අපේ හාමුදුරුවෝ සඳහන් කළා තිබෙන්නේ. මතක තියාගන්නට ඕනි මෙන්න මේ චිත්ත වීති හට ගන්නා වූයේ සිත් හඳුන ගන්නා වූයේ පත්‍රිකාව අර විශාල චාට් එකේ චිත්තචෛතසික චාට් එකේ යොදලායි තිබෙන්නේ. විශාල චිත්තචෛතසික චාට් එක තිබෙනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත් මේ පාඩම් මාලාව කරගෙන යාමට අවශ්‍ය වූ චිත්තචෛතසික සහ ඒ අවශ්‍ය මෙන්න මේ වීති නර්මය අවශ්‍ය ඒ රූප සටහනත් එකට අතුල් කරලායි තිබෙන්නේ. මුල් පිටුවේ තිබෙන්නේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ඉන්දියාවේ ඒ පින්තූරේ පල්ලෙහැන් තිබෙන්නේ මෙන්න මේ ධර්මතාවය ඇතුළත් කරලා. ඒක සිහිපත් කරගන්න හොඳයි. අනතුරුව 11 සදා අම්මන චිත්‍යන් අතුරෙන් යම්කිසි එක් සිතක්
ජවන චිත්තයෙන් ගත් පරිදිමයේ අරමුණ ඒ රූපාරම්මණය අරමුණු කරගමින් දෙවරක් ඉපිද නිරුද්ධ වී දෙවන තදාරම්මණ චිත්තය නිරුද්ධ වන කල්ලි චක්කු ප්‍රසාදී ගැටුණු රූපාරම්මණයද තිත්තක්ෂර 14ක් වූ ආයුෂ ගෙවි යෑමේ නිරුද්ධ වී ඉන්පසු සිරිත් පරිදි නැවත භවාංගය සිත් ඇතිවන්නට පටන් ගනි. පංචද්වාරාවඥ චිත්තේහි පටන් දෙවන තදාරම්මණ චිත්තය දක්වා පිළිවෙලින් චක්කු ප්‍රසාදී ගැටුණු රූපය අරමුණු කොට උපදිනා වූ සිද්ධාහතර චක්කු ద్వාරික අතිමහන්තාරම්මන වීතියයි. අන චක්කු ద్వාරික අතිමහන්තාරම්මන වීතිය කියලා කිව්වේ පංචද්වාරා වජ්ජන සිතේ ඉඳලා දෙවන තදාරම්මණය දක්වා සිද්ධාහතරට තමයි එතකොට චක්කුද්වාරික අතිමහන්තාරවණ වීතිය කියලා කියන්නේ. අනෙත් ඒවා වීති මුක්ත සිත් බව සිහිපත් කරගන්න. මෙන්න බලන්න තදාරම්මණය සඳහා ඉදලා තිබෙනවා සිත් 11ක් 8යි 1යි 9යි 1යි 10යි 1යි 11යි. ඒ තදාරම්මණය සඳහා සිත් 11ක් යෙදලා තිබෙනවා. මේ තදාරම්මණය සඳහා සුදුසු පරිදි සිත් 11ක් 1ක් දෙවාරයක් 15 තමයි සිද්ධ වෙන්නේ. ඒ ආකාරයෙන් අපි ඒ අභිධර්ම මාර්ගයට සාපේක්ෂව මේ ධර්ම කරුණු කතා කරනු ලැබුවා. මේ වන විට පින්වත් ඇත්තන්ට පහදා දී තිබෙනවා චිත්ත වීතීන්හි මේ පංචද්වාරික වේද සම්බන්ධයෙන් සියලුම ධර්මතා කොටස අපිට පුළුවන් ආකාරයට අපිට අවබෝධ වෙලා තියෙන ආකාරයට අපි පින්වත් ඇත්තන්ට පහදා දී තිබෙනවා. ඊට පස්සේ අපි උත්සාහ ගන්නවා ඒ චිත්ත වීතිවල මනෝද්වාරික වීති කියන ධර්ම ස්වභාවය පැහැදිලි කරන්නට. එෙහිදී වීති වර්ග දෙකක් තිබෙනවා, කාමචවන් වීති, අර්පණාචවන් වීති කියලා. පොදුවේ අපි කාමචවන් වීතිත් අර්පණාචවන් වීතිත් කතා කරීමට පෙර මනෝද්වාරික වීති කියන පොදු ධර්මතාවයක් අවබෝධ කරගනිමු. වීති වර්ග දෙකයි, පංචද්වාරික වීති, මනෝද්වාරික වීති කියලා. මනෝද්වාරික වීති ආකාර දෙකකට බෙදෙනවා, කාමචවන් වීති, අර්පණාචවන් වීති කියලා. මතක තියාගන්න විශේෂයෙන්ම මේ ධම් ස්වභාවය අපි කතා කරනු ලබන්නේ මෙන්න මෙතන ඉඳන්. ඊටාත්ම ගැඹුරට මෙම දර්ශනය විහිදෙනවා. යම් ගැඹුරක් මේ දර්ශනයේ තිබෙනවා. මේ ගැඹුර අපි මෙතෙක් දුරට කතා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර නාත ධර්මයේ අනාගත පරපුරට දායාද කිරීම උදෙසාමයි. ඒ බව සිහිපත් කරගන්න. අනාගත පරපුරට තමයි මේ ගැඹුරු කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ මේ උත්තරීතර ධහම ආරක්ෂා කර ගැනීම සඳහා. මෙහි අරුත, මෙහි යථාර්ථය නවීන විද්‍යාව සමග ගැලපුණේ නැත්නම් නවීන විද්‍යාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක වූ විශ්වයේ යථාර්ථයම වළලා දැමීමට දබන්නට බැහැ අපට. සිංහල ජාතියක් විදිහට අපිටයි මේක උරුමයෙන්ම භාරකාරත්වයේ තිබෙන්නේ. ඒක නිසා අපි ඒ කෘත්‍යයට කළ යුතු වෙනවා. ඒ සඳහායි මේ ආකාරයේ ගැඹුරට දර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ. නමුත් මෙතෙක් ඉදිරිපත් කරන ලද ඒ පංචද්වාරික වීතියෙන් ගන්නා වූ දනු සම්භාරය බොහෝම ප්‍රමාණවත්. ජීවිතය යථාභූත ස්වභාවය අවබෝධ කරගෙන මේ සංසාර ගමනින් මිදීම උදෙසා ඒ ධර්ම සාස්වභාවය හොඳටම ප්‍රමාණවත්. එහින් ලබන්නා වූ ඥානය, මෙතෙක් ලැබුවා වූ ඥානය අසුරු කරගෙන සූත්‍ර පිටක ධර්මාදිය අධ්‍යයනය කරමින් මේ දහම ජීවිතයට යොදවා ගන්නට තාමත්ම පහසුවෙන් පුළුවන් බව පින්වත් ඇත්තන්ට සිහිපත් කරන්නට ඕනි. නමුත් මේ අවස්ථාවේ ඉඳලා බොහෝ විට අපි ගැඹුරු පැත්තට දේශනාව හරවනවා. එහි බලාපොරොත්තුව උත්තරීතර දහම අනාගත දරුවන්ට දායාද කිරීම. නමුත් පින්වත් ඇත්තොත් මේවා දිගටම අධ්‍යයනය කරන්න
නොතේරියන්නේ නැහැ. දහම තේරෙනවා මෙතෙක් දුර අධ්‍යයනය වුණා නම්, මෙතෙක් කල හොඳින් අධ්‍යයනය කළා නම් මෙන්න දහම් කරුණුත් නොතේරියන්නේ නැහැ. ඒව අවබෝධ වේවි. මෙහිදී පින්වත් අත්තන්ට පහදා දීමට බලාපොරොත්තු වන්නේ මනෝද්වාරික වීතියක පොදු ධර්මතා ස්වභාවයක්. මීට පෙර අපි කතා කළා පංචද්වාරික වීති. එහි අරමුණු පංච ප්‍රසාදයන් හරහා ඇවිත් තමයි මනෝද්වාරයේ ගැටුණි. හොඳට සිහිපත් කරගන්න, පංචද්වාරික අරමුණු පංචද්වාරය හරහා පැමිණ ඇවිත් තමයි මනෝද්වාරයේ ගැටුණි. මෙහිදී මනෝද්වාරික වීතිහි පංචද්වාරය හරහා අරමුණ පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලින්ම මනෝද්වාරයටම අරමුණ ගැටීම සිද්ධ වෙනවා, ద్వාරයක් කරහා නෙමෙයි. එතකොට කෙලින්ම මනෝද්වාරයටම අරමුණ ගැටෙනවා නම් ඒකට කියන්නේ මනෝද්වාරික වීතියක් කියලා. ඒ අරබෙහා 15 වන ආව වීතියට කියන්නේ මනෝද්වාරික වීතියක් විදියට තමයි දේශනා කරනු ලබන්නේ. හොඳයි, එහෙනම් බලමු මෙන්න මේ අවස්ථාව අපි විශාල කරලා. එහෙනම් මෙන්න මෙතන සියුම් සිද්ධියක් තිබෙනවා, සිහිපත් කරගන්න. මෙන්න මෙතන සමහර ඇත්තෝ ප්‍රශ්න කරගන්නවා, වස්තු රූපේ අසුරු කරගෙන තමයි, වස්තු රූපේ නැමැති රූප භූමිය අසුරු කරගෙන තමයි බවාංග චිත්තසංතතිය පවත්වන්නේ. ඒ බවාංග චිත්තසංතතිය තමයි මනෝද්වාරය කියන්නේ. ඒකයි සිහිපත් කරගන්න. එතකොට මනෝද්වාරය කියන්නේ නාම ධර්මතාවයක්, වස්තු රූපය කියන්නේ රූප ධර්මතාවයක්. මේ තියෙන්නේ හෘද වස්තු නැමති ඒ මස් කෝෂේ. මේක ඇතුලේ තමයි සියුම් වූ වස්තු රූපය නැමති ධර්මතාවය තිබෙන්නේ. ඒ ඇසුරු කරගෙන තමයි මනෝද්වාරය නැමති බවාංග චිත්තසංතතිය පහළ වෙන්නේ. එතකොට බවාංග චිත්තසංතතිය කියන්නේ නාම ධර්මතාවයක්, වස්තු රූපය කියන්නේ රූප ධර්මතාවයක්. ඒකයි මෙහිදී සිහිපත් කරගන්න ඕනි. සමහර ඇතුළු මේ සියුම් දේවල් පටලවා ගැනීමට සිද්ධ වෙනවා, ඒක ස්වභාවික දෙයක්. හොඳයි, එහෙනම් මතක තියාගන්න ඕනි මේ මෙන්න මේ ධම්මා රම්මන ඇවිල්ලා වදින්නේ වස්තු රූපේ නෙවෙයි. වස්තු රූපේ නෙවෙයි ඇවිල්ලා වදින්නේ. වදින්නේ කොහෙද? බවාංග සිතක. බවාංග චිත්ත සංතතියේ කෙළවරේ සිටියේ තමයි, හෙවත් මනෝද්වාරයේ තමයි මෙන්න මේ ධම්මාරම්මන ඇවිල්ලා වදින. මොනවද ධම්මාරම්මන? ප්‍රසාද රූප පහ, සුකුම රූප 16, චෛතසික 52, විඥාණී, නිර්වාණී, ප්‍රඥප්ති, අතීත අනාගත වර්තමාන ගෝචර රූප 7. හැබැයි මේ ගෝචර රූප 7 පංචද්වාරයෙනුත් අරමුණු කළා. නමුත් මනෝද්වාරයෙනුත් අරමුණු කරන්නට පුළුවන්. එහෙනම් මෙන්න මේ ධර්මතා පංචද්වාරය හරහාද අරමුණු කළ බව සිහිපත් කරගන්න. හොඳයි, අපි බලමු දැන් පොදු වීතියක් මේ ආකාරයට. අතීත බවාංග කියලා එකක් තිබෙනවා, මතක තියාගන්න. සමහර විට අතීත බවාංග තිබෙන්නත් පුළුවන්, මේ මනෝද්වාරික වීති වල නොතිබෙන්නත් පුළුවන්. මොකද මේ අතීත බවාංග කියන ධර්මතාවය යොදන්නේ වර්තමාන දෙවිසි රූපය සඳහා. වර්තමාන 22ක් වූ රූප වලට තමයි චිත්තක්ෂණ 17ක් ආයුෂ තිබෙන්නේ. දැන් සිහිපත් කරගන්න, රූප 28න් රූප 22කට විතරයි චිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන්නේ. අන්නේවට කියනවා දෙවිසි රූප චිත්තක්ෂණ 17ක් ආයුෂ තිබෙන දෙවිසි රූපයෝ කියලා. එහෙනම් රූප 6කට එපමණ ආයුෂ නැහැ. විඤ්ඤාප්ති රූප 2 සහ ලක්ෂණ රූප 4 කියන ඒ රූප 6ට චිත්තක්ෂණ 17ක ආයුෂයක් නැහැ. විඤ්ඤාප්ති රූප 2 සහ ලක්ෂණ රූප 4 කියන ඒ රූප ධාතු 6ට චිත්තක්ෂණ 17ක ආයුෂයක් නැහැ. ඒකයි සිහිපත් කර ගන්නට ඕනේ. එහෙනම් චිත්තක්ෂණ 17ක් ආයුෂ තිබෙන ඒ දෙවිසි රූපයෝ සම්බන්ධයෙන් තමයි මේ අතීත භවංග කියන ධර්මතාවය කතා කරන්නේ. මොකද චිත්තක්ෂණ 17ක් සහිත අරමුණක් වැටුණට පස්සේ වීතිය සඳහන් කරනකොට රූපේ ආශුචි වීම සඳහා චිත්තක්ෂණ 17ක්ම වීතියට ඇතුළත් වෙනවා. චිත්තක්ෂණ 17ක්ම වීතිය ඇතුළේ තියෙනවා. සිත් 17ක්ම වීතිය ඇතුළේ තිබෙනවා. මොකටද? අර ඒ වර්තමාන රූපේ ආයුෂ ගෙවෙන ආකාරය පහදා දෙන්නේ.
මේක සියුම් සිද්ධියක්. මේක ඈතර විස්තර කරන්න කියන්නේ නැහැ දැන්. එහෙනම් මතක තියාගන්නට ඕනි සමහර අවස්ථාවලදී ඒ මනෝද්වාරික වීති වල අතීත භවංගයක් තිබෙන්නට පුළුවන්. ඒ තිබෙන්නේ වර්තමාන දෙවිසි රූපය අරමුණු කරන චිත්ත වීති වල. වර්තමාන දෙවිසි රූපය අරමුණු කරන චිත්ත වීති වල තමයි එහෙම තිබෙන්නේ. ඒක සිහිපත් කරගන්න. ඊට පස්සේ ඔන්න අරමුණ ඇවිල්ලා, ඒ කියන්නේ ධම්මාරම්මන ඇවිල්ලා භවංගේ නැත්තම් මනෝද්වාරයේ වදිනවා. එතකොට භවංග චලනය වෙනවා, භවංග උපච්ඡේදය වෙනවා. අන්න මනෝද්වාරා වර්චන නැමති සිත් තමයි පහළ වෙන්නේ. මේ සිත් 89න් එකක් මම දැන් පෙන්වන්නට උත්සාහ ගන්නේ නැහැ. දැන් අවබෝධ විය යුතුයි මේක උපේක්ෂා සහගත මනෝද්වාරා වර්චන සිත්. සිත් 89න් එකක් අහේතුක ක්‍රියා සිතක්. මෙන්න මේ අහේතුක ක්‍රියා සිත් දෙක උපේක්ෂා සහගත මනෝද්වාර වර්චනියත්, උපේක්ෂා සහගත පංචද්වාරා වර්චනියත් නැමති සිත් දෙක පෘථග්ජනයන්ටත් පහළ වෙන බව සිහිපත් කරගන්න. ඒ ක්‍රියාසිත් දෙක පෘථග්ජන ස්වභාවයේ ඕනම සත්‍යයකට පහළ වෙන වීම සිද්ධ වෙනවා. ඒ ගැන සිහිපත් කරගන්න. ඒ ක්‍රියාසිත් දෙක විතරයි මේ තිරිසන් සතුන්ටත් සාමාන්‍ය මිනිසුන්ටත් ඒ දෙව්වමුන්ටත් පහළ වීම සිද්ධ වෙනවා මේ ක්‍රියාසිත් දෙක. අනිත් ක්‍රියාසිත් 18ම පහළ වෙන්නේ රහතුන් වහන්සේලාටම පමණයි. මතකනේ ක්‍රියාසිත් 20ක් තිබුණා. ක්‍රියාසිත් දෙකක් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට පහළ වෙනවා. අනිත් ක්‍රියාසිත් 18ම පහළ වෙන්නේ රහතුන් වහන්සේලාට පමණයි. ඒ ගැන සිහිපත් කරගන්න. හොඳයි. ඔන්න මනෝද්වාර වර්ජන සිත පහළ වෙනවා. උපේක්ෂා සහගත මනෝද්වාර වර්ජන සිත අන්න ආවර්ජනය කරනවා. මෙන්න මෙතන තමයි යෝනිසෝ අයෝනිසෝ බව සිහිපත් වෙන්නේ. මෙතන තමයි ඊට පස්සේ සුදුසු පරිදි කුසල් ජවන්, අකුසල් ජවන්, ක්‍රියාව ජවන් ආදී විදියට ජවන් පහළ වෙනවා. පසුව සුදුසු පරිදි පදාරම්මන දෙකක් පහළ වෙනවා. සිත භවාංගයට වැටෙනවා. මේ පොදු වීතිය. එතකොට බලන්න මෙම වීතියේ පංචද්වාරා වර්ජන, සම්පටිච්ඡන, සම්තිරණ, වත්තපන ආදී සිත් නෑ. වත්තපන සිත සඳහා භාවිතා වෙන සිත තමයි මෙතන මනෝද්වාරා වර්ජන. මතක තියාගන්න මනෝද්වාරා වර්ජන සිත පංචද්වාරයේ පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ වත්තපනේ කියන නමින්. වත්තපනේ කියන නමින් තමයි පංචද්වාරයේදී ඒ මනෝද්වාරා වර්ජනයට කියන්නේ. එහෙනම් පංචද්වාරයේදී වත්තපනේ කියලා සඳහන් කළේ උපේක්ෂා සහගත මනෝද්වාර, උපේක්ෂා සහගත මනෝද්වාරා වර්ජන සිත බව සිහිපත් කරගන්න. මේදී කෙලින්ම කියනවා මනෝද්වාරා වර්ජනය කියලා. මෙන්න මේ ආකාරයට මනෝද්වාරික පොදු වීතියක් අපි කතා කළා. මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි අරමුණ ඇවිල්ලා කෙලින්ම මනෝද්වාරයේ වදිනවා, භවංග චලනය වෙනවා, භවංග සිත් පරපුරණ අතර කරනවා, ආවර්ජනය කරනවා, විනිශ්චය කරනවා, ආවර්ජන විශ්ය දෙකම කරනවා, විනිශ්චය අනුව ජවන් පහළ වීම සිදු කරනවා. අකුසල් කුසල් ආදී විදිහට තදාරමණ දෙක සුසු පරිදි පහළ වෙලා සිත භවංගෙට වැටෙනවා. දැන් තියෙන්නේ නැවතත් අරමුණකට සිත සූදානම් සිත භවංගෙ තිබෙන්නේ. එහෙනම් මේ පොදු විස්තරය දැන් අපි මේක විභාග විභාග විදිහට එකාම ජවන් විදිහට අපි ඉගෙන ගනිමු මේ අවස්ථාවේදී. හොඳයි. මෙහිදී අපි කතා කරන්නට යන්නේ මනෝද්වාරික වේද සම්බන්ධයෙන් කාම ජවන් වීති. මෙන්න මේ කාම ජවන් වීති ගැන කතා කරනකොට සිහිපත් කරන්නට ඕනි මෙන්න මේ කරුණ පිළිබඳ සිහිපත් කරගන්න. මෙන්න මේක අතිශය වැදගත්. සප්ත රසායුෂ්ක ආරම්ම, ඒ කියන්නේ තිත්තක්ෂණ 17ක් ආයුෂ තියෙන අරමුණු මොනවද? 22ක් වූ රූපයි. අන රූප 22කට තිත්තක්ෂණ 17ක ආයුෂ තිබෙනවා. අන්නේ රූප වලට කියනවා සප්ත රසායුෂ්ක ආරම්මන කියලා. කොතරක් වෙනවද? 22. අනිත් 6 විඤ්ඤාප්ති රූප දෙකක්, විඤ්ඤාප්ති රූප දෙකක් ලක්ෂණ රූප හතරටත් තිත්තක්ෂණ 17ක ආයුෂ නැහැ. ඒකයි සිහිපත් කරගන්නට ඕනි. ඊට පස්සේ බලමු. එහෙනම් සප්ත රසා යුෂ්කාරමුණු ආරම්මන,
සප්ත රසායනික නෝන ආරම්භන. ඒ විදිහට ගන්නේ මොනවද? චිත්තක්ෂණ 17ක් ආයු නැති තුන් කාලයේම නාම රූප ධර්ම. අන තුන් කාලයේම නාම රූප ධර්ම චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති. චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇති අතීත අනාගත 22ක් රූපේ. එහෙනම් මෙතන නැත්තේ චිත්තක්ෂණ 17ක් ආයු ඇති වර්තමාන 22 රූපියෝ විතරයි. එයා කොහෙද ඉන්නේ? එයා මෙන්න මෙතන ඉන්නේ. මේ ඉන්නේ චිත්තක්ෂණ 17ක් ආයුෂ තිබෙන වර්තමාන 22 රූපියෝ. එතකොට මෙතන තියෙන්නේ වර්තමාන 22 රූපියෝ. චිත්තක්ෂණ 17ක් ආයු නැති තුන් කාලේම නාම රූප ධර්ම කියනකොට මෙතන තිබෙනවා අර විඤ්ඤප්ති රූප දෙකත් ලක්ෂණ රූප හතරත් කියන ධර්මතා මෙන්න මෙහි ඇතුළත් වෙන බව සිහිපත් කරගන්න. එකයි මේ තියෙන්නේ අර අතිශය සියුම්. ඒකයි මම කිව්වේ පාඩම වෙන පැත්තකට හැරිලා දැන් ගැඹුරු පැත්තේ යන්නේ කියලා. මේවා එතරම් ගැඹුරට අවශ්‍ය නැහැ. නමුත් අනාගත පරම්පරාවට දීමයි මේ සිදු කරනු ලබන්නේ. ඒක හොඳින් සිහිපත් කරගන්න. අනාගතේ ලෝකයාට සත්‍ය උගන්වන්නේ මේ සිංහලයා. මේ සිංහලයා මේක දැනගට සිටිය යුතුමයි. ඒකයි මේ ධර්මතාවය අපි සාකච්ඡා කරනු ලබන්නේ. හොඳයි. මෙහිදී පෙන්නනවා මනෝද්වාර වීති, කාමජවන් වීති, අර්පණාජවන් වීති කියා මනෝද්වාර වීති කොටස් දෙකක්ලු. අර්පණාජවන්යයි කියනුවේ මහත්ගත ලෝකෝත්තර ජවනයන්ටය. එහිදී සීපත් කරගන්න රූපාවචර කුසල් සිත් 5, අරූපාවචර කුසල් සිත් 4, ඒ ලෝකෝත්තර සිත් ආදී සිත් 15 වෙන වීති තමයි මේ අර්පණාජවන් වීති කියන්නේ. ඒ කියන්නේ කාමාවචර සිත් 54ට අයිති නෑ. ඒක කාමාවචර සිත් 54 ඇතුළේ නෙමෙයි ඒ ධර්මතාව ටික සිද්ධ වෙන්නේ. ඒකයි දිසිපත් කර ගන්නට ඕනි. මේදි කියනවා චිත්තක්ෂණ 14ක් ආයු ඇති වර්තමාන රූපයක් අරමුණු කොට ඇතිවන විභූතාරම්මන වීති පහක් ඇත්තේය. ඒවා අරමුණු කොට ඇතිවන අවිභූතාරම්මන වීති දෙකක් ඇත්තේය. මේ විභූත කියන්නේ ප්‍රකට කියන අරමුණ, අවිභූත කියන්නේ ප්‍රකට නොවු කියන අරමුණ. එතකොට අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන විදිහට නෙමෙයි මෙහි මනෝද්වාරික වීතියකදී ආරම්මණය බෙදුන් ලබන්නේ විභූත අවිභූත විදිහට. විභූත කියන්නේ ප්‍රකට අරමුණක්, අවිභූත කියන්නේ අප්‍රකට අරමුණක්. විභූත කියන්නේ විශාල ආයුෂ ප්‍රමාණයක් ඉතිරි අරමුණක්, අවිභූත කියන්නේ ඒ වගේ ආයුෂ ප්‍රමාණයක් ඉතිරි වෙලා නැහැ කියන අදහසයි මෙහිදී සිහිපත් කරගන්න ඕනි. මේ මනෝද්වාරික වීති කතා කරන්නේ. ඊට පස්සේ කියනවා ඒවා අරමුණු කොට ඇතිවන අවිභූත රම්මන වීති දෙකක් ඇත්තේ. රූප 28හි චිත්තක්ෂණ 14 බැගින් ආයු ඇති රූප 20ක් ඇත්තේය. අනික් රූප සයතේ පමණ ආයුෂ නැත. රූප ගැන රූප කාණ්ඩයේදී දත හැකි වනු ඇත. චිත්තක්ෂණ 14ක් ආයු නැති ඉතිරි නාම රූප ධර්මහා අතීත අනාගත දෙකට අයත් චිත්තක්ෂණ 14ක් ආයු ඇති රූප 20ද අරමුණු කොට උපදිනා විභූතාරම්මන වීති එකක් හා අවිභූතාරම්මන වීති එකක් ඇත්තේය. මෙසේ කාමාවචර ජවන මනෝද්වාර වීති නමේ. අන්න කාමාවචර ජවන මනෝද්වාර වීති නමයක් තියෙන විදිහටයි මෙහිදී සඳහන් කරනු ලබන්නේ. විභූත අවිභූත විදිහට ආරම්මන බෙහෙදයක් ඇති බවත්, ඒවා මනෝද්වාරයේ ගැටීමෙන් ඒ සිදුවන වීති
ඒ විභූත අවිභූත ස්වභාවය අනුව වෙනස් වන බවක් තමයි මෙහිදී පැහැදිලි කරලා තිබෙන්නේ. හොඳයි, ඊට පස්සේ අපි බලමු චිත්තක්ෂණ 14ක් ආයු ඇති විභූතාරම්මන වීතිය. චිත්තක්ෂණ 14ක් ආයු ඇති විභූතාරම්මන වීතිය බලන්න. චිත්තක්ෂණ 14ක් ආයු ඇති රූපයක් ඉපිද එක් චිත්තක්ෂණයක් ඉක්මීමෙන් පසු දෙවන චිත්තක්ෂණෙහි මනෝද්වාරය හමුවීමෙන් භවාංග උපච්ඡේදය භවාංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවජ්ජන ඉපද නිරුද්ධ වීමෙන් පසු යම්කිසි කාමාවචර ජවනයක් සත්වරක්ද තදාරම්මන දෙකක්ද වී ඇති වීතිය ප්‍රථම සප්ත රසායුෂ්ක වීතියයි. වීතියට අරමුණ වන රූපය සතරවන භවාංගය සමග නිරුද්ධ වී මේ කියන්නේ චිත්තක්ෂණ 14ක් ආයු ඇති ප්‍රකට වීතියක් ගැන. ඒ කියන්නේ එක් චිත්තක්ෂණයක් ගත වුණු රූපාරම්මණයක් තමයි මෙහිදී වැදුනේ. ඒ ආකාරයෙන් චිත්තක්ෂණ දෙකක් චිත්තක්ෂණ තුනක් චිත්තක්ෂණ හතරක් චිත්තක්ෂණ පහක් ගැවුණු විදිහට මේ විභූතාරමණ වීති පහක් ඇතිවන බවයි මෙහිදී සඳහන් කරනු ලබන්නේ. හොඳයි, ටිකක් සංකීර්ණයි. නමුත් මේ වෙනකොට පාඩම් මාලාව ක්‍රමානුකූලව කරගෙන ආවා නම් අවබෝධ කරගැනීමට ලේසි. නමුත් මේවා නැවත නැවත සටහන් කරගනිමින් ඒ තමාට ආවිනකෝ සටහන් මාලාවක් සාදා ගනිමින් චිත්‍ර රූප සටහන් ආදීව ඇසුරු කරගනිමින් මේ ධර්මතාවය අවබෝධ කරගත යුතු වෙනවා. හොඳයි, මෙහිදී බලමු එක් චිත්තක්ෂණයක් ගත වුණු ඒ දෙවිසි රූපයන් අරමුණු වෙලා පහළ වෙන ඒ මනෝද්වාරික වීතිය. අතීත භවංගයක් තිබෙනවා, මොකද වර්තමාන රූපයක් හැපුණේ. එතකොට ගිවි ගිය ආයුෂ කියන්නයි මෙතනදී අතීත භවංගයේ යෙදුවේ. අනිවාර්යෙන් වර්තමාන රූපයක් නම් ගිවි ගිය ආයුෂ වීතිය සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේමයි වර්තමාන අරමුණක් නම් චිත්තක්ෂණ 17ක් ඒ වීතියේ සඳහන් වෙලා තිබේ. ඒකයි ඒ විශේෂත්වය. ඒ වර්තමාන රූපයක් සඳහාමයි භාවිතා වෙන්නේ. ඒක පංචද්වාරයේදී නම් ගෝචර රූප හත සඳහා වුණා. මනෝද්වාරයේදී නම් ඒ ගෝචර රූප හතත් සමගම අන්‍ය වූ දෙවිසි රූපයන් සඳහා එම ක්‍රමය භාවිතා කරනු ලබනවා. අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේදය, මනෝද්වාර වර්ජණය අන්න විනිශ්චය කළ සුදුසු පරිදි ජොන් 15 සිද්ධ වෙනවා. එතකොට චිත්තක්ෂණ දැන් 11යි රූපාරම්මණේ ගිවි ගිහිලා තිබෙන්නේ. ඊට පස්සේ තදාරම්මන දෙකක් පහළ වෙනවා. තවත් රූපය ගිවි ගිහිලා නැහැ, මනෝද්වාරයේ වැදුණු. ඒ සඳහා භවාංග හතරක් යොදනවා. ඒ කියන්නේ මේ සිත භවාංගෙට වැටිලායි තිබෙන්නේ. නමුත් වර්තමාන අවස්ථාව පැහැදිලි කර දීම සඳහා වර්තමාන රූපයේ ආයුෂ ගෙවීම පැහැදිලි කර දීම සඳහා වීතිය සිත් යොදන්නට ඕනේ. වීති සිත්තෙන් අපි මෙතෙන්දි සඳහන් කරන්නේ අරමුණු ගන්නා ළඟ සිත් මනෝද්වාරා වජ්ජන සිතේ ඉඳලා සදාරම්මණය දක්වා සිත් එක තමයි වීති සිත්. අනිත් ඒවා වීති මුක්ත සිත්. ඒ බව සිහිපත් කළ ගත යුතු වෙනවා. හොඳයි, මෙන්න මේ ආකාරයට එක් චිත්තක්ෂණයක් ගත වුණු දෙවිසි රූපය මනෝද්වාරයේ වැදිලා පහළ වෙන්නා වූ පළවෙනිම විභූතාරම්මන වීතිය තමයි මේ වීතිය. එහෙනම් බලමු දෙවන විභූතාරම්මන වීතිය කොයි ආකාරයටද කියලා. මෙන්න තිවෙනවා දෙවන, තුන්වන, සතරවන සහ පස්වන විභූතාරම්මන වීති ක්‍රමානුකූලව බලන්න. සුදුසු පරිදි චිත්තක්ෂණ 17ක් මේ දිලා තිබෙනවා. ඒ චිත්තක්ෂණ 17ට
සුදුසු සිත් යොදා තිබෙනවා වීතියේ. බලන්න මෙතනදි තදාරම්මන දෙකයි භවංග තුනයි. මෙතනදි තදාරම්මන දෙකයි භවංග දෙකයි. මෙතනදි තදාරම්මන දෙකයි භවංගයයි මෙතන තදාරම්මන දෙකක් පමණයි. එනම් ඔයත් අන්න සිතේවි චිත්තක්ෂණ හයක් හෝ හතක් ගෙවුණු රූපාරම්මන වදිනේ නැද්ද කියලා වදිනවා. ඒ මේකේ අවිභූතාරම්මන වීතිවල. හොඳයි අපි බලමු අවිභූතාරම්මන වීති දෙක. ඉපද චිත්තක්ෂණ හයක් හෝ හතක් ඉක්මමින් පසු මනෝද්වාරයේ ගැටෙන අරමුණ දුබලය අප්‍රකටය. එබැවින් එයට අවිභූතාරම්මණයයි කියනු ලැබේ. අයුභූතාරමණ වීතියෙහි තදාරමණ නූපදී. තදාරමණ උපදින්නේ නැහැ. ජවනාසානී භවංගයේ පතනේ වී ආන්න බලන්න. මොකද ගෙවි ගිය රූපයක් වැදුණු නිසා එහි තදාරමණ පහළ වෙන කාලයක් නැහැ. ජවනින් පස්සේ එක භවංගයක් පතනේ වෙනවා. මෙතන චිත්තක්ෂණ 17ක්ම නිරූපණය වෙනවා. ඊට පස්සේ මෙතර තිත්තක්ෂණ හතක් ගෙවි රූපාරම්මණයක් වැදුනේ. එහෙනම් ජවනාවසානයේදී සිත භවංගයට වැටෙන්නේ. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නුන සංකීර්ණයි. තාමත්ම සංකීර්ණ දෙයක් මේ උගන්වන්නේ සියුම්. නමුත් මම මේ වැඩිපුරම සියුම් කරන්න යන්නේ නැත්තේ මේ මට්ටමට එනවා නම් අනිවාර්යයෙන්ම තමා විසින් මේක අවබෝධ කරගත යුතු වෙනවා. නැවත නැවතත් සවිස්තරාත්මකව කියා දීලා ඒ තත්ත්වයට පත් කළ වැඩක් නැහැ කියලා මගේ අදහස. මේ වෙනකොට මුල හරි ඉතාමත්ම පැහැදිලිව කතා කළ නිසා මේ වෙනකොට නුවණැත්තෙකුට මේවා ඉතාමත්ම පහසුවෙන් තමා විසින් අවබෝධ කර ගැනීම නුවණ පහළ වෙනවා. ඒක නිසා තමයි මම නැවත නැවතත් සවිස්තරාත්මකව මේවා පහදා නොදෙන්නේ. මේවා තනියෙන් දැන් අත්දැකීම කළ යුතු ධර්මතා. ඊට පස්සේ බලමු චිත්තක්ෂණ සතරසක් ආයු නැති විභූතාරම්මන වීතිය. කියන්නේ චිත්තක්ෂණ 14ක් ආයු නැහැ ඒ වීතියේ. බලන්න චිත්තක්ෂණ 14ක් ආයු නැති වර්තමාන උද හොඳින් තේරුම් ගන්න මේ ටික. චිත්තක්ෂණ 14ක් ආයු නැති වර්තමාන උද අතීත උද අනාගත උද කාමාවචර චිත්තචෛතසිකයෝ විඤ්ඤාප්ති රූප දෙක ලක්ෂණ රූප සතර අතීත අනාගත සප්ත රසායුෂ්ක රූප 20. එතන වර්තමාන රූප 20 යෙදුවේ නැහැ. මොකද වර්තමාන රූප 20 ඉහළ වීති දෙකට අරමුණු වෙච්ච නිසා. යන මේවායි යම් කිසිවක් මනෝද්වාරයට හමු වීමෙන් භවාංග චලන භවංගෝපච්චේදී මනෝද්වාර වර්ජණයන්ට අනතුරුව යම් කිසි කාමජවන් සත්වරක් ද තදාරම්මන දෙවරක් ද ඇතිවීමෙන් පසු භවාංගය වන වීතිය සතලොස් චිත්තක්ෂණයක් නැති විභූතාරම්මන වීතියයි. බලන්න වීති සටහන ආයුෂ ගෙවි ගිය කියලා ධර්මතාවය භාවිතා කරන්නේ දෙවිසි රූපයන් සඳහා පමණයි. වර්තමාන දෙවිසි රූපයන් සඳහා පමණයි අතීත භවංග කියන එකක් භාවිතා කරන්නේ. නැත්නම් අතීත භවංග කියන ධර්මතාවය භාවිතා කරන්නේ නැහැ අනිත් ධර්මතාවවලට, අතීත අනාගත ධර්මතාවවලට. ඒ වගේ අතීත භවංග කියන එකක් යොදාගන්නේ නැහැ. අතීත භවංගයක් නෙමෙයි භවංගයක් කියලා මෙහි යොදලා තිබෙන්නේ. භවංග චලන භවංග උපච්ඡේදී මනෝද්වාර වර්ජණීය සුදුසු පරිදි ජවන් පහළ වුණා. තදාරමණ දෙකක් පහළලා සිට භවංගයට වැටෙනවා. අවශ්‍ය නම් මෙන්න මේ භවංගය කියන සිත නොයදා ඉන්නත් පුළුවන්. කෙලිම භවංග චලන භවංග උපච්ඡේදී මනෝද්වාර වර්ජන කියලා යොදන්නත් හැකියාව තිබෙනවා. මේ දි සටහන් කළ තියෙන සිත භවංගයෙන් ආව බවත් භවංගයට සිත වැටුණු බවත් සිහිපත් කරන තමයි දිපැත්තේ මේ භවංග දෙකක් යොදලා තිබෙන්නේ. යොදන්නත් පුළුවන් නොයදන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ පිළිබඳව. හොඳයි ඊට පස්සේ තියෙන චිත්තක්ෂණ 14ක් නැති අවිභූතාරම්මන වීතිය අතිශය වැදගත් වීතියක්. බලන්නෙහි අරමුණු අතීත උද්ද අනාගත උද්ද වර්තමාන උද්ද එක්කුන් අනුචිත්තය චෛතසික දෙපනස විඤ්ඤාප්ති රූප දෙක ලක්ෂණ රූප සතර චිත්තක්ෂණ 14කට ආයි ඇති අතීත අනාගත රූප 20 කාල විමුක්ත නිර්වාණය ප්‍රඥප්ති දෙක
යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමුවීමෙන් පවාංග චලනය බවංගුපච්චේතිය මනෝද්වාරාවර්ජනය හා කාමජවන් සත්වනක් ද ඇතිවීමෙන් පසු තදාරම්මන නොවී බවාංග වන වීතිය සතලොස් චිත්තස්තනයක් නැති අයුභූතාරම්මන වීතියයි. මේ විශේෂම වැදගත්කමක් තියෙනවා මෙහි. තදාරම්මන කියන ධර්මතාවය පහළ වෙන්නේ නැහැ. මතක තියාගන්න ඕනි මේ තදාරම්මන වීති කියන්නේ තදාරම්මනයක් තිබෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම කාමජවනයක් වෙනවා. මේ තදාරම්මන පහළ වෙනකොට තදාරම්මන පහළ වීමේදී වීතිය දුර්වල වීමක් සිද්ධ වෙනවා. තදාරම්මන පහළ නොවී මෙන්න මේ වීතිය පහළ වීම නිසා තාමත් ප්‍රබල වීතියක් බවට මේකපත් වෙනවා. ඒකයි මෙහිදී විශේෂයෙන් මතක් කරන්නට ඕනි. මෙහිදී තර ආකාරෙමයි භවංගය කියලා සඳහන් කරලා තියෙන අතීත භවංගයක් නෙවෙයි. භවංගිතන භවංගුපච්චේදී මනෝද්වාර අවර්ජනේ ජවන් හතයි. නැවතිත භවංගයට වැටෙනවා තදාරම්මන පහළ වීමක් වෙන්නේ නැහැ. මේ වීති දෙකින් විභූතාරම්මන වීතියට අරමුණු මදවන්නේ තදාරම්මන නිසාය. තදාරම්මන දුබල සිතකි. ඒ කාමාවචර ධර්මපමණක් අරමුණු කරන සිතක් බව ආරම්මන සංග්‍රහයේ දක්වා ඇත. කාමාවචර ධර්මය කවරහුද යන බවත් එහිම දක්වා ඇත. තදාරම්මන ඇතිවන වීතියකට කාමාවචර ධර්ම හැර අනිකුත් ධර්මතා අරමුණු විය නොහැකිය. ඇතම් කාමාවචර ජවනිෝ සියල්ලම අරමුණු කරන්නට සමන්තිකි. එබැවින් තදාරම්මන නොවන අයුභූතාරම්මන වීතියට අරමුණු බොහෝ වී මතක තියාගන්නට ඕනි. තදාරම්මන තිබෙනවා නම් කාමාවචර ධර්ම විතරේ අරමුණු කරන්නට පුළුවන්. මොනවද කාමාවචර ධර්ම කිව්වේ සිහිපත් කරගන්න. කාමාවචර ධර්ම කියලා අදහස් කරේ කාමාවචර සිත් 54. ඒ කාමාවචර සිත් 54 සමග නැගෙන චෛතසික 52ක් තිබෙනවා. ඊට පස්සේ රූප 28. රූප 28ම කාමාවචරයි. කොහේ තිබුණත් රූප කාමාවචරයි. මෙන්න මේ ධර්මතාවතුන් තමයි කාමාවචර ධර්ම විදිහට සඳහන් කරේ. එහෙනම් තිත්තක්ෂණ 4ක් ආයු නැති අයිබුදාරමණ වීතියට කාමාවචර ධර්මයට අමතරව අනෙකුත් ධර්මතාද නිර්වාණ ආදී ප්‍රඥප්තින් ආදී ධර්මතාද අරමුණු කළ හැකි වෙනවා. එකයි මෙහිදී සිහිපත් කරගත යුත්තේ. මෙහිදී අප පින්වත් ඇත්තන්ට ඉදිරිපත් කරනවා විශේෂ දහම් පණිවිඩයක්. මනෝද්වාරික වීති ඇතිවන අවස්ථා. මනෝද්වාරි වීති ගැන හොඳ අවබෝධයක් ඇතිවීමට ඒවා ඇතිවන අවස්ථා දැනගත යුතුයි. චිත්තක්ෂණ 14කට ආයු ඇති වර්තමාන රූප 20 අරමුණු කොට සප්ත දසායුෂ්ක විභූතාරම්මන අවිභූතාරම්මන මනෝද්වාර වීති ඇතිවන බව ඉහත කියන ලදී. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පස්ටව්‍ය යන අරමුණු පස ඒ රූප 20ට ඇතුළත්ය. ඔබ රුවන්වැලි මහා සෑය කරා ගියහොත් ඒ මහා සෑය ඔබ දකින්නේය. රුවන්වැලි සෑය දැකීම කියන්නේ අනිකක් නොව රුවන්වැලි සෑය අරමුණු කොට ඔබගේ సంతානෙහි යම්කිසි චක්කුද්්වාර වීතියක් ඇතිවීමය. එහිදී කියන්නේ රුවන්වැලි මහා සෑය ළඟට ගියාට පස්සේ ඔබට ඒක ඇස් දෙකින් බලනකොට චක්කුද්්වාරික වීති පහළ වෙන බව තමයි එතෙන්දී උන්වහන්සේ ස්ථීපත් කරන්නේ. මේ වෙනකොට අපි ඒක කරලායි තියෙන්නේ. ඔබ නිවසට ගිය කල්ලි දුටු රුවන්වැලි මහා සෑය ඔබට සිහිවි. ඒ රුවන්වැලි මහා සෑය සිහිවීම නම් ඔබ කලින් දුටු රුවන්වැලි මහා සෑය අරමුණු කරන මනෝද්වාරික වීතියක් ඇතිවීමය. අන්න එතෙන්දී අදහස් කරනවා ගෙදර ගියාට පස්සේ මේක සිහි වෙනවා නම් ඒ කලින් දුටු රුවන්වැලි මහා සෑය අරමුණු කරන මනෝද්වාරික වීතියක්ලු පහළ වෙන්නේ. මේ වෙනකොට පැහැදිලි පින්වත් ඇත්තන්. ඔබ දුටු රුවන්වැලි සෑය තිත්තක්ෂණ 14ක් ආයු ඇති රූප සමූහයක. මේ කියන්නේ අතීතයේ දැක්ක අවස්ථාව. රුවන්වැලි මහා සෑය ළඟ ඉන්නකොට වෙච්ච සිද්ධිය.
චිත්තක්ෂණ 14ක් ඌ ආයශ කිවි ගියේ ඒ රූප සමූහයේ එකෙනෙහිම නිරුද්ධ විය. රුවන් වැලි මහා සෑය ළඟදී මේ ධර්මතාවටික නිරුද්ධ වූ බව මෙතෙන් කියන්නේ. දැන් ඒවා නැත. දුටු රුවන්ලිස් සෑය සිහි කිරීම වශයෙන් ඔබ సంతානයේ ඇති ඌ මනෝද්වාර වීතියට අරමුණු වන්නේ ඔබ ඒ වෙලාවේ දුටු, ඒ කියන්නේ අතීතයේදී දුටු දැන් නැති ඒ වගේ වෙයි ගිහිල්ලා අතීත රූප සමූහයේකි ඔබට ඒ වෙලාවේදී ඇති ඌයේ අතීත රූප අරමුණු කරන තිත්තක්ෂණ 14ක් නැති මනෝද්වාර වීති දෙකෙන් එකකි. තිත්තක්ෂණ 14ක් ආයු නැති මනෝද්වාරික වීති ආකාර දෙකක් තිබෙනවා. එකක තදාරම්මන පහළ වෙනවා, අනිත් එකේ තදාරම්මන පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ දෙකෙන් එකක් කියලා තමයි මේ දිමේ සඳහන් කරන්නේ. මොකද එහිදී සිහිපත් වෙනකොට අතීතේ ගෙවි කියලාද රූපාරම්මණයක් තමයි අරමුණු කරන්නේ. එතකොට ජීවණු රූපයක් අරමුණු කරන්නේ, ඒක නිසා වර්තමාන රූපයක් නෙමෙයි අරමුණු කරන්නේ. වර්තමාන රූපයක් අරමුණු කළා නම් චිත්තක්ෂණ 17ක් ආයු ඇති විභූතාරම්මන වීති අවිභූතාරම්මන වීති කියලා ඔබට මතක ඇති අපි විති 7ක් කතා කළා. ඒ විති 7 ඇතුළේ තමයි එතකොට වෙන්නේ. නමුත් මෙතන වර්තමාන රූපයක් නෙමෙයි මනෝද්වාරයේ ගැටුනේ, මනෝද්වාරයේ ගැටුනේ අතීත රූපාරම්මණයක්. ඒක නිසා චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති අයිභූතාරමණ වීතියක් හෝ විභූතාරමණ වීතියක් තමයි මෙහිදී හටගත්තේ. ඒකයි මෙහිදී සිහිපත් කරන්නේ. මෙන්න මේ කරුණ සිහිපත් කරනවා. ඊට පස්සේ ඔබට මෙව දිගටම අධ්‍යයනය කරගැනීමේ හැකියාව තිබේ. ඔබ නිවසේ සිට ඇසට නොපෙනෙන රුවන්වැලි මහා සෑය දෙසට හැරි ඒට වඳින්නේ නම් ඒ වැඳීමට ලක්වන්නේ ඔබ කලින් දුටු රුවන්වැලි මහා සෑය නොව ඒ වෙලාවේ එතන ඇති රුවන්වැලි සෑය. ඒට නමස්කාර කිරීම වශයෙන් ඔබට ඇති වන්නේ වර්තමාන රූපය අරමුණු කරන සප්ත දශායුෂ්ක විභූතාරම්මන වීති පසෙන් හා අවිභූතාරම්මන වීති දෙකෙන් යම් කිසි වීතියකි. ඒ වන්දනාවට ලක්වන්නේ කලින් දුටු රුවන්වැලි සෑය නොවේ. කියන්නේ ඔබ රුවන්වැලි සෑය වශයෙන් කලින් ඇසින් දුටු රූප සියල්ලම නිරුද්ධ වූ බැවිනි. මේදී අති විශේෂ සිද්ධියක් කියන්නේ දැන් ගෙදරයි ඉන්නේ රුවන්වැලි මහා සෑය තියෙන්නේ බොහෝ ඈතින් පේන්නේ නැහැ ඇසට. නමුත් බොහොම සද්ධාවෙන් ඒ දෙසට හැරි වන්දනාමාන කරනවා. අපි හිතමු අපි රුවන්වැලි මහා සෑය ළඟ ඉන්නවා කියලා. අන්න ඒ අවස්ථාවේදී මනෝද්වාරයට රුවන්වැලි මහා සෑයේ වර්තමාන රූප ගැටිලා මෙන්න මේ හත් ආකාරයේ වීතිය ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඒක සිද්ධ වෙන්නේ චක්කුද්්වාරය හරහා ආරම්මණය ඇවිල්ලා සිදුවෙන සිදුවීමක් නෙවෙයි. කෙලිම මනෝද්වාරයටයි මේ ධර්මතා ස්වභාවය අරමුණු වෙන්නේ. ඒ කියන්නේ වර්තමාන ඒ අවස්ථාවේදී නම් ඒ වර්ණ රූපය චක්කුද්්වාරය හරහා නෙමෙයි මනෝද්වාරය හරහා ඇවිල්ලා අරමුණු වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ සමහර විට ඒ අවස්ථාවේදී බලන කෙනා ඇස් දෙක වහගෙන ඉන්නට පුළුවන්. ඒ සිද්ධිය වෙලා තියෙන්නේ මනෝද්වාරය හරහා. ඇත්තටම ඉතින් අපි ඇස් දෙක වහගෙන ඉඳලා රුවන්වැලි මහා සෑය ළඟදී ඇස් දෙක වහගෙන හිටියයි කියලා හිටිය කවට කමක් නැහැ. එතන මනෝද්වාරික වීතිය ඇති වෙන්නට පුළුවන් වර්තමාන රූප අරමුණු කරගෙන. ඉතින් ඒ සිද්ධියම වෙනතනක ඉඳන් කළා. වෙනතරක ඉඳන් කළා ඒ සිදුවීම සිදුවෙන එකයි මේ දේශනාවේ තියෙන්නේ. එහෙනම් මෙතන අපි රූපය බලනවා කියන්නේ මේ බාහිර රූපය ළඟ තිබෙන්න ඕන ස්වභාවයක් නෙවෙයි. රූපය බලනවා කියන සිද්ධිය තුල වෙන්නේ වීතිය ඇති වෙන රටාව. එහෙනම් ළඟ හිටියා වගේම දුර හිටියත් ඒ හා සමානම වීතිය ඇති වෙන නිසා
කියන්න සිද්ධ වෙනවා මේ බලන්නේ වර්තමාන රූපයක් කියලා. රුවන්වැලි මහාසෑය ළඟ හිටියත් ඒ පංචද්වාරික වහා මනෝද්වාරික වී තියනවා, ඈත හිටියත් මනෝද්වාරික වී තිය ආකාරයට යනවා. මේදී සිදුවෙන්නේ මේ මනෝද්වාරයේ ධර්මතා ස්වභාවය අනුවයි වර්තමානද අතීතද අනාගතද කියලා කියන්නේ. සිවුම් සිද්ධියක් හොඳින් සිතන්න, වීතිය සිදුවන ආකාරයයි මේදී පහදලා තියෙන්නේ. වීතිය වර්තමාන වීතියක් ගත වෙන නිසා වර්තමාන අරමුණු කළෑයයි කියන්නට සිද්ධ වෙනවා. ඒ වගේ සිද්ධියක් මේදී දක්වලා තිබෙනවා. හොඳයි, මෙන්න මේ ආකාරයට මනෝද්වාර වීතිය ඇතිවීමට හේතු, මනෝද්වාර වීතිය ඇතිවීමට බොහෝ හේතු, පංචද්වාරයේ අරමුණු ගැටීම මනෝද්වාරික ඇතිවීමට ප්‍රධාන හේතුවක්. පංචද්වාරයේ අරමුණු ගැටීම තමයි බොහෝ විට අපිට තේරෙන්නේ මේ මනෝද්වාරික වීතිය ඇති වෙන්නට. මොකද මුල් අවස්ථාවේදී පංචද්වාරිකව ගන්නා වූ අරමුණු හරබයා තමයි පසුව අපි මනෝද්වාරිකව ඒ මොහොතේ හෝ පසු හෝ වීති පහල කරන්නේ. අපි මුලින්ම අසකරණාසිය දියසම ආදී ඒවෙන් පරිහරණය කරාට පස්සේ නැවත නැවතත් අපිට සිහිපත් වීම සිද්ධ වෙන්නේ ඒ ආකාරයට සිතන්න. ඊට පස්සේ කියනවා පංචද්වාරයෙන් ගත් අරමුණු හා සම්බන්ධ බව, අනුන් කියනු ඇසීම අසන ලද්දක් හා සම්බන්ධ බව, අනුන් විසින් ප්‍රශ්න ඇසීම ආදී මෙන්න මේ වගේ ක්‍රියාවලදී මනෝද්වාරික වීති පහළ වෙන බව සිහිපත් කරගන්න. මෙහිදී අපි මේක තවදුරටත් කතා කරන්නට යන්නේ නැහැ. දැන් පින්වත් ඇත්තන්ට මේවා පැහැදිලිවම තේරෙනවා. ඉන්න දැන් මේ විදිහට මේ ධර්ම ග්‍රන්ථය පරිශීලනය කරන්න. අනුබන්ධක මනෝද්වාර වීති, මෙන්න මේ අනුබන්ධක මනෝද්වාර වීති පිළිබඳව තමයි මෙහිදී අපි සාකච්ඡා කරන්නේ. පින්වත් ඇත්තන්ට දැනුවත් කරනවා අපි මේ සම්බන්ධයෙන් සිහිපත් කරගන්න. අපි මේ වෙනකොට පංචද්වාරික හා මනෝද්වාරික වීති කියන වීති වර්ග දෙකම තාමත්ම හොඳින් ඉගෙන ගත්තා. අපි දන්නවා අපිට බොහෝ විට මේ පංචද්වාරික වීති ඇති වෙන ආකාරය නම් අපිට පැහැදිලි. නමුත් සිතන්න සෑම පංචද්වාරික වීතියක් අවසානයේදීම සිත භවංගයට වැටෙනවනේ. ඊට පස්සේ නැවත වීතියක් හටගන්නේ නම් එය මනෝද්වාරික වීතියක්ම වෙනවා. පංචද්වාරික වීති එක දිගට හටගන්නේ නැහැ. අපි හිතමු පංචද්වාරික වීතියක් හටගත්තා. ඊට පස්සේ සිත භවංගයට ගියා. නැවත පංචද්වාර වීතියක්, ආයසිත භවංගයට ගියා. නැවත පංචද්වාරික වීතියක්. ඒ කියන්නේ නොයෙකුත් ద్వාරවල එහෙම හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. වීති හටගනු ලබන්නේ පංචද්වාරික වීතියකින් පස්සේ මනෝ භව සිත භවංගයට වැටෙනවා. ඊට පස්සේ මනෝද්වාරික වීති යනවා. මනෝද්වාරික වීති කිහිපයක්ම යනවා. ඊට පස්සේ තමයි නැවත සිත භවංගයට වැටිලා නැවත පංචද්වාරයට යන්නේ. එකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි. මෙන්න මේ ආකාරයෙන් වීති කිහිපයක් එකිනෙකට බැඳී හට ගැනීම කියනවා මේ අනුබන්ධක මනෝද්වාර වීති කියලා. වීති කිහිපයක් එකිනෙක පිළිවෙලකට හට ගැනීම අනුබන්ධක මනෝද්වාර වීති කියලා තමයි මෙහිදී සඳහන් කරන්නේ. අපි බලමු මෙන්න මේ ආකාරයට මේ වීති කොහොමද පහළ වෙන්නේ කියලා. අතිශය වැදගත් මාතෘකාවක් විදිහට සලකන්න බොහෝ දහම් කරුණු මේ අවස්ථාවේදී පින්වත් ඇත්තන්ට අවබෝධ වෙන්නට පටන් ගන්නවා. නමුත් මේ වීති, මේ අනුබන්ධක වීති නොකුත් පොත්පත් වල ආකාරයෙන් සටහන් කළා, ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් ඒ එකක්වත් ප්‍රශ්න නෙවෙයි. ස්වභාවිකව මේ ආකාරයට සිදුවීමක් සිදුවෙන බව සිහිපත් කරගන්න එපමණයි අවශ්‍ය වෙන්නේ. ඒ අතිශය සියුම් සිද්ධියක්. මේ සියුම් සිද්ධියේ යථාභූත ස්වභාවය අවබෝධ කළගත හැකි වන්නේ ස්පර්ශයෙන්මයි. නමුත් ඊට පෙර අන්මේ ඥානයට ඒ විවිධ පොත්වල නොඑක ආකාරයට කීවට කිසිම ප්‍රශ්නයක් නැහැ. යම් එක් ආකාරයක් පැහැදිලිව අවබෝධ කරගත්තේ නම් එය ප්‍රමාණවත් වෙනවා. ඒක නිසා අපි මේ විදිහට එක ඉගෙන ගනිමු. පින්වත් ඇත්තෝ මේ ටික කියවා ගන්න. මම අවශ්‍ය කොටසම විතරයි කියවන්නේ. රූපයක් චක්සු ප්‍රසාදයේ ගැටුණු කල්ලි
පළමුවෙන් චක්කුද්වාරික වීතියක් ඇතිවේ. ඒ නිරුද්ධ වූ පසු චක්කුද්වාර වීතියෙන් ගන්නා ලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීතියක් ඇතිවේ. ඊට පසු ඒ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීතියක් ඇතිවේ. එය නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය හෙවත් වචනේ අර්ථය ගන්නා මනෝද්වාරික වීතියක් ඇතිවේ. මම අසවල් දෙය දුටු වෙමි යන දැනීම පුද්ගලයාට ඇතිවන්නේ තුන්වන මනෝද්වාරික වීතිය ඇතිවීමෙන් පසුවය. මේ ආකාරයට අන්‍ය ද්වාර සඳහාත් හිතන උදාහරණයක් පැහැදිලි කරනවා. ඒ උදාහරණය පැහැදිලි කරාට පස්සේ පින්වත් ඇත්තන්ට පූර්ණ අවබෝධය ලැබෙනවා. ඒකාන්ත ප්‍රත්‍යක්ෂයි. ඒ ආකාරයෙන් නොවන පතුරවා ගන්න විවිධ කෝණවලින් විවිධ උදාහරණ අරගෙන ඒ ධර්මතා ස්වභාවය සිහිපත් කරගන්නට උත්සාහ ගන්න. හොඳයි, මෙහිදී අපි පහදා දෙනු ලබන්නේ අනුබන්ධක මනෝද්වාර චිත්ත වීතියක් උදාහරණ විදියට ගන්නේ වර්ණාරම්මණය සම්බන්ධයෙන් තමයි මේ වීතිය ගලාගෙන යන්නේ. සියොම්ම හිතන්න, මේ උදාහරණය කළාට පස්සේ බොහෝ ජීවිතයේ දේවල් මේකට ගලපලා අන්‍ය ද්වාර සඳහාද මේ ආකාරයෙන් චින්තනය ඇති කරගන්න. අපි හිතමු වර්තමාන වර්ණයක් චක්කු ප්‍රසාදයේ ගැටෙනවා. අපි හිතමු අතිමහත් අරමුණක් කියලා, අතිමහන්ත අරම්මණයක් කියලා. එක් චිත්තක්ෂණයක් ගෙවුණු වර්ණ රූපයක් ආලෝකයේ උදව්වෙන් චක්කු ප්‍රසාදයේ ගැටුණුවාම බවංගයේ චලනය වෙනවා. බවංග උපච්ඡේදය සිද්ධ වුණා, ආවර්ජනය සිද්ධ වුණා, අදාළ විඥානය පහළ වුණා. අරමුණේ ඉෂ්ට අනිෂ්ට බව අනුව කුසල විපාක අකුසල විපාක චක්කු විඥාන පහළ වුණා. අපි හිතමු මෙතන කුසල විපාක චක්කු විඥානයක් කියලා. ඉෂ්ට ආරම්මණයක් ඇසට වැටුනේ, ආදී විදියට ඒ අනුව සම්පත්තින සම්පීන පහළ වුණා, වත්තපණය පහළ වුණා. වත්තපණය සුදුසු විදියට ජවනය පහළ වීම සිද්ධ වෙනවා. එතකොට ජවන් කුසල් අකුසල් වෙන්නට පුළුවන්. මේ අවස්ථාවේදී ඉන්න යෝනිසෝ අයෝනිසෝ ස්වභාවය මත ඊට පස්සේ සුදුසු පරිදි තදාරම්මන දෙකක් පහළ සිත බවාංගයට වැටුණා. දැන් මේ අවස්ථාවේ තියෙන සිත බවාංගේ ඕම් බවාංග සිද්දෙන් ගලාගෙන යනවා. මීට ඉස්සෙල්ලා මතකයි නේද අපි කතා කළා සත්වයෙකුගේ ජීවිතය තුළ සිත් කියන ධර්මතාවය කතා කරනකොට වැඩිපුරම පහළ වෙන්නේ බවාංග සිත්. විපාක සිතක් වූ බවාංග සිත් තමයි වැඩිපුරම පහළ වෙන්නේ. මොකද සෑම වීතියක් අවසානයේදීම සිත බවාංගයට වැටෙනවා. විශාල බවාංග සිත් ප්‍රමාණයක් ගිහිලා තමයි නැවත වීතියකට සිත පැමිණෙන්නේ. ඒක තමයි සාමාන්‍ය පෘථග්ජන సంతානීය ස්වභාවය. පින්වත් ඇත්තන්ට සිහිපත් කරන්නම් අඩුම බවාංග පත්වනයක් සිදුණු ලබන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. උන්වහන්සේට සමහර අවස්ථාවලදී බවාංග දෙකක් පමණයි පතනේ වෙන්නේ. ඒ තරම් අතිශය වේගයෙන් උන්වහන්සේගේ චිත්ත වීති ක්‍රියාත්මක වෙනවා. අපේ කාලෙන් වැඩිපුර ප්‍රමාණයක් අපි හක දානවා සිත බවාංගයේ පතනේ වීම නිසා එක ස්වභාවික සිද්ධියක්. බවාංග පතනේ අඩු නම් අපිට බොහෝම අඩු කාලයකදී විශාල දේවල් අරමුණු කිරීමේ හැකියාව තියෙනවා. ඒ තරම් සිත වේගවත්. නමුත් අපේ සිත වීතියක ඉඳලා බවාංගයේ සෑහෙන කාලයක් පතනේ වන නිසා අපිට අපේ සිතින් සිත අරමුණු වලට යවලා විතක් විචාර කළා බොහෝ අරමුණු ගැනීමේ නොහැකියාව තිබෙනවා. මේක සියුම් සිද්ධියක්. සිද්ධියට සාපේක්ෂව හිතන්නට ඕනි. අපිට නම් හිතේ අපි නම් නිතරම හිතනවා කියලා. නමුත් සිතට සාපේක්ෂව, සිතේ වේගයට සාපේක්ෂව අපි හිතලා නැහැ. ඒකයි මෙතෙන් අදහස් කරන්නේ. අපිට දැන් ජීවිතේ පුරාම හිතේ අපෙන් දෙයින්නේ අපි නිතරම හිත නේද ඉන්නේ කියලා. නමුත් හිත බවංගෙට බහැලයි තිබෙන්නේ වැඩිපුර වෙලාව. ඒ තරම් හිත වේගින් වැඩ කරන ක්‍රියාත්මක වෙන බව, ඒ තරම් සිත වේගයෙන් ඇතුවෙමින් නැතුවෙමින් යන බව සිතන්න. ඒකයි මම අර පූර්ව අවස්ථාවර්දී පැහැදිලි කළේ සිත අතිශය වේගයෙන් වැඩ කරන
ලෝක ධාතුවේ වේගවත්ම ක්‍රියාවලියේ සිත කියලා සිහිපත් කරගන්න කියලා. එතකොට මේ ගැටළු නිරාකරණ ගන්නට අපිට හරි ලේසි. මේ අනුව සිත් වලින් වැඩිම සිත් පෘථග්ජන సంతානේ සාමාන්‍ය කෙනෙකුට බවාංග සිත් කියලා සිතන්න වීතීන් වලින් වැඩිපුරම වීතී මනෝද්වාරික වීති බව සිහිපත් කරගන්න. අපි හිතුවට අපි මේ පංචේන්ද්‍රිය හරහා වැඩිපුර වීති ඇති කරනවා කියලා ඊට සාපේක්ෂව මනෝද්වාරා වීති තමයි වැඩිපුරම පතනීය වෙන්නේ. බොහොම අඩු ප්‍රමාණයක් තමයි දවසට පංචද්වාරික වීති පතනීය වෙන්නේ. මනෝද්වාරික වීති තමයි අතිශය ප්‍රමාණයක් පතනීය වීම සිද්ධ වෙන්නේ. අන්න එතනින් සිතන්න අපි මේක පංචේන්ද්‍රියෙන් ගන්නේ බොහොම අඩු ආරම්භන ප්‍රමාණයක්. අපි එක මනසින් විඳින්මින් සිටීම තමයි සිදු කරන ලබන්නේ විශේෂ සිද්ධියක් ලෙස සිහිපත් කරගන්න. හොඳයි. මේ ආකාරයට දසිත බවාංගයේ තිනවා. අන්න දැන් බවාංගයට අර මෙන්න මෙතනින් ගත්තා වූ වර්තමාන අරමුණ. එතකොට මේ ద్వාරේ නම් පළවෙනි චක්කුද්්වාරික අතිමහන්ත ආරම්මන වීතියේ නම් මෙන්න මේ වීතියේ නම් වර්තමාන අරමුණක්. දැන් තදාරම්මණයෙන් පස්සේ ඒ වර්තමාන අරමුණක් නෙවෙයි. තදාරම්මණයෙන් පස්සේ ඒක අතීත අරමුණක් වෙනවා. තදාරම්මණයෙන් පස්සේ බවාංගයේ පහළ වෙනවා කියන්නේ ඒ අරමුණ චිත්තක්ෂණ 17 ගෙවි ගිහිල්ලා ඉවරයි. ඒක නිසා ඒක අතීත. ඒ සිද්ධිය අවකාශය නැහැ. නමුත් බලන්න මෙන්න මෙතන බවාංග චලනයේ ඉඳලා තදාරම්මණය දක්වා ඒ චිත්තක්ෂණ ඇතුළත ඒ ගැටුණු වර්තමාන අරමුණ අවකාශයේ ඒ වෙනතුරු හේතුප්‍රත්‍යයෙන් පවතින හේතුඵලාකාරයෙන් පවතින හැබැයි ඒ වර්ණ ධාතුව ගෙවෙන එක ඇත්ත, ජරාවට පත්වන එක ඇත්ත. නමුත් වර්තමාන මොහොතේ අවකාශය පවත්වනවා. ඒක නිසයි මේ වර්තමාන කියන නාමය යොදන්න. 17 වන සිතන තදාරම්මන සිතින් පස්සේ වීතියේ ඒ අරමුණ ගෙවෙනවා. ඒක දැන් අවකාශයේ නැහැ. වර්තමාන මොහොතක් ගැන කතා කරන්න විදිහක් නැහැ. හේතු නිරෝධ වෙලා ගිහිල්ලා ඉවරයි. ඒක නිසා කියනවා අතීත ආරම්භණයක් කියලා. දැන් එහෙනම් චක්කුද්්වාරික අතිමහන්ත ආරම්භන වීතියේ බවාංගයේ පතන වෙනවත් එක්කම සිත ඒ අරමුණ අතීත අරමුණක් බවට පත් වෙනවා. දැන් ඒ උණුසුම, ඒ අතීත අරමුණේ උණුසුම මෙන්න නැවත මනෝද්්වාරයේ විසින්ගන්නවා. එහෙනම් මොකද්ද වෙන්නේ? අර පෙර වීතියේ ගත්තා වූ ඒ ප්‍රමුණ දැන් නැවතත් මනෝද්වාරයේ වදිනවා. මනෝද්වාරයේ වදිනවා. මනෝද්වාරයේ වදිනවා. වැඩිලා බව අතීත බවාංග, බවාංග චලන, බවංග උපච්ඡේදය, මනෝද්වාරා වර්ජන අන්න ජවන් හතක් පහළ වෙනවා. දැන් බලන්න මනෝද්වාරයේ ගන්නෙ මෙතෙන්දි අතීත වර්ණ. අතීත වර්ණය තමයි මෙතෙන්දි මනෝද්වාරයේ ගන්නේ. ජවන් සතක් පහළ වුණා. තදාරම්මන දෙකක් පහළ සිත බවාංගයට වැටෙනවා. අන්න බලමු ඒ දී සිදුවීම. පෙන්නනම් අපි එන්න මේ ආකාරයට මෙන්න මේ වීතියෙන් අරමුණු කළේ වර්තමාන අරමුණක්. වර්තමාන වර්ණ අරම්මණයක්. අපි හිතමු මේ මව දැක්කි. එහෙනම් මව දැකීම අරබෙහා මව නිමී දකි. මව් කියලා ස්වභාවයක් ලෝකේ නැහැ. පියා කියලා ස්වභාවයක් නැහැ. ඒක මනසින් ගොඩනගා ගන්න ස්වභාවයක්. පුතා නැ, මල් නැ. අපි මේ දහගත්ත ප්‍රඥප්තිය ඒවා තියෙන්නේ මනසෙ. ඒවා මනසින් තමයි ඒවා ඇසුරු කරන්නේ. මව් කියලා පෙනුනේ වර්ණ සතහන රූපය. පියා කියලා අපි අඳුරන්නේ වර්ණයෙන්, වර්ණය අරගෙන හිත ඇතුලෙන් තමයි පියා කියලා අපි යොදාගන්නේ. මල කියලා අඳුරගන්නේ හිතෙන් පේන්නේ වර්ණය. ඒ හැඩතලයට, ඒ රාමුවට හිත ඇතුලේ කියනවා මල කියලා. නමුත් පේන්නේ වර්ණාරම්මන විතරයි. මතක තියාගන්න, අපිට මේ පේනවා කියලා බාහිර ලෝකෙ තියෙන වර්ණාරම්මන විතරයි. එතන මේ අපි භාවිතා කරන මල්ද, අම්මද, තාත්තද, දුවද, පුදාද, යාන වාහන, ගස්කොළන් මුකුත් නෑ. ඒ සියල්ලම ප්‍රඥප්තියෙන් ගොඩනගාගන්නේ මනසින් බව සිහිපත් කරගන්න. බාහිර ලෝකයේ ඇහැට වැටෙන්නේ වර්ණාරම්මන විතරයි. ඒවත් වර්තමානයි, හේතුඵලයි. ස්වභාවික සිද්ධියටයි හිමින් සැරේ අපි මේ පාන ගන්නේ. මෙතනට අන්‍ය ඥානයෙන් මුලින් ඇවිල්ලා
ඒ ධනම තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්තනම් මේ සංසාර ගමනින් මිදීමේ ඒකාන්ත වාසනාව තිබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ආකාරයට දහම් දනුම නොමැතිකම නිසා ලෝකයේ සදාතනික යථාර්ථයේ චිත්තසංතානියට අවබෝධ කර ගැනීම නොහැකියාවක් තිබෙති. පිළිවෙලකට එක්තරා ප්‍රඥාව වැඩෙන ක්‍රමයකට මෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මය චිත්තසංතානියකට වැටෙනවා නම් ඒ චිත්තසංතානිය ප්‍රඥාව වැඩිලා මේ ලෝකයේ නිකරවීමේ වාසනා මහිමය ප්‍රඥාව එම චිත්තසංතානයට ලැබෙයි. එන සිහිපත් කරගන්න මේ බාහිර ලෝකයේ අපිට පේන්නේ එකම එක ධාතුවයි වර්ණ ධාතුව විතරයි. අනිත් 27ක් වූ රූපෝ එහ සම්බන්ධයෙන් අනුදුන කිරීමක් නැහැ. එහෙනම් ඒ වර්ණයෝද වර්ණ පමණයි, ඒවත් හේතුඵල නිරෝධයි. ඒ කියන්නේ වර්ණායතනය හේතුඵල නිරෝධයි, ඒ කියන්නේ රූපායතනය හේතුඵල නිරෝධයි. පිරුණු තිබීමයි රූපේ හටගන්නේ, තුනතුම නිරුද්ධ වෙනවා. නමුත් අපි ඒක ඇසට වැදුනට පස්සේ ඇතුළේ සිත ඇතුළේ අම්මා තාත්තා ආදී මේ ප්‍රක්ෂප්තියන් යොදා ගැනීම සිදු කරනු ලබන. ඒ අම්මා තාත්තා දුව පුතා වස්තුන් තියෙන සම්මුති ලෝකයේ සම්මත කර ගැනීමක් වශයෙන් විතරයි ඒ මානසික මට්ටමානුව ඒ මනසින් ගොඩනගාගත ධර්මතාව විතරයි. එසේ මනසින් ධර්මතාව ගොඩනගා ගන්න තාක්කල් ප්‍රඥප්තියෙන් ගොඩනගා ගන්න තාක්කල් අපි මේ සංසාර ගමනේ ක්‍රමානුකූලව මේ තිස්සෙක් තලේ මාරුවෙමින් යන්නේ. සම්මා සම්බුදුන් වහන්සේ වරකදී දේශනා කරනවා යම් කෙනෙකුට මේ ප්‍රඥප්තියෙන් හලන්නට පුළුවන් නම් පරමාර්ථය දැකලා මේ ප්‍රඥප්තියෙන් හලා දමන්නට පුළුවන් නම් සම්මා සම්බුදුන් වහන්සේ සූත්‍ර පිටකයේ දේශනා කරනවා ප්‍රඥප්තියෙන් හලේ නම් නැවත මෞකසකට බැසගන්නේ නැහැ කියලා. ඒ කියන්නේ නැවත උත්පත්තිකට යන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අපි බලමු මෙන්න මේ ආකාරයෙන්. එතකොට වර්ණය චක්කු ප්‍රසාදයේ ගැටිලා ඊට පස්සේ අතීත අරමුණක් විදියට මනෝද්වාරයෙන් අරමුණු කළා. එතකොට මේ පළවෙනි වීතිය තුලදී ගත්තේ අපි හිතමු අම්මව දැක්කා කියලා. අම්මා කියන ධර්මතාවයක් දන්නේ නැහැ. ස්වභාවික ධර්මතාවයක් වර්තමාන වර්ණයේ විදියටයි ගත්තා. ස්වභාවිකයි, වැරදුනේ නැහැ. වැරදීමක් උනේ නැහැ මිහිති. පළවෙනි වීතියේදී වැරදීමක් උනේ නැහැ. ස්වභාවික ධර්මතාවය වර්ණයේ වර්ණයේ විදියෙම ගත්තා. දේනමනුද්වාරික වීතිය අතීත වර්ණය. කමක් නැහැ, වැරදුනේ නැහැ. අතීත වර්ණයක් විදියට ගත්තා. එහෙනම් මෙන්න මේක මනෝද්වාරික වීතියක් අනුබන්ධකයි. අනුබන්ධයි. මෙයා මෙයාට සම්බන්ධයි. භවංග පතන වෙච්ච එක ඇත්ත. නමුත් මෙයාගෙන් ගත්ත වර්තමාන වර්ණයේ අතීත වශයෙන් තමයි මේ ඊළඟ මනෝද්වාරික වීතිය ගත්තේ. එහෙනම් මෙයයි මෙයයි සම්බන්ධයි අනුබන්ධකයි. හොඳයි. ඊට පස්සේ ඔන්න පළවෙනි මනෝද්වාරික වීතිය, පළවෙනි මනෝද්වාරික වීතිය පදාරම්මන දෙකෙන් පස්සේ සිත භවංගයට වැටෙනවා. නැවතත් භවංග සිත් පරපුරක් යනවා. මේ පුමනයි කියලා කියන්නට බෑ. අන්න ඒ ධර්මතා ස්වභාවය, ඒ අතීත වර්ණය හේතු කරගෙන මෙන්න මෙතනට ඒ වර්ණයේ උදෙසා භාවිතා කරන ලද්ද ධර්මතා ස්වභාවයක් ප්‍රඥප්තියක් විදිහට අරමුණු කරනවා. ඒ කියන්නේ මෙන්න මේ අතීත වර්ණයට කිව්ව නම අරමුණු කරනවා. මොකක්ද ප්‍රඥප්තියක් ආකාරයෙන්? එතකොට මෙතනදී අපිට සිහිපත් වෙන්නේ පොත්පත්වල පැහැදිලිව මේක යොදලා නැහැ. නමුත් අපේ නිදහසට, අපේ චින්තනමය නිදහසට පහදිලියෝ මෙතන කියලා තිනවා ප්‍රඥප්තියක් අරමුණු කරනවා කියලා. අපේ චින්තන නිදහසට විතරයි, නැත්නම් පොත්පත් අභිභව යාමක්වත් හෝ නෙමෙයි. මේක අපි දන්නේ පැටලෙන්නේ නැතුව යම් ආකාරයකට සිහිපත් කරගන්න 100%ක්ම දැන ගැනීමක් නෙමෙයි. අනේ දිව්‍යනේ මේ ආකාරයට නේද මේක සිද්ධ වෙන්නේ කියන එක්තරා ප්‍රීතිය ගන්නට. එතකොට අපිට එතන
කුතුහලයක් ඒ වගේ ස්වභාවයක් විචිකිච්ඡාවක් නැහැ. අපිට අපේ ගමනට යන්නට පුළුවන්. නමුත් මේක විවිධ ආකාරයෙන් තමයි වෙන්නේ. නමුත් සිහිපත් කරගන්න අපි සැක නැති වෙන විදිහට එක්තරා මට්ටමකට අපි මේක ඉගෙන ගන්න. ඒකයි මෙතනදී සිහිපත් කරන්නට ඕනි. අනිතරම මගේ ස්වභාවයක් නම් මම නිතරම සැක සහිත දේවල් තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ මොහොතට අනාගතයේදී ඒක සුවපත් වේවි, අවබෝධ වේවි කියන ස්වභාවයෙන් මා ඒ දන්නා ධර්ම කරුණ පිළිබඳ ප්‍රීතිය පහළ කරගන්න, සතුට පහළ කරගන්න. එතන නොදැනගත්තා ඒක මට ලොකු ගැටලුවක් නැහැ. ඉතින් ඒ ආකාරයට මම මෙතන උගන්වන්නේ. හොඳයි. එහෙනම් මෙන්න මෙතන මේ අම්මා කියන ප්‍රඥාප්තිය දැන් මෙන්න මේ ධර්මතා ස්වභාවය දන්නවා, මේ අතීත වර්ණාරම්මණය දන්නවා, මේ ස්වභාවික සිදුවීම. ඇත්තටම මතක තියාගන්න මේ මෙතන අපි කතා කරන්නේ මෙන්න මේ මොහොතේ සිදුවෙන යම් ධර්මතාවයක් වේද? ඒ ධර්මතා ස්වභාවයෙන් එක ප්‍රතිශතයක් විදියට ගත්තොත් 100.00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 
මේ තියෙන්නේ. මොකද සම්මා සම්බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට තමයි මේ සියල්ලම හවුන්නේ. ඒ තුල පුදුමාකාර ධර්මස්කන්ධයක් මේ තුල තිබේවි. මේ පැහැදිලි කරන්නට ගියොත් සම්මා සම්බුදුන් වහන්සේට කල්ප ගානක් මෙහි පරමාර්ථය දේශනා කරන්නට පුළුවන්. ඒ තරම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උත්තරීතරයි. සම්මා සම්බුද්ධයි සාදු සාදු සාදු. සිහිපත් කරගන්න මෙවැනි උදාහරණයක්. අපි හිතමු අපි කළුතර ඉඳලා කොළඹ ප්‍රදේශයට ගමන් කරනවා. යමෙක් අහනවා කොහොමද ඔයා කොළඹට යන්නේ කියලා. මම කියනවා එයා දන්නේ නැහැ. මම එයාට පැහැදිලි කරනවා මම කළුතරින් බසේ නැගලා යනවා කොළඹට යනවා. එයානවා තවදුරටත් මට පැහැදිලි කරන්න. අපි කියනවා කළුතරින් පානදුර, ඊට පස්සේ මොරටුව, දෙහිවල, වැල්ලවත්ත, කොළඹ විදියට. එයා කියනවා තව ටිකක් පැහැදිලි කරන්නට කියලා. අපි කියනවා කළුතරින් උතුරු කළුතර, වාද්දුව, පානදුර, ඊට පස්සේ මොරටුව ආදී විදියට අපි ටිකක් විස්තරාත්මකව ගමන කියා දෙනවා යාට. මේක කෙලවරක් නෑ අතුණු. මේකේ නියමම මේ ගමනේ යථාර්ථය කියන්න නම් කළුතර ඉඳලා කොළඹ දක්වා සෑම මොහොතකම සිදුවෙන සිදුවීම විස්තර කරන්නට ඕනේ. ඒක තමයි යථාර්ථවාදී සිදුවීම. සෙන්ටිමීටරයක්ද, මිලිමීටරයක්ද, මිලිමීටරෙන් කෝටියින් එකක්ද ආදී ක්ෂණයක් පාසා අන්තිමට එන්නේ තිත්තක්ෂණයක් පාසාම සිදුවෙන සිදුවීම අර්ථ ගන්නන්න ඕනි. මෙන්න මේ කොළඹට යෑම කියන දර්ශනීය යථාභූත විදියට දකින්න. එහෙම කරන්නට බෑ. එහෙනම් මේ විශ්වය කියන එක, ලෝක විශ්වය කියන එක, බුද්ධ විශ්වය කියන එක මෙව සීමාවක් නෑ අතුණු. මේකත් එහෙමයි. මේකේ සීමාවක් නෑ මේ විශ්වයන් වල. නමුත් අවබෝධයේ පිණිස යම් මට්ටමකට දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ අභිධර්මයේ කියන්නේ සියල්ල නෙවෙයි. ඉතාමත්ම පුංචි දෙයක්. ඉතාමත්ම පුංචි දෙයක් බව සිහිපත් කරගන්න. සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී අර වනේ කොළමිටක් කඩාගෙන මෙන්න මේ කොළමිට සයිස් ප්‍රමාණයක් තමයි මම නුඹලට ධර්ම විදිහට දේශනා කරලා තියෙන්නේ. මම මේ මහා වනේ තියෙන මේ කොළතරම්ම මගේ ධර්ම ස්වභාවයක් තිබෙනවා. තවමත් අල්පයයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනා ස්වභාවයයි අපිට මේ ලෝක නිරෝධිය සඳහා මෙන්න මේ සංසාර ගමන ඉවත් වීම සඳහා වැදගත් වෙන්නේ. ඉතින් මෙහිදී එක්තරා මතු පිට මට්ටමකින් තමයි මේ සිදුවේ. සිහිපත් කරගන්න අපි අභිධර්මයේ කියලා ගැඹුරට අල්ලගත්තට එක්තරා මතු පිට ස්වභාවයක් විතරයි. හොඳයි. එහෙනම් මෙන්න මේ දෙවන මනෝද්වාරික වීතියේ ප්‍රඥප්තියක් අරමුණු කරන ඔන්න ඒ ප්‍රඥප්තිය අරමුණු කරා මව් කියන ප්‍රඥප්තිය අරමුණු කරගත්තා. එතකොට බලන්න මෙන්න මේ පළවෙනි මනෝද්වාරික වීතිය අපි තදාරම්මන දෙකක් හදලා තිනවා. මොකද අතීත වර්ණයක් අරමුණු කරේ සප්ත
රසායස්ක නොවන චිත්තක්ෂණ 17ක් ආයශ නැති විභූතාරම්මන විද්‍යක් විදියටයි මේ සතහන් වෙලා තිබෙන්නේ. ඕනම් මේක අවිභූතාරම්මන විදියටත් අරමුණු කරන්න තිබුණා. හොඳයි, මෙහිදී යදලා තිබෙන්නේ චිත්තක්ෂණ 17ක් ආයශ නැති අවිභූතාරම්මන විද්‍යය. මෙතන තියෙන චිත්තක්ෂණ 17ක් ආයශ නැති විභූතාරම්මන විද්‍යාවක්. මොකද විභූතාරම්මන විද්‍යට පුළුවන් අතීත අරමුණු කරන්න. එතකොට ඒකයි මෙහිදී යොදලා තිබෙන්නේ සාමාන්‍යයෙන් විදියට හිතන්න දැනුමක් උදෙසා. එහෙනම් මෙතන අපි යොදලා තියෙන චිත්තක්ෂණ 17ක් ආයශ නැති අවිභූතාරම්මන විද්‍යාවක් තමයි මෙහිදී යොදලා තිබෙන්නේ. ඒකාන්තයෙන්ම වෙන්න ඕන මොකද අරමුණු වෙන්නේ ප්‍රඥප්තියක් නිසා. මොකද මේකට ප්‍රඥප්තිය කරමුණු කරන්නට බෑ. තදාරම්මන තිබෙනවා නම් තදාරම්මන තිබෙන වීති අරමුණු වෙන්නේ කාමාවචර ධර්ම විතරයි. එතකොට මේ ප්‍රඥප්තියක් අරමුණු කරන්නට බෑ ඒ වීතියකින්. ඒක නිසා මේක වෙන වීතියක්, චිත්තක්ෂණ 17ක් ආයශ නැති අවිභූතාරම්මන විද්‍යාවකින් තමයි මේ ප්‍රඥප්තිය අරමුණු කරන්නේ. ඒකයි මේදී මේ ආකාරයට යොදලා තිබෙන්නේ. ඔන්න චිත භවාංගයට වැටුණා, දැන් අම්මා කියලා දැනගත්තා. දැන් ඊළඟ වීතිය පහළ වෙනවා, තුන්වෙනි මනෝද්වාරික වීතිය පහළ වෙනවා. අපි බලමු මොකද තිබෙන්නේ කියලා. තුන්වෙනි මනෝද්වාරික වීතියේ මෙන්න මේ ආකාරයට තිබෙනවා. විස්තරයක් කරනවා, රූපයේ දුටුවේ යයි තීරණය කිරීම. මේක සම්මුතිය. ඒ කියන්නේ මේ ප්‍රඥප්තිය අරමුණු කරගනිම්ම නැවතත් වීතියක් අරමුණු කර වෙනවා. ඒකෙදි දන්නවා මේ රූපයේ දුටුවා කියන දර්ශනය පහළ වෙනවා. මෙන්න මේ රූපයේ දුටුවා කියන විඥානනේ මේ වීතිය සම්පූර්ණ වෙනකොට පහළ වෙලා ඉවරයි. දුටුවා දැන් හරියටම අම්මා කියන අම්මම දුටුවා කියන දැන ගැනීම මේ විදියේ ඉරණවත් එක්කම විඥානනේ වෙන්නේ. ඒකට ප්‍රඥප්තියක් තමයි ආරමුණු වුනේ. එතකොට ඊතල වලින් ඉරි වලින් ක්‍රමානුකූලව යොදලා තිබෙනා මනෝමන සිත් වලද මේ ප්‍රඥප්තිය ආරමුණු වුනේ කියලා. ඊට පස්සේ සිත භවංගයට වැටෙනවා මෙන්න හතරවෙනි මනෝද්වාරික විදිය. දැන් මේ වෙනකොට හරියටම තීරණය කළා ඉවරයි ස්වභාවික ධර්මතාවය. දුටු රූපය අන්න දැන් ඒ දුටු රූපයට තීරණය කරගත් රූපයට ඒක නම්මන සම්මුතියක් විදිහට ගත්තොත් දැන් අපි කතා කරන්නේ සම්මුතියක් විදිහට තමයි තේරෙන්නේ. නමුත් ඇතුළේ සිදුවෙන්නේ සම්පූර්ණ පරමාර්ථ ක්‍රියාවලිය. නමුත් අපි දැන් මේක ඉදිරිපත් කරන්නේ ප්‍රඥප්තීන් වලින් සම්මුතියෙන්. ඇතුළ සිදුවෙන්නේ පරමාර්ථ ක්‍රියාවලිය බව සිහිපත් කරගන්න. තීරණය කරගත් රූපයට ඇලුම් කිරීම, ඇලුම් කිරීම, කැටීම්, යථාර්ථය දැකීම් ආදී සිදුවීම්. අන්න එහෙනම් මෙන්න මෙතනදී සමහර විට අම්මා වෙනුවෙන් ලෝභයක් පහළ වෙන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී අම්මව දැක්කහම ගැටුම් ස්වභාවයක්, ද්වේෂයක් පහළ වෙන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී අනේ අම්මා දැක්කට පස්සේ යථාර්ථ උපුත ස්වභාවය මතක් වෙන්නට පුළුවන්. අනේ මේ ධර්ම ස්වභාවයක් නේද මේ ආදී විදියට යා මානසිකාර කරන ස්වභාවය anu අනේ මේ රූපස්කන්ධයක් නේද ආදී විදියට. එහෙනම් ඒ ආකාරයේ අනුව මෙන්න මෙතන ජවන් පතනේ වීම සිද්ධ වෙනවා. එකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. මම මෙහිදී කුසල් අකුසල් ආකාරයෙන් නෙමෙයි කතා කළේ. මෙහිදී කතා කළේ මේ අනුබන්ධක මනෝද්වාරික වීති සම්බන්ධ වෙන්නේ කොහොමද කියලයි. මීට පෙර අපි මේ අකුසල් අකුසල් ආකාරයෙන් පතනේ වෙන හැටි කතා කළා. අපි දැන් ඕන්නම් ඒකත් උදාහරණයක් විදිහට කතා කරමු මෙතනදී. අපේ තෝ මේ අම්මට බොහෝ ආදරේ කෙනෙක් කියලා. අම්මට බොහෝ ආදරේ කෙනෙක්. ඔන්න අම්මගේ වර්ණ සටහන වැටුණා. එතකොට අම්මා කියන ධර්මතාවයක් ඊතර නැහැ ස්වභාවික ලෝකෙ. මේ මොහොතට හිතන්න. මේ මොහොතට වර්ණය දකින මොහොතට අම්මා කියන ධර්මතාවයක් වෙන විදිහක් නැහැ. විඥානනේ දැන් තියෙන්නේ, සිත තියෙන්නේ වර්තමාන වර්ණය කියන අවස්ථාව. වර්තමාන රූපය තමයි වැටෙන්නේ. ඒ වර්තමාන රූපය තමයි දැන් විචාරණය කරමින් සිටින්නේ මෙන්න මේ දක්වා. ඊට පස්සේ හිත භවංගෙට වැටුණා. අන්න ඒ වර්ණය අතීත වර්ණයක් විදිහට සිත් නැවත මනෝද්වාරික විදිහට අරමුණු කරගත්තා. අන්න මෙතෙන්දී මියා නිතරම අම්මට බොහොම කැමති නම්, අම්මට බොහොම ආලය කරනවා නම්, අම්මට බොහොම ප්‍රේමය කරනවා නම්, මෙන්න මෙතන පහළ වෙන්නේ යාට ලෝභ මූල සිත් අටෙන් එකක්. ලෝභ මූල සිත් අටෙන්නේ. ඒ කියන්නේ අකුසල කර්මයක්.
මොන ධර්මතාවයකට වුණත් ලෝභය පහල කිරීම, කැමැත්ත පහල කිරීම, අරමුණට ඇලීම ලෝක ස්වභාවය. අම්මට කාට වුණත් ලෝභයෙන් ඇලීම ලෝක ස්වභාවයක් විදිහට, ධර්මතාවයක් විදිහට, පරමාර්ථයක් විදිහට එතන අකුසල ධර්මතාව තමයි හට ගැනීම සිද්ධ වෙන්නේ. ඒකයි ස්වභාවය. මේදී ඒ අතීත වර්ණය ආරම්භ කරගනිමින් තවත් මනෝද්වාරික විදිහ, පළවෙනි මනෝද්වාරික විදිහ පහළ වුණා. එහෙනම් මෙතනදිත් පහළ වෙන්නේ යාට ඒ ලෝභ මූල සිත් අටෙන් එකක් මන. හොඳයි, ඊට පස්සේ මෙන්න මේ දෙවන මනෝද්වාරික විදිහ පහළ වෙනවා. අරමුණ සම්බන්ධයෙන් නම් තුන්වෙනි වීතිය, මනෝද්වාරික වෙත නම් දෙවෙනි මනෝද්වාරික වීතිය. එහිදී රූපියට කියන නම අරමුණු කරගනිමින් සිත තමයි පහළ වෙන්නේ. අම්මා කියන ප්‍රඥප්තිය අරමුණු කරගනිමින් ඔන්න දෙවන මනෝද්වාරික වීතිය පහළ වුණා. එතකොට මෙහිත් පහළ වෙන්නේ ඒ ලෝභ මූල සිත් අටෙන් එකක්මයි. හොඳයි, ඊට පස්සේ තුන්වෙනි මනෝද්වාරික වීතිය, තුන්වෙනි මනෝද්වාරික වීතිය පහළ වෙනවා. රූපය දුටුවේ යයි තීරණය කරන තුන්වෙනි මනෝද්වාරික වීතිය අම්මා කියන ප්‍රඥප්තියමයි. හැබැයි රූපය දුටුවේ හොඳින් තීරණය කරගන්නවා. මේ වීතිය යන අවසානයේදී විජානනීය විජානනෙන් තීරණය වෙනවා, ආ මේ දුටුවේ අම්මාමයි කියන ධර්මතාව ස්වභාවය. එහෙනම් එහෙදිත් පාළ වෙන්නේ ලෝභ මූල සිත්මයි, ලෝභ මූල සිත් අටෙන් එකක්මයි. ඔන්න හතරවෙනි මනෝද්වාරික වීතිය මේ වෙනකොට තීරණය කළ ඉවරයි. රූපයට රූපය අම්මගේමයි, මේ අම්මාමයි කියලා තීරණය කළා ඉවරයි. එහෙනම් පින්වත් ඇත්තන්ට සිතන්නට පුළුවන්ද, බලවත්ම චේතනාව, බලවත්ම ජවනිය තිබෙන්නේ මොන මනෝද්වාරික වීතියේද කියලා. සිහිපත් කරගන්න, හතරවෙනි මනෝද්වාරික වීතියේදී ජවන්වල චේතනාව හරිම බලවත්. ඇයි? මෙන්න මේ ලෝභය කියන ඒ ධර්මතාවය, නැත්තම් උපාදාන කියන ධර්මතාවය තමයි අපි කතා කරනවා. ඒ අරමුණ සහ අරමුණට බැඳී යාමේ ගුණය බොහෝ සෙයින් වැඩි මෙන්න මේ ජවන්වල. හතරවෙනි මනෝද්වාරික වීතිය කියන්නේ ඒ චේතනාව, ඒ ජවන්වල චේතනාව බලව. මෙන්න මෙතන ඉඳන් දිගටම දැන් මනෝද්වාරික වීති ගලාගෙන යනවා මෙපමණයි කියලා කියන්නට මේ අම්මට ඇලුම් කිරීම වශයෙන්, අම්මගේ ඊට පස්සේ මනෝද්වාරික වශයෙන් අම්මගේ සුවඳ, අම්මගේ හැඩරුව ආදී සියලුම දේවල් අනුමුණ කරගමි. මනෝද්වාරික වීති සෑහෙන ප්‍රමාණයක් යනවා. ඒ අතුරතුරදී නැවතත් අම්මව බලනවා. නැවතත් අම්මව බලනකොට ආයිත් මේ විදිහටම වීති යනවා. මොකද සතේ පුද්ගලෙක් නැහැ මතක තියාගෙන ඉන්නේ. හේතුඵල නිරෝධයි. වර්තමාන මොහොතේ සියල්ලම ඇතුවමින් නැතුවමින් යනවා. අතීතී ගතියක් එවසුවට එම මතක තියාගන්නවා කියන ස්වභාවයක් මෙතෙන්දි සිහිපත් කරන ගන්නට බෑ. නැවතත් අමව දකින්නවා කියන්නේ නැවතත් ඒ රූපාරම්මණය කරනවා කියන්නේ නැවතත් මේ ආකාරයට වීති යනවා. ස්වභාවික සිද්ධිය. එක් චිත්තක්ෂණයකින් මේක පවත්වන්නේ. නැවතත් රූපය දකින්නවා කියන්නේ නැවතත් මේ ආකාරයටම යනවා. ආයිත් මනෝද්වාරික වීති යනවා. ඒ වගේ මනෝද්වාරික විත්තම මෙයා වෙනකොට වැඩිපුර ප්‍රමාණයක් පහළ වෙන්නේ. ඉතින් නොඑක් ආකාරයෙන් මෙන්න මේ හතරවෙනි මනෝද්වාරික වීතියේ ඉඳලා දිගටම කැමැතුමින් වශයෙන් හෝ අකමැතුමින් වශයෙන් හෝ යථාර්ථය දැකීම වශයෙන් හෝ ජවන් පහළ වෙනවා. අනං හතරවෙනි මනෝද්වාරික වීතියෙන් පස්සේ තමයි මෙන්න මේ චේතනාව, ජවන්වල චේතනාව හෙවත් කර්මීය බලවත් වීම සිද්ධ වෙන්නේ. ඒකයි මෙහිදී පින්වත් අත්තු විශේෂයෙන්ම සිහිපත් කරගන්නට ඕනේ. දැන් බලමු කර්මයේ ස්වභාවය අනුව මෙන්න මේ වීති අපි සාකච්ඡා කරලා. අති තුන් දෙයක් කතා කරන්නේ. පළවෙනි වීතිය පංචද්වාරික වීතියේ ජවන් හත අතිශය දුර්වලයි. ඒ කර්ම දුර්වලයි. ඒවා උප්පත්තියකට යන්නට බැහැ පින්වත් අත්තු. ප්‍රතිසන්ධියකට මේ කර්ම හත යන්නට බෑ. ප්‍රතිසන්ධියකට ඉදිරිපත් වෙන්නට බෑ මේ කර්ම හත. ප්‍රතිසන්ධියක් ලැබුවට පස්සේ විපාක විදිහට වීතියට ඉදිරිපත් වෙන්නට පුළුවන්. මතකනේ, කුසල විපාක, අහේතුක කුසල විපාක 8ක් තිබුණා, අකුසල විපාක 7ක් තිබුණා, සහේතුක කුසල විපාක 8ක් තිබුණා. අන්නේ ආදී විදියට
ප්‍රතිසන්ධියෙන් පස්සේ සත්වයා ජීවත් වන කාලයේදී ප්‍රතිසන්ධියෙන් පස්සේ ප්‍රතිසන්ධිසිත නෙමේ ප්‍රතිසන්ධියෙන් පස්සේ සත්වයා ජීවත් වන කාලයේදී විපාකයක් පහළ වෙනවා නම් අන්නේ විපාක වලට සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රවෘත්ති විපාක කියන්නේ මොකද්ද? ප්‍රතිසන්ධිසිත නෙමේ ඊට පස්සේ ප්‍රතිසන්ධිසිතෙන් පස්සේ ප්‍රතිසන්ධිසිත කියන්නේ එක සිතයි විපාක සිතක් එකක් එක සිතයි එක භවයකදී එක සිතයි ඊට පස්සේ ජීවිත කාලය පුරාම විපාක පහළ වේද? ඒ සියලුම විපාකයෝ චුතියක්. චුතිය දක්වා. චුතියත් අතුරුම චුතිය දක්වාම ඔක්කොම ප්‍රවෘත්ති විපාක විදියටයි සලකන්නේ. ප්‍රතිසන්ධි සිත ඒ විපාකය ප්‍රතිසන්ධි විපාක. එන විපාක වර්ග දෙකක් තියෙනවා. ප්‍රතිසන්ධි විපාක තියෙනවා, ප්‍රවෘත්ති විපාක තියෙනවා. විපාක ආකාර දෙකයි. විපාක ආකාර දෙකයි. මොකද්ද විපාක ආකාර දෙක? ප්‍රතිසන්ධි විපාක සහ ප්‍රවෘත්ති විපාක. එහෙනම් යම්කිසි කර්මයකට පුළුවන් මේ ද්‍යාකාරයෙන්ම විපාක හදන්න. හැබැයි සමහර කර්ම වලට පුළුවන් ප්‍රවෘත්ති විපාක හදන්නට විතරයි. සමහර කර්ම වලට පුළුවන් ප්‍රවෘත්ති විපාක හදන්නට විතරයි. කර්ම හැදෙන්නේ කොහේද? ජවන් වලදී. කර්ම කියන ධර්මතාවය හදන්නේ චිත්ත වීති වලදී, ජවන් වලදී. එහෙනම් චිත්ත වීති වලදී ප්‍රබල වූ චේතනාවන්ට, ප්‍රබල වූ කර්මයන්ට, ප්‍රබල වූ ජවනයන්ට පුළුවන් ප්‍රතිසන්ධි විපාක හදන්නත් ප්‍රවෘත්ති විපාක හදන්නත් දෙකම පුළුවන්. අපි හිතමු එක් කර්මයක් අපි ගමු. ජවන් හතෙන් එකක් ගමු. එකක් කර්මයෙන් කතා කරන්නේ. කර්ම නෙමේ ඉදිරිපත් වෙන්නේ මරණාසන්න මොහොතට මැරෙනකොට කර්මයක්. ඒක වචන කර්මයක් ඉදිරිපත් වෙන්නේ. ඒ බලවත් කර්මයකට පුළුවන් එක වතාවක් ප්‍රතිසන්ධි දෙන්න. හොඳට සිහිපත් කරගන්න. බලවත් කර්මයකට පුළුවන් එක වතාවක් ප්‍රතිසන්ධි දෙන්න. මේ පමණයි ප්‍රවෘත්ති විපාක කියන්නට බෑ. සෑහෙන ප්‍රවෘත්ති විපාක දීමේ හැකියාවක්. සමහර කර්ම තිබෙනවා ප්‍රතිසන්ධියක් දෙන්න විදිහක් නැහැ. ප්‍රතිසන්ධියක් දෙන්න විදිහක් නැහැ, බලවත් නැහැ. චේතනාව බලවත් නැහැ, ප්‍රතිසන්ධියකට යන්න විදිහක් නැහැ. එවැනි කර්ම, එවැනි චේතනා, ඒවා ප්‍රවෘත්ති විපාක විතරයි ලබා දෙන්නේ. ඒවා ලබා දෙන්නේ ප්‍රවෘත්ති විපාක විතරයි. ඒවා දුර්වල කර්ම. ඒවා දුර්වල කර්ම. ඒවා ප්‍රතිසන්ධි කර්ම නෙවෙයි. ඒවා ප්‍රවෘත්ති කර්ම ගෙන දෙන, ප්‍රවෘත්ති විපාක ගෙන දෙන කර්ම. එහෙනම් මෙතන එතකොට කර්ම වර්ග දෙකක් තියෙනවා. ප්‍රතිසන්ධියක් ගෙන දෙන්න පුළුවන් කර්මත් තියෙනවා. ඒවට කියනවා කර්මපත. කර්මපත කියන්නේ ප්‍රතිසන්ධියකුත් ගෙන දෙන්නට පුළුවන්, නැවත ප්‍රවෘත්ති විපාක ගෙන දෙන්නත් පුළුවන්. අන්නේ වගේ කර්මයකට කියනවා කර්මපතයක්. ඒවා කර්මපතයක්. අනිත් ඒවා සාමාන්‍ය කර්ම. ඒවා ප්‍රවෘත්ති කර්ම. එන ප්‍රවෘත්ති කර්ම වලට දෙන්නේ ප්‍රවෘත්ති විපාක විතරයි. කර්මපත, කර්ම කියලා දෙකක් කොටස දෙකක් තියෙනවා. කර්මපත, ප්‍රවෘත්ති කර්ම. ආදී විදිහට බෙදලා දක්වන්නට පුළුවන් සුදුසු පරිදි සම්මුති දේශනාවෙන් ඉන්න එක් විදිහට කතා කරනවා. එහෙනම් කර්මපතයක් කිව්වේ බලවත් වූ චේතනාවක්, බලවත් වූ කර්මයක්, බලවත් වූ සිතක්, බලවත් වූ කුසල් සිතක්, බලවත් වූ අකුසල් සිතක්, බලවත් වූ චේතනාවක්, බලවත් වූ කර්මයක් ආදී විදිහට මේ නම් භාවිත කරන්නට පුළුවන්. එහෙනම් එතනදි කියන්නේ එයාගෙන් පුළුවන් ප්‍රතිසන්ධියක් දෙන්නත් පුළුවන්, ප්‍රවෘත්ති විපාක දෙන්නත් පුළුවන්. සමහර කර්ම තියෙනවා දුර්වලයි. ඒවා ප්‍රවෘත්ති කර්ම. එවෙන් දෙන්නේ ප්‍රතිසන්ධියක් දෙන්නට බෑ. එවෙන් දෙන්නේ ප්‍රවෘත්ති විපාක පමණයි. පළවෙනි චක්කුද්වාරික වීතිය ජවනුත්, මනෝද්වාරික වීති තුනක ජවන් වලටත් ඒ ජවන් වලින් හදන්නා වූ කර්මය. එහෙනම් කර්ම එතන 28ක් තියෙනවා. ඒ කර්ම 28ම ප්‍රවෘත්ති කර්ම. ඒවා ප්‍රවෘත්ති කර්ම. ඒවෙන් ගිනත් දෙන්නේ ප්‍රවෘත්ති විපාක පමණයි. ප්‍රවෘත්ති විපාක පමණයි. සිහිපත් කරගන්න ඕනේ අන්‍ය අතිශය විශේෂයි මේ අවස්ථාව. අභිධර්මයෙන් අපි ජීවිතය යොදවන්නේ මෙන්න මේ වගේ සියුම් ධර්මතා ස්වභාවයෙන්.
එහෙනම් මෙන්න ප්‍රවෘත්ති කර්ම 28ක්. 28ක් කියලා අදහස් කරේ 7 වරක් 4යි. ජවන් 7ක් තියෙනවනේ එක වීතියක. එහෙනම් මුල් වීති 4ෙම ජවන් 28 ප්‍රවෘත්ති කර්මයි. ප්‍රතිසන්දියට ගෙන දෙන්න බෑ. ඇයි බලවත් උනේ නැහැ? බලවත් වෙන්නේ ඇයි? දැඩිව අල්ලාගත්තු. දැඩිව අල්ලා ගන්න අරමුණ හොඳින් අඳුන ගන්න ඕනේ. අද අරමුණ හඳුනා ගැනීම සිද්ධ උනේ තුන්වෙනි හතරවෙනි වීතියෙන් පස්සේ. තුන්වෙනි මනෝද්වාරික වීතියෙන් පස්සේ තමයි අරමුණ පිළිබඳ ඇත්තටම ඒ අරමුණ, ඒ කැමති කියන අරමුණ එයා අඳුනගත්තේ හතරවෙනි වීතියෙන් පස්සේ, තුන්වෙනි මනෝද්වාරික වීතියෙන් පස්සේ. ඒක නිසා හතරවෙනි මනෝද්වාරික වීතියේ ජවන් ප්‍රතිසන්දි කර්ම. අන්න එතනින්නම් තමයි ප්‍රතිසන්දි කර්ම පටන් ගන්නෙ. ඒක නිසා බලවත් කර්ම එතනින්නම් දිගටම ඒ අරමුණ අරභ්‍යා වීති යම් ප්‍රමාණයක් පහළ වෙනවද? ඒ ජවන් බලවත්, ඒ කර්ම බලවත්, ඒ චේතනා බලවත්. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නුනේ. මොහොතක් යනකොට ඇත්තුනි මේ ජීවිතය අපි කර්ම කෝටි ප්‍රකෝටි වාරයක් පහළ කරනවා. ඇත්තුනි මොහොතකට ඒ සඳහා විපාක ලැබීම සිද්ධ වෙනවා අනාගතයේදී. මේ මොහොතේ නෙමෙයි අනාගතයේදී. මේ භවෙම වෙන්නත් පුළුවන්, අපි ඒක ඉස්සරහදී කතා කරනවා. ඊළඟ භවෙදී වෙන්නත් පුළුවන්, නිවන් දක්නාතුරු වෙන්නත් පුළුවන්. මේ ධර්මතාව වලින් අපි කර්ම සකස් කරනවා. එහි විපාක අනාගතයේදී දෙනවා. එහෙනම් සම්මා සම්බුදු යන වාසේ ජීවිතය කියන්නේ කර්ම විපාක චක්‍රයක් කියලා දේශනා කරනවා. පින්වත් ඇත්තොනි ඒකයි මෙහිදී තේරුම් ගන්නට ඕනේ. බුදුදහම කියන්නේ වචන ගොන්නක් නෙමෙයි. ඒ වචන අතරතුරේ තියෙනවා, ඒ වචන තුල තිබෙනවා මහා සත්‍යයක් ඇතුළත් වෙලා. ඒ සත්‍යයයි මතු කර ගන්නට ඕනේ. වචන නෙවෙයි, ඒ වචන ඇතුළේ තියෙන සත්‍යයයි අපි ලබා ගන්නට ඕනේ. හොඳයි, මෙන්න මේ ආකාරයෙන් පින්වත් ඇත්තන්ට දැන් පැහැදිලි. දැක්ක ගමන්, අරමුණක් දැක්ක ගමන් ප්‍රතිසන්දි කර්ම හදාන්නේ නැහැ. මෙන්න මේ ඇසුරු කරගෙන මම විශේෂ ධර්ම ස්වභාවයක් සිහිපත් කරන්නම්. සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය භවනාවේදී. ඉන්ද්‍රිය භවනාව කියන්නේ මෙන්න මේ පංචේන්ද්‍රයට වැටෙන අරමුණු පිළිබඳ කුමක් කළ යුතුද යන්න බුදුහාමුදුරු දේශනා කරනවා. ඇහැට වැටෙච්ච අරමුණක් ඇසිපිය ගහන්න ඉස්සෙල් අතෑරලා දාන්න, හිතන්ට යන්න එපා. කැමැත්තක් එන්නට පුළුවන්, ඒ මොහොතේම අතාරින්න. අතෑරියොත් මොකද්ද වෙන්නේ? ඒ මොහොතේම අතෑරියොත් වෙන්නේ ක්ෂණික ආශාවක් පහළ වෙන්නට පුළුවන්, ක්ෂණික දේශයක් පහළ වෙන්නට පුළුවන් අරමුණ කෙරේ. අතාරපු ගමන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ ආකාරයට ප්‍රතිසන්දි කර්ම හදන්නට යන්නේ නැහැ. ඒ මුල අවස්ථාවේදී, මුල් අවදීදී ලෝභය ද්වේෂය ක්ෂණිකව ආවා. ඊට පස්සේ අපි ක්ෂණිකව අවබෝධ කරගන්නවා මෙන්න මේ ධර්ම ස්වභාවය අපි දැන් දන්නවා එක. ඊට පස්සේ තව වැටෙනවා යථාර්ථයට, දැන් යන්නේ කුසල් සිත්. එහෙම නොවුණු ඉන්න නැවත නැවතත් ඒ අරමුණ පස්සේ අපි මනෝද්වාරික මට්ටමින් හිතන්නට පළඹුණේ නම් ඒ දිගටම ඇත්තුනි මොනවද සිද්ධ වෙන්නේ? බලවත් කර්ම, ප්‍රතිසන්දි කර්ම, කර්මපත හැදීම සිද්ධ වෙන්නේ. අනුපාදාහණය කියන ධර්මතාව විසිද්ධ වෙනවා දිගටම. මේ වගේ සිදු වෙන්නට ගියා. අපි එන එන අරමුණ අපිට පුළුවන් නම් එතන 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 ඇතෑරලා දමන්න. ආන්න මේ ආකාරයේ කර්ම භව, මේ ආකාරයේ ප්‍රතිසන්දි ජනක කර්ම හැදීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් නම් දකින අරමුණ යථාර්ථය දකිමින් ඉන්න. අපි කිම අරමුණක් දැක්කා, අපි ලෝභුනෙත් නැහැ, ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ, ඒක යථාර්ථය දකින්න. ඒක ප්‍රශ්නයක් නැහැ. යථාර්ථය දකින්නවා කියන සිද්ධිය තුළ සිද්ධ වෙන්නේ කුසල් ජවන් පහළ වෙනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි භවය, ඒ කියන්නේ කර්මයක් හැදෙනවා. හැබැයි හැදෙන්නේ කුසල කර්ම. එතන ඒ වගේ සිද්ධියකුත් සිහිපත් කර ගන්නට ඕනි. මොනියම් ආකාරයකින් හෝ රහතුන් වහන්සේ නමක් වෙනකම් කර්ම නැමැති ධර්මතාවය හැදෙන එක කුසල කර්මයක් වූ අකුසල කර්මයක්. ඔය ආකාර දෙකකින් එකක් ජනනය වෙනවාමයි තමයි ස්වභාවය. ඒ කියන්නේ අපි අරමුණෙන් පැත්තකට ගියා කියලා කර්ම නොහැදී ඉන්නේ නැහැ. සංඛාර හදන්නතුයි ඉන්නේ නැහැ. ඉතිරිදී කතා කරනවා කර්ම නොහැදී ඉන්නේ නැහැ. එතකොට අරමුණෙන් පාට අපිට යථාර්ථය දකින්නට පුළුවන් නම් අපි හදන්නේ කුසලක.
කුසල් හදන්න. ඒකයි තියෙන වටිනාකම. කුසලයෙන් තමයි, කුසලයේ තුල තමයි ඒ ලෝකෝත්තර ඥානෙ උපදවන්නේ. ඒ බෝධි ඥානෙ උපදවන්නට කුසලයේ නැමති ධර්මතාවය. ඒ ඥාන සම්පන්න කුසල් සිත්වල තමයි ඒ බෝධි ඥානයට අවශ්‍ය චෛතසික ටික තියෙන්නේ. එතකොට එහෙම කරනකොට ඒ බෝධි ඥානයට අවශ්‍ය චෛතසික ටික, ධර්මතා ටික, ගුණ ටික වැඩෙනවා. වැඩෙනවා. වැඩිම සිද්ධ වෙනවා. වැඩිලා 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 එක මොහොතක් එනවා ලෝකෝත්තර සිතක් පහළ කරගන්න. අනේ අනා අපි කියන සත්‍ය බෝධිපාශික ධර්ම. එහෙනම් සිත් සතක් වූ බෝධිපාශික ධර්ම වැඩෙන්නේ මෙනි මේ කුසල් සිත් පහළ කරොත් විතරයි. එතකොට අපි මේ වගේ අරමුණක් දැකලා යථාර්ථවාදීව අරමුණ වේගින් අතාරිනවා කියන්නේ, මේ ඉන්ද්‍රිය භවනා හොඳට පුහුණු කරනවා කියන්නේ අපි ඒ බෝධි ඥානිය වඩවන්නට අවශ්‍ය ධර්මතා පහළ කරගෙනමින් සිටිනවා. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනේ. මේ අපි පරමාර්ථ විදිහටයි දේශනාව මෙහිදී විස්තර කරන ලබන්නේ ගැන සිහිපත් කරගන්න. හොඳයි, මෙන්න මේ ආකාරයට අපිට දැන් තේරෙනවා ජීවිතයේ යම් සිද්ධියක් යම් අරමුණක් අරබයා නැවත නැවතත් නැවත නැවතත් ඇලීම් ගැටීම් සිද්ධ කරන්නට ගියොත් එතන පුදුමාකාර විදිහට අකුසල් ජවන් පහළ වෙලා කර්මපත හැදෙනවා, ප්‍රතිසන්දි ජනක කර්ම හැදෙනවා. අපිට පුළුවන් නම් ඒ අරමුණු එතන එතන අතරලා දාලා යථාර්ථවාදී විදිහට ලෝකෙ හසුරවන්නට, අන්න එතනින් අපිට කුසල කර්ම පහළ වෙලා ඥාන සම්ප්‍රයුක්ත කුසල් පහළ වෙලා මේ ලෝකයෙන් එතර වීමට අවශ්‍ය ධර්මතා සම්පාදේ වෙනවා චිත්තසංතානි. ඒ බව සිහිපත් කරගන්න. අපි මෙහිදී සාකච්ඡා කරනවා පුද්ගලයන් තුන් දෙනෙක්ට මෙන්න මේ අනුබද්ධක මනෝද්වාරික වීති ඇති වෙන ආකාරය. කෙනෙක් තමයි ශ්‍රුතවත් ආර ශ්‍රාවකෙක්, අනෙක් කෙනා තමයි අශ්‍රුතවත් පෘථග්ජන, අනෙක් කෙනා රහතුන් වහන්සේ නමක් කියලා සිහිපත් කරගන්න. අපි බලමු මේ ශ්‍රුතවත් ආර ශ්‍රාවකෙක්ට මෙන්න මෙයාගේ වර්ණාරම්මණයක් උඩට පස්සේ එයාගේ වීතීන් ගලාගෙන යන ආකාරය, සතියේ පිහිටලා යෝනිසෝ මනසිකාර කරන කෙනෙක්. එහෙනම් අපි දන්නවා මේ වෙනකොට ඒකාන්තයෙන්ම මෙතන පහළ වෙනවා කුසල් ජවන්. මොකද වැටුණා වූ ඒ වර්ණාරම්මණය කෙරෙහි යථාභූත ස්වභාවය පහළ කිරීම වශයෙන් ඒ වොත්තපනිනේ ධර්මතාවය මතුවෙලා, ඒ ගතිය උස්සන්න වෙලා මතුවෙලා මිහිදී සිත කුසලයට වැටෙන. එම ජවන් සිත් හත ස්වභාවය නම් එය ප්‍රවෘත්ති කර්ම ගෙන දෙන්නක්. මෙතන සුදුසු පරිදි අතීත වර්ණීය ක්‍රියාත්මක වෙනවා. එනම් මෙතනදී කුසල් ජවන් පහළ වීමක් වෙන්නේ. මෙන්න ඒ රූපියට කියන නම සිහිපත් වෙලා ප්‍රඥප්තියක් ආකාරයෙන් අරගෙන වීතිය පහළ වෙනවා. එතකොට මෙතනත් කුසල් ජවන් පහළ වෙන්නේ. එතකොට මේ දිගටම කුසල් ජවන් තමයි පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ආකාරයට යාගේ චිත්තසංතානිය ඒ අරමුණ අරබෙහා දිගටම කුසල් ජවන් පහළ වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පුඤ්ඤාභි සංකාරය තමයි මෙහිදී පහළ වෙනු ලබන්නේ. විශේෂයෙන්ම යථාභූත ස්වභාවයේ සිටින නිසා ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් හතරෙන් එකක් තමයි පතනේ වීම සිද්ධ වෙන්නේ. එකයි හිදි සිහිපත් කර ගන්නට ඕනි. හොඳයි, ඊට පස්සේ අපි බලමු අශෘතවත් ඒ පෘථග්ජනයෙක්ට මේක වැටුණොත් එයා ඉන්න ස්වභාවය අනුව එයා ලෝකේ සදාතනික යථාර්ථය දන්නේ නැහැ,
යථාමාති ස්වභාවය යථාභූත ස්වභාවයක් දන්නේ නැහැ. සම්මා සම්බුදුන් වහන්සේලාගේ ධර්මය අසුරු කරන්නේ නැහැ. ඒ ආර්ය ශ්‍රාවකය අසුරු කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රය අසුරු කරන්නේ නැහැ. එයා ලෝකයේ ස්වභාවය දන්නේ නැහැ. එයා ලැබුණු ඉෂ්ඨාරම්මණයක් නම් ඒ අරමුණ කෙරෙහි ඇලෙනවා. අනිෂ්ඨාරම්මණයක් නම් අරමුණ කෙරෙහි ගැටෙන ස්වභාවයක් තමයි එයා පුරුදු කරලා තිබෙන්නේ. ඒක නිසා එයාට මෙතන වැටෙන්නේ අකුසල් ජවන්. ඒ ආකාරයෙන් මේ දිගටම යාට අකුසල් ජවන් පතන වීම සිද්ධ වෙනවා. ඒ ආකාරයෙන් එයා අකුසල කර්ම සහ අකුසල කර්මපත සෑදීම සිදු කර ගන්නවා. එකයි මෙහිදී සිහිපත් කර ගන්න ඕනි. හැබැයි ඒ පුද්ගලයන් දෙදෙනාම මෙන්න මේ දෙවන මනෝද්වාරික වීතියේ ඉඳලා ප්‍රඥප්තින් ආකාරයෙන් තමයි මෙම ධර්මතාවය ආරම්භ කරන්නට පටන් ගන්න. මෙන්න මේ ආකාරයෙන් ප්‍රඥප්තියකට ආරමුණ වැටෙනවා නම් සිහිපත් කර ගන්නට ඕනි සංඥා විපල්ලාසයකට ඒ සංස්කාර ස්වභාවය යථාභූත ස්වභාවයෙන්ම අරගෙන නැහැ. යම් අවිද්‍යා මට්ටමක් එහි තිබෙන බව සිහිපත් කර ගන්න. ඒ කියන්නේ ඇත්තටම මේ වර්ණ රූපයක් අපි කියමු මලක් දුටුවා නම් ඒ මල අරභයා මෙතන ඒ මලේ වර්ණ අරභයා මෙතන මල කියන ධර්මතාවය අසුරු කරගෙන චිත්ත වීති පහල කරා නම් එක්තරා අවිද්‍යා මට්ටමක් එහි තිබෙනවා. මොකද ප්‍රඥප්තියක් භාවිතා කිරීම සම්බන්ධයෙන් සංඥා විපල්ලාසයක් මෙන්න මේ දෙවන මනෝද්වාරික වීතියේ ඉඳන් ආරම්භ කළා තිබෙනවා. අපි හිතමු තුන්වෙනි පුද්ගලයා හැටියට රහතන් වහන්සේ නමකට සිදුවන වීතිය කතා කළහොත් පළවෙනි වීති දෙක මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. වර්තමාන වර්ණය අතීත වර්ණය ආදී විදිහට වීති දෙක ගන්නවා. එතකොට පළවෙනි එකේදී ක්‍රියාසිත මෙතනත් ක්‍රියාසිත දෙකටම ක්‍රියාසිත පහළ වෙන්නේ. හැබැයි රූපියට කියන නම ප්‍රඥප්තියක් ආධාරයෙන් සිතන්නට උන්වහන්සේ පෙළඹෙන්නේ නැහැ. උන්වහන්සේගේ චිත්ත වීති දිගටම වර්ණ ධාතු ඇසුරු කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද සංඥා විපල්ලාසයකට එම චිත්ත වීතිපත් වෙන්නේ නැහැ. ඒ සැබෑ ස්වභාවික අරමුණ හෙවත් ඒ වර්ණා රම්මණයමයි ඒ වීතිහි යන්නේ. හැබැයි උන්වහන්සේ දන්නවා උන්වහන්සේට ඕනන් පුළුවන් ඒ ප්‍රඥප්තියක් අරමුණු කරගෙන ඒ විදිහට සිතන්න. හැබැයි උන්වහන්සේ දන්නවා යථාභූත ස්වභාවය මේ වෙනකොට අවබෝධ කරගෙන ඉවරයි. මේක ප්‍රඥප්තියක් වශයෙන් ගත්තත් මේක ධර්මතා ස්වභාවයක් විතරයි. එතන සදෙත් පුද්ගලයෙක්වත් ඊ ආකාරයේ ධර්ම ස්වභාවයක්වත් නැහැ. හේතුඵල නිරෝධයි. මේ ද්වදස ආයතන මේ සියලුම ධර්මයෝ පච්චුප්පන්නයි. හේතුන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන සැබෑ විද්‍යාව උන්වහන්සේගේ චිත්ත සන්තානයේ තියාගෙනයි උන්වහන්සේ මේ ප්‍රඥප්තියින් ඇසුරු කිරීම සිද්ධ කරන්නේ. නූන පහළ වෙලා මේ වෙනකොට ඉවරයි. නමුත් ප්‍රඥප්තියක් ආකාරයෙන් උනත් අරමුණු කිරීමේ හැකියාව තිබෙනවා. සම්මුති ජීවිතය ගත කරනකොට ඒ ආකාරයෙන් ගත කරන්නට සිද්ධ වෙනවා. හැබැයි යථාභූත ඥානිය පහළ කරගෙන ඉවරයි උන්වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේගේ සඤ්ඤාවන් විපල්ලාසයකට ලක් වෙන්නේ නැහැ. සඤ්ඤා විපල්ලාසයක් සිද්ධ වෙන්නේ නැහැ. අනේ වූ පුද්ගලයන්ගේ ඒ සඤ්ඤාව එක්තරා විපල්ලාසයකට සංස්කාරයන්ගේ යථාභූත ස්වභාවයෙන් ගන්නවොත් ඒ හඳින ගැනීමට වඩා වෙනස් වූ ස්වභාවයකින් වර්ධ ස්වභාවයකින් අවබෝධ කර ගැනීම සිදු වෙන එකයි මේ සංඥා විපල්ලාසයක් කියන්නේ. සංස්කාරයන්ගේ යථාභූත ස්වභාවය නොදකීම වෙනත් ආකාරයකින් ඒ සංඥාව ගැනීමෙන් අර්ථ තමයි මේ තිබෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් ඒ පුද්ගලයන් තුන්දෙනාගේ විචාරණයේ පිළිබඳ අවබෝධය තුළින් මේ බුදුදහමේ යථාර්ථය පින්වත් ඇත්තන්ට අවබෝධ වෙනවා ඇති. මෙහිදී පින්වත් ඇත්තන්ට පහදා දීමට බලාපොරොත්තු වන්නේ
මෙතෙක් අධ්‍යයනය කළ ඒ ධර්මයන් අප යම් ආකාරයකින් යම් ගැඹුරකින් ජීවිතය තුලින් බලන ආකාරය මේ ජීවිතය කියන ඒ සම්මුති දහම් ස්වභාවය අපිට දැනෙන දහම් ස්වභාවය පරමාර්ථ අයුරින් වටහා ගන්නේ කොහොමද කියන ධර්ම ස්වභාවයක් මතු කර ගන්නටයි අපි මේ උත්සාහ ගන්නේ. ඒක නිසා අර පිළිවෙලට අපි විස්තර කරන ලද ඒ රණුකානේ චන්දවිමල අපේ හාමුදුරුවන්ගේ ඒ පොතේ මාතෘකාවෙන් මොහොතකට ඉවත් වෙලා අපි එනවා සංස්කාර විශේෂ සම්බන්ධයෙන් පොදු දේශනා අංක 5 චිත්ත වීති හා ජීවිතය කියන ධර්මතාවය පිළිබඳ පින්වත් ඇත්තන්ට පහදා දෙන්නේ. මේ වෙනකොට පින්වත් ඇත්තන්ට අවබෝධයක් තියෙනවා අපි සම්මුතියෙන් ජීවිතය කියන්නේ මොහොතක් 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 පාසා වෙනස් වෙන ධර්මතා ස්වභාවයක්. එක් පැත්තකින් රූපය ගත්තොත් රූප කලාප විදිහට චිත්තක්ෂණ 17කින් බිඳියනවා. එහෙත් ඉපදීමත් භංගයත් අතර තිබෙන්නේ ජරාවක්. ඒ කියන්නේ මොහොතක් පාසාම ක්ෂණයක් පාසාම වෙනස් වෙනවා. ඒ වගේමයි සිතත්. සිතත් ක්ෂණ 3යි. ඒකත් මොහොතක් පාසාම වෙනස් වෙනවා. මේ ආකාරයෙන් සිත සහ කය දෙකම නාම සහ රූප යන දෙකම අතිශය වේගයෙන් ක්ෂණයක් පාසා වෙනස් වන ධාතුන් විදිහටයි අපිට ඒ නාත ධර්මය අසුරු කරන අවස්ථාවේදී අවබෝධ වෙන්නේ. ඉතින් ඒක තමයි ලෝකේ යථාර්ථය. නාම සහ රූප ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. නමුත් අපි මෙහි වැරදි සංඥාවක් යොදාගෙන තිබෙනවා. මේක බොහෝ කලක් තියෙන දෙයක්ය. මේ සතෙක් පුද්ගලයෙක් නැමැති ආත්ම ස්වභාවයක් තිබෙනවාය යනාදී වැරදි දිට්ටි වැරදි අවබෝධයන් තිබෙනවා. නමුත් මේ යථාභූත ස්වභාවයනම් හේතුන්ගෙන් මේ මොහත කියන ධර්මතා ස්වභාවය තිත්තක්ෂණයක් කියලා අපි සිතමු. හේතුන්ගෙන් හටගත් මෙන්න මේ ධර්ම ස්වභාවය හේතු නිරෝධ වෙනවාත් එක්කම ඒ මොහොතෙම නිරෝධ වෙලා යනවා. ඒකයි ඇත්ත. එහෙනම් රූපය තියෙන එකක් නෙමෙයි හේතුඵල දහමක්. නාමයක් තියෙන එකක් නෙමෙයි ඒකත් හේතුඵලයි. එහෙනම් හේතුඵල නාම රූප ධම් පරම්පරාවකට අපි කියනවා මම අපි අම්මා තාත්තා දුව පුතා ආදී නොඑක් නොඑක් ඒ සංඥා වර්ධ සංඥා අපි භාවිතා කරලා තිබෙනවා. නමුත් ඒ ස්වභාවය පිළිබඳ යථාභූත ඥානය පහළ කර ගන්නකොට තේරෙනවා මේ මොහොතක් පාසා හේතුන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වෙන නිරෝධ වෙලා යනකොට නිරෝධ වෙන නාම රූප ධම් පරම්පරාවක් කියලා. ඒ සියුම් අවස්ථාව තමයි මේ වෙනකොට අපි හිත පාඩම් වලදී සාකච්ඡා කරේ. ඒදී තේරුණා නාම සහ රූප අතිශය වේගින් ඇතිවීමින් නැතිවීමින් පරම්පරාවක් මිසක් පවතින දෙයක් ස්ථිර දෙයක් ආත්මීය ස්වභාවයක් නිත්‍ය ස්වභාවයක් සුඛ ස්වභාවයක් මෙහි නැති බව. චිත්ත වීති කියන ධර්මතාවයත් අපි මේ වෙනකොට ඉතාමත් පැහැදිලිව ඉගෙන ගත්තා. ප්‍රධාන වශයෙන්ම රූපයට වඩා අපිට මෙහිදී දැනගත යුතු වෙන්නේ සිත පිළිබඳව. සිත ක්‍රමානුකූලව పూర్ව සිතේ ප්‍රත්‍ය ඇතිව අපරසිත පහළ වෙමින් ඒ චිත්ත පරම්පරාවක් ක්‍රියාත්මක වෙන බව අපි අවබෝධ කරගත්තා. එහෙදි චිත්ත පරම්පරාව සම්මා සම්බුදුන් වහන්සේගේ බුදු නුණට අහු වුණා චිත්ත වීති ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට අපට වැටහුණා මේ ජීවිතය කියන්නේ චිත්ත වීතියින් එකතුවක් කියලා. ආදී වශයෙන් අපේ ප්‍රඥාව දිනු වුණා. එහෙනම් අපට තේරෙනවා සතෙක්ගේ ජීවිතය කියලා කියන්නේ මේ තිස්වාසි තලයන්හි පහළ වෙලා ඉන්නා වූ
සතෙක් කියලා කියන්නේ සිත් පරපුරක්. බොහෝ විට රූපය අසුරු කරන් පහළ වෙන්නා වූ සිත් පරපුරක් වශයෙන් තමයි අපි දැන් ජීවිතය කියන එක දකින්නේ. රූප සටහනක් අසුරු කරගෙන මේ පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු. මේ තියෙන්නේ සිත් පරම්පරාවක්. ආරම්භයක් නැහැ. තෘෂ්ණාව තිබෙන තුර අවසානයක්ද නැති සිත් පරම්පරාව. ඉතින් මෙන්න මේ සිත් පරම්පරාවකට කියනවා සත්වයෙක් කියලා. එතකොට එක සිතක් අපි තනි කරලා ගත්තොත් ඒ සිත ඒකාන්තයෙන්ම පහළ වෙන්නේ පූර්ව සිතේ ප්‍රත්‍ය නිසායි. පෙර සිතක් තිබුණු නිසායි අපර සිත පහළ වුණේ. ඒක තමයි ලෝකයේ තිබෙන යථාර්ථය. පෙර සිතක් නැත්නම් අපර සිතක් පහළ වෙන්නේ නැහැ. පූර්ව සිතේ ප්‍රත්‍යෙම්මයි අපර සිත පහළ වෙන්නේ. ඒ ආකාරයට තමයි මේ සිත් පරපුර ගලාගෙන යන්නේ. සාමාන්‍යයෙන් මේ සංසාරය කියලා කියන්නේ මේ ආපු සම්පූර්ණම සිත් පෙළ. නමුත් සම්මුතියට අපි මේක බහ ආකාරයෙන් බෙදා ගන්නවා ඒ චිත්ත පරම්පරාව ඇසුරු කරන රූප භූමිය වෙනස් වීම නිසා. නමුත් සත්‍ය වශයෙන්ම කතා කළොත් සිත දන්නේ නැහැ රූප භූමිය මාරු වෙනවද නැද්ද කියලාවත්. සිත තමන්ගේ කෘත්‍ය එවත් විජානන කෘත්‍ය නිමක් නැතුව කරගෙන යනවා. සිත දන්නේ නැහැ සිත සමග චෛතසික පහළ වෙනවද කියලා. චෛතසික දන්නේ නැහැ ඒගොල්ලොත් එක්ක සිත පහළ වෙනවද කියලා. ඒ වගේ ස්වභාවයක් හිතන්න ඒ වෙන්නේ නු ධර්මතා එකිනෙකාට ප්‍රත්‍ය වෙමින් හටගන්නා ධර්ම ස්වභාවයක් මෙහි තිබෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට සිත් පරපුරක් තිබෙනවා. ඒ සිත් පරපුරේ මූලික වශයෙන්ම කතා කරොත් ඒ යම් වර්තමාන සිතක් පහළ වෙනවන් ඒ පහළ වෙන්නේම පූර්ව සිතේ ප්‍රත්‍ය අරගෙනමයි. එතකොට මේ සිත් පරම්පරාවක් තමයි සත්වෙක් කියලා අදහස් කරන්නේ. මේ සත්වයා භව ගමනේ යන ස්වභාවයක් තිබෙන්නේ. මේ භවවල එකතුව තමයි සංසාරය කියලා අදහස් කරලා තිබෙන්නේ. හොඳයි. මේ ආකාරයට තමුන්ට සිතේවි අලුත් චිත්ත පරම්පරා නැත්නම් අලුත් සත්වයේ ලෝක ධාතුවට බිහි වෙනවද කියලා. ඇත්තටම අලුත් සත්ව පරම්පරා අලුත් සත්වයේ ලෝක ධාතුවට බිහි වෙන්නේ නැහැ. ඉන්න සත්වයා භවය මාරු කරමින් යන සිද්ධියක් විතරයි තිබෙන්නේ. අලුත් සත්වෙක් ඇති වෙන විදිහක් නැහැ. අලුත් සත්වෙක් ඇති වෙනවා කියන අලුත් චිත්ත පරම්පරාවක් ඇති වෙනවා කියන එකයි. අලුත් චිත්ත පරම්පරාවක් ඇති වෙන විදිහක් නැහැ. අලුත් සිතක් ඇති වෙන විදිහක් නැහැ. පූර්ව සිතක ප්‍රත්‍ය නැත්තම්. පූර්ව සිතේ ප්‍රත්‍ය ලැබෙමින් අපර සිත පහළ වෙන නිසා අලුත් චිත්ත පරම්පරා ලෝක ධාතුවට පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒකාන්තයෙන්ම. ඒ වගේමයි යමෙකුට සිතේ නිවන නැවත ධර්මතාවය හේතු කරගෙන සිත් පරම්පරාව නතර වෙනවා. මේ ආකාරයට ගියොත් ලෝක ධාතුන් සතුන්ගෙන් සිඳෙයිද කියලා. යන්තාකල් බුදුරු පහළ වෙලා මේ ලෝක ධාතුන්ගේ සීනු සතුන් නැති වෙලා හිස් වෙලා යාවිද කියන අදහසක් ඒවි. නමුත් එහෙම වෙන්නේ නැහැ පින්වත් අත්තුනි. ලෝක ධාතුත් අනන්තයි. අනන්තවත් ලෝක ධාතුන්ගේ සත්වයොත් අනන්තයි. ඒක නිසා එම නිවන් දැක්කා කියලා සත්වය අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනන්ත සත්තුන්ගේ අනන්තයක් නිවන් දැක්කත් සත්වය අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලවරක් නැති විශේෂ ස්වභාවයක් තමයි මේ ලෝක ධාතුන්ගේ තියෙන්නේ. ඒක නිසා නිවන් දැක්කා කියලා සත්වය අඩු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආකාරයට චින්තනය සකස් කරගන්න නැවත නැවතත් අලුත් කරුණු මට ඉදිරිපත් කරන්නට දැන් මේ සුදුසු අවස්ථාවක් නෙවෙයි. හොඳයි. මෙන්න මේ ආකාරයෙන් එතකොට ජීවිතය කියන්නේ සිත් පෙළක් බව සිහිපත් කරගන්න. ඒ සිත් පෙළට අපි ඉතින් සම්මුති ආකාරයෙන් නොයෙකුත් නම් දාගෙන සම්මත කරගෙන තිබෙනවා. ඒ සම්මුති ධර්මතා ස්වභාවයක් විතරයි. ඒ පරමාර්ථ ස්වභාවේ නම් අතරක් නැතුව පූර්ව සිතේ ප්‍රත්‍ය ලැබමින් ඒ ශක්තින් සහ ක්‍රියාව ඒ චිත්තජාතික පින්ඩිය පහළ වේගෙන කෙලවරක් නැති ගමනක් ධර්මතා ස්වභාවයක් විතරයි. නමුත් මේ විජානනයක් පහළ වෙන නිසා දැනගැනීමක් නැමැති ධර්මතාවයක් පහළ වෙන නිසා අපේම දැනගැනීම නැමැති ධර්මතාවය අනුසාරයෙන් මෙන්න මේ ධාතුන් විවිධාකාරයෙන් විජානනය කරමින් ඉහෙට සම්මුති සටහන් දෙමින් ලෝකීය නැමැති ධර්මතාවයක්
අපි විඥානයේ විජානනයේ නැමති ගති ලක්ෂණ අසුරු කරගෙන හදාගෙන තිබෙනවා. එහි මායාකාරය තමයි විඥානය. විඥානය තමයි විජානනය නැත්තම් දැනගැනීමක් පහළ කරන්නේ. ඒක නිසායි මේ ආකාරයෙන් භව ගමනක් යෑමට සිදු වෙලා තිබෙන්නේ. හොඳයි. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. එහෙනම් අපි බලමු මේ සංසාර ගමනේ හැදිලා තියෙන භවයන්ගින් එකතුවකින් භවයක් කිව්වේ ප්‍රතිසන්දියත් චුතියත් අතර කාලය. ඒ කාලය අපි කුඩාවට බෙදාගත්තොත් අපිට කියන්න වෙනවා චිත්ත වේතියක් කියලා. එහෙනම් ජීවිතයක් කියන්නේ ප්‍රතිසන්දියත් භවංගත් චුතියත්. එහෙනම් ජීවිතේ මෙන්න මේ ආකාරයට අර්ථ දක්වන්න පුළුවන්. ප්‍රතිසන්දියෙන් පසු භවංග පතනේ වෙනවා, ඊට පස්සේ වීතිසිත, නැවත භවංගසිත, වීතිසිත, භවංගසිත, වීතිසිත, භවංගසිත, චුතිය පහළ වෙලා භවය මාරු වෙලා නැවත අලුත් භවයකට යනවා. එහෙනම් ජීවිතය කියන්නේ ප්‍රතිසන්දිසිත, භවංගසිත, වීතිසිත සහ චුතිය. ප්‍රතිසන්දි එකයි, භවංගම එපමණයි කියලා කියන්න බෑ, වීතිසිත එපමණයි කියලා කියන්න බෑ, චුතිසිත එකයි. ඒක තමයි ජීවිතය කියන යථාභූත ස්වභාවය. එහෙනම් මෙන්න මේ ජීවිතය තුළ සාමාන්‍ය කෙනෙක්, සාමාන්‍ය පුතග්ජන කෙනෙක්, අපි උදාහරණයක් විදියට ගත්තොත් සත්වයෙක්. මේ මනුෂ්‍ය සත්වයාගේ ඒ පහළ වෙන චිත්ත වේති පිළිබඳ මේ වෙනකොට සියලුම මූලික චිත්ත වේති ටික අපි අවසන් කරලා ඉවරයි. ඒ කියන්නේ ඒ මනෝද්වාරික වීති, මනෝද්වාරික වීති 9ත්, ඒ පංචද්වාරික වීති 75ත් මේ වෙනකොට පින්වත් ඇත්තන්ට අපි පහදලා දීලා ඉවරයි. ඔන්න ඔය පංචද්වාරික වීති වලිනුත්, ඔය මනෝද්වාරික වීති 9නුත් තමයි අපේ ජීවිතය, සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඊට වනා එහාට විසිරුණු තව වීති ස්වභාවයක් තියෙනවා. අර්පණාජවන් සහ මරණාසන්න චිත්ත වීති කියන ඒ ස්වභාවය අපි තවම කතා කරේ නැහැ. ඒක කතා කරන්නේ මෙන්න මේ සංස්කාර දේශනාවේ යථාභූත ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ. ඒක අවසානයේදී අපි අර්පණාජවන් සහ මරණාසන්න චිත්ත වීතිය කතා කරනු ලබනවා. හොඳයි. මේදී එහෙනම් අපි ජීවිතය කියලා අර්ථ දක්වගත්තා. ප්‍රතිසන්දිය, ප්‍රතිසන්දිසිත, භවංගසිත, විතිසිත. විතිසිත කියන්නේ ඒ ජීවිතයේ යම් අරමුණක් ගත්තාත් ඒ අරමුණු අරභයා පහළ වෙන ලද සිත් එක. අපි කතා කළා වීතියකදී වීති මුක්ත සිත් තියෙනවා, විතිසිත තියෙනවා. වීති මුක්ත සිත් කියන්නේ භවංගසිත. විතිසිත කියන්නේ ඒ ජීවිතයේ පංචේන්ද්‍රිය හෝ මනේන්ද්‍රිය හරහා වැටුණු අරමුණ අරමුණු කරන ලද සිත් වලට කෝ විතිසිත කියලා. අන්නේ සිත් වීති මුක්තයි. ඒ කියන්නේ භවංගසිත. මේ ආකාරයට ඉතින් පුළුල්ව තමන්ගේ චින්තනයේ විහිදවල විවිධ කෝණවලින් ජීවිතය දිහා බලන්න. එතකොට තමයි මේ ජීවිතය කියන එක යථාභූත ස්වභාවයක්, අනේ මේක පරමාර්ථ ධර්ම ස්වභාවයක්ම නේද ආදී විදියට අපි සම්මුතියෙන් ඈත් වෙලා පරමාර්ථ විදියට ලෝකය බලලා සම්මුතිය ඉතාමත්ම හොඳින් පරිහරණය කරන්නට පුළුවන් වෙන්නේ පරමාර්ථය පිළිබඳ යථාභූත ස්වභාවය ලබාගත් කෙනෙකුට. එයා හරි අලංකාර විදිහට, හරි සුදුසු විදිහට මේ සම්මුතිය හැසිරු කරනවා. ඒකයි තියෙන මේ උත්තරීතරත්වය. ජීවිතය කියලා එහෙනම් එක් මොහොතකට වින් කළා ගත්තොත් සිහිපත් කරගන්න ඇත්තුනේ ඒ තියෙන්නේ සිතක්. ඒ තියෙන තිත්තක්ෂණය. ඒ තිත්තක්ෂණය තුළදී මොකක්ද සිදුවෙන්නේ? ඒ සිත ප්‍රසාද භූමියක් ඇසුරු කරගෙන පහළ වෙනවා. ඒක තමයි ජීවිතයේ කෙටිම අවස්ථාව. එක් චිත්තක්ෂණයයි අපි හිතමු රූප භූමියක් ඇසුරු කරගෙන පහළ වෙනවා කියලා. එහෙනම් රූප භූමියක් පෙර තිබුණේ නැහැ. ඒ මොහොතමයි හටගත්තේ හේතුඵලයි. සිතත් පෙර තිබුණේ නැහැ. ඒ මොහොතමයි හටගත්තේ හේතුඵලයි. එහෙනම් රූප සහ නහම පෙර නොතිබීම හේතුඵලයන්ගෙන් හටගත් ධර්මතා ස්වභාවයක්. හේතු නිරෝධ වෙනකොට රූප භූමියත් නාමයක් නිරෝධයට පත් වෙනවා. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්ම ස්කන්ධයම පවත්වන්නේ මෙන්න මේ එක් චිත්තක්ෂණයක් තුළ සිදුවෙනා වූ ධර්ම ස්වභාවයක් තමයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළා.
එකයි පුදුම ආශ්චර්ය. මෙහිදී සිහිපත් කරගන්නට ඕනි මේ නාමස්කන්ධයක් නිසා මේ ස්කන්ධ හතරක් තිබෙනවා. මේ වෙනකොට අපි පහදා දීලායි තිබෙන්නේ, මේ තිබෙනවා වේදනාස්කන්ධය, මේ තිබෙනවා සංඥාස්කන්ධය, මේ තිබෙනවා සංස්කාරස්කන්ධය. සුදුසු පරිදි සිතට ආවේනික වූ සංස්කාරස්කන්ධයක් තිබෙනවා. ඒකයි මෙතන සංස්කාරස්කන්ධය කියනකොට 50ම ගන්නේ නැහැ මේදී. චේතනාව ප්‍රමුඛ 49ක් ධර්මතාවම ගන්නේ නැහැ. ඒ සිතට සුදුසු, ඒ සිත සමග උපදින සංස්කාර ප්‍රමාණය විතරක් එෙහිදී සොයා ගන්න. ඒක අපිට චිත්තචෛතසික chart එකෙන් සොයා ගන්නට පුළුවන්. ඒ ආකාරයෙන් මෙන්න මේ මොහොතක් කියන්නේ මෙන්න මේ වගේ නාම ස්කන්ධ හතරක් පහළ වෙනවා. සංඥා ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ, ඊට සමාන්තරව රූප ස්කන්ධ. එහෙනම් මෙන්න මේ පංචස්කන්ධයක් මොහොතක් පාසා හේතු බල දාමින් පහළ වීම තමයි මේ ජීවිතය කියලා කියන්නේ එක් පැත්තකින්. එහෙනම් මේක කොහොමද පහළ වෙන්නේ හේතුඵල? මේක පහළ වෙන්නේ හේතු උන්. මෙන්න මේ හේතු පිළිබඳ ධර්ම ස්වභාවය ඉදිරිපත් කරන්නේ පටිච්ච සමුප්පාද කියන ධර්ම ස්වභාවය. එහෙනම් පටිච්ච සමුප්පන්නයි කියන්නේ මෙන්න මේ ප්‍රත්‍යයන්ගෙන් හේතු උන්ගෙන් හටගන්නව මෙන්න මේ ධර්ම ස්කන්ධය. පටිච්ච සමුප්පන්නවයි ප්‍රත්‍යයන්ගෙනුයි වර්තමාන මොහොතේ මෙන්න මේ ධර්මතාව උපදින්නේ. පච්චුප්පන් වර්තමානයි වර්තමාන මොහොතේ හේතුන්ගෙන උපදිනා මෙන්න මේ ධර්මස්කන්ධය. පටිච්චසමුප්පාද කියන ධර්මයේ අසුරු කරගෙන අපි විස්තර කරමු. එහෙනම් මේදී පටිච්චසමුප්පාද කියන දර්ශනය ගත්තොත් මෙන්න මේ ඒ සංස්කාරය මේ සිතේ තියෙනවා සංස්කාර විඥානය තිබෙනවා, ඒ සමග පහළ වෙන චෛතසික තිබෙනවා, සහ රූප සංස්කාර නාම සංස්කාර තිබෙනවා. මෙන්න මේ නාම සහ රූප එකිනෙකාට ප්‍රත්‍යවිබින් නැගීම තමයි ඒ පටිච්චසමුප්පාද කියන දර්ශනයේදී සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. එහෙනම් එක්තරා විදිහක ධර්මතාවල පටිච්චසමුප්පන්න භාවය හේතු කරගෙන මෙන්න මේ ස්කන්ධ පංචකයක් කියන ධර්මතාවය උපදිනවා. එහෙනම් ස්කන්ධ පංචකයයි පටිච්චසමුප්පාදය කියන්නේ ධර්මතා දෙකක් නෙමෙයි එකක්මයි. පටිච්චසමුප්පන්නව හේතුන්ගෙන් ඒ ප්‍රතිඵලයක් විදිහට මේ ස්කන්ධ පංචකය කියන එක බිහි වෙනවා. එහෙනම් මේක බිහි වෙන්නේ ඇයි? පටිච්චසමුප්පාදය නිසා. පටිච්චසමුප්පන්නව හේතුන්ගේ යෙදීමේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ නාම රූප ධර්ම පුඤ්ජය පහළ වෙනවා. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මෙහෙදී අදහස් කරන්නේ එතකොට මේ පටිච්චසමුප්පාදය පංචස්කන්ධය මේ වෙන වෙනම ධර්මතා නෙවෙයි. මේවා එක මොහොතක් තුළදී හටගන්නා වූ ධර්මතා ස්වභාවය විවිධ පැතිකඩ වලින් මෙන්න මේ ධහම පිළිබඳ සම්මා සම්බුදුන් වහන්සේ නුවණින් බැලීමක් සිදු කරලා තිබෙනවා. ඒකයි මෙහෙදී සිදු කර ගන්නට ඕනේ. එහෙනම් මේක හේතුඵල භාවය තමයි ඒ පටිච්චසමුප්පන්න දේශනාවෙන් ඉදිරිපත් කරන්නේ. මේක හේතුන් හටගන්නා ස්වභාවය තමයි පටිච්චසමුප්පන්න භාවයෙන් දේශනාවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ. ඒකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි. ඒ වචනවල වචන ඇතරලා ධර්මතා ස්වභාවයක් විදිහට මේක හිතන්න. එතකොට මේ කිසිම ධර්ම ගැටලුවක් ඇත්තටම එන්නේ නැහැ. මේ වචනත් එක්ක අපි පැටලෙන්න ගියොත් තමයි මේ ප්‍රශ්නය ගොඩනැගෙන්නේ. මේක ධර්මතා ස්වභාවයක් විදිහට අවකාශයේ තියලා නුවණින් හිතන්නට පුළුවන් නම් තාමත්ම පහසුවෙන් මේ ධර්මීය පිළිබඳ අවබෝධයක් ගන්නට පුළුවන්. හොඳයි. එතකොට මෙන්න මේ ආකාරයෙන් පුළුල් දහම් ස්වභාවයක් පින්වත් ඇත්තන්ට දැන් පහළ වෙලා තිබෙනවා. දැන් චිත්තසංතානයේ සූදානම් ලෝක යථාර්ථය සොයාගන්න. දැන් මේ වෙනකොට බොහෝ දහම් පොත් කියවා තේරුම් ගැනීමේ හැකියාවක් සහ ධර්මයෙන් නැමති ස්වභාවයේ ජීවිතයට යොදා ගැනීමේ ප්‍රායෝගික යොදා ගැනීමේ හැකියාවක් පින්වත් ඇත්තන්ට ඇති වෙලා ඇති. ඉතින් මේක තමයි මේ යුගයේ වෙන්නට ඕනි විශේෂම සිදුවීම. මේ ආකාරයෙන් මේ දහම පිළිබඳ අවබෝධය, මේ පිරිසිදු අවබෝධය,
මේ සංසාර ගමන නිම කිරීම පිණිස ප්‍රත්‍ය වෙන බව පින්වත් ඇත්තෝ සිතන්න. හොඳයි, මෙන්න මෙහිදී මම තවත් විශේෂ කාරණයක් සිහිපත් කරනවා. මතක තියාගන්න, මෙන්න මේ රූප භූමියක් ඇසුරු කරගෙන එතකොට මේ චිත්තතසික පින්ඩයක් පහළ වෙනවා. මේවා වෙන්වෙන් වූ ගති ලක්ෂණියෝ, පරමාර්ථියෝ, ස්වභාව ලක්ෂණ. එතකොට සම්මා සම්බුදුන් වහන්සේ මෙන්න මේ ධර්මතාවයක් නුවණින් පර්යේෂණය කළා, දේශනා කරනවා. මෙන්න මේ ධර්මත් ස්වභාවය අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියන්නේ මොකද? හේතුන්ගෙන් හටගෙන හේතු නිරෝධවත් වෙනවත් එක්කම ඉතුරු නැතුව නැති වෙලා යන. බොහෝම ඉක්මනින් මේක නැති වෙලා යනවා, ස්ථිර නෑ. නිත්‍ය නැති නිසා අනිත්‍ය ස්වභාවය වෙනවා. අනිත්‍ය නම් මේ දුක්ඛ ස්වභාවයේ තියෙන බව සිහිපත් කරගන්න. අනිත්‍ය වූ ධර්ම සාමය සමගම දුක තිබෙනවා. ඒ නිත්‍ය නොවන ධර්මතාවය තුළම දුක තිබෙනවා. ඒකයි ඒක දුක්ඛ ආර්ය සත්‍ය. එහෙනම් මේ වගේ සංස්කාර ධර්ම කොහෙද තිබෙන්නේ? මේ වගේ සංස්කාර ධර්ම හේතුන්ගෙන් හටගන්නා වූ ධර්ම කොහෙද තිබෙන්නේ? සංකත ධර්ම කොහෙද තිබෙන්නේ? එතන අනිත්‍ය දුකයි ඒකාන්තීම පවතින. දේව බ්‍රහ්මාදී ඒ සත්ව ස්වභාවයන්ට, විශේෂයෙන්ම බ්‍රහ්මයන්ට මේ දෝමනස්සය කියන එක පහළ වීම සිදුවෙන්නේ නැහැ. එහෙම ගත්තොත් ඔවුන්ගේ ජීවිත දුක කියන ධර්මතාවය නැහැ කියලා කියන්නට බෑ. මොකද සංස්කාර ධර්මයන්ගේ තමයි ඒ දේව බ්‍රහ්ම ආත්මත් නිර්මාණය වෙන්නේ. එන සංස්කාර ධර්ම කොහෙද තිබෙන්නේ? ඒක දුකයි. එන 31 තලයේම දුක් කාණ සත්‍යෙන් මිදෙලා නැහැ කියලා තේරුම් ගන්න. 31 තලයේම දුක් ආර සත්‍යයට ඇතුළත් බව සිහිපත් කර ගන්න. ඒක ආර්ය න්‍යායක්. ඒක සම්මා සම්බුදුන් වහන්සේ බුදුනෝණින් දකින්නවා. මේ 31 තලයේම මේ සංස්කාර ධර්මයන්ගේ නිමැවුමක්, ඒකාන්තයේම දුක නැමැති ධර්මතාවය තිබෙනවා. ඒක නිසා ආර්ය න්‍යායක් ගේනවා දුක් ආර සත්‍ය කියලා. ආර්ය න්‍යායක් සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබනවා. අපි ඉදිරියේදී චතුරාර්ය සත්‍ය පිළිබඳ කතා කරනවා. හොඳයි, එනම් මෙහිදී නිත්‍ය නැති නිසා, ඒ සංස්කාරය වහා බිඳින නිසා අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි. ඒ වගේමයි මෙන්න මේ ධර්ම, මෙන්න මේ සියලුම සංස්කාර පෙර නොතිබීමයි හටගන්නේ. පෙර නොතිබීමයි හටගන්නේ ඒ වෙලාවේ යෙදෙන හේතුන්ගෙන් හටගන්නේ. වර්තමාන මොහොතේ යෙදෙන හේතුන්ගෙන් තමයි මේ ධර්මතා කුංජ හටගන්නේ, නාම සහ රූප. ඒ වර්තමාන මොහොතේම හේතු නිරෝධ වෙනකොට ඒ ධර්මතා නිරෝධයට පත් වෙනවා. ඉතිරි නැතුවම නිරෝධයට පත් වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතිරි නොතිබීම නිරෝධයට පත් වෙනවා නම් සදාතනිකයි කියලා ධර්මතාවයක් මෙය තුල නැහැ. ස්ත්‍රායි කියලා ධර්මතාවයක් මෙය තුල නැහැ. ආත්මයි කියලා ධර්මතාවයක් මෙය තුල නැහැ. ආත්මයි කියන හැමදාම තියෙන එක්තරා විශේෂ ධර්මතා ස්වභාවය ආත්මය. ඒ ධර්මතාවය හැමදාම තිබෙන. ආත්මය කියන්නේ එකයි, වෙනස් වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ සංස්කාර ධර්මතා තුල එහෙම ස්වභාවයක් නැහැ. වර්තමාන මොහොතේ පිරණුතු වීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනා නිසා අතීතයෙන් ආපු දෙයක් කියන්නත් බෑ, අනාගතේ යනවායි කියලා කියන්නත් බෑ. අතීතයෙන් ආවා කියලා කියන්නත් බෑ, අනාගතයට යනවා කියලා කියන්නත් බෑ. මේ මොහොතේම හටගෙන මේ මොහොතේම නිරෝධ වෙන නිසා මේ ආත්මීය ස්වභාවයක් කොහොමඩවත් තිබෙන විදියක් නෑ. අනාත්මයි. අනාත්මයි. ආත් සෑමදාම කියන කිසිම ධර්මතාවයක් මෙහි අඩංගු වෙන විදියක් නෑ. පෙර නොතිබීම හටගත්තා නම්, ත්‍රි නැතුව නිරුද්ධ වෙනවා නම්, මේ පරම්පරාව තුල, මේ නාම රූප පරම්පරාව තුල ආත්මීය ස්වභාවයක් නැහැ නේ. ඇයි? ඒ ධර්මතා පෙර නොතිබීම මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය තිබෙනකොට කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒක නිසා ස්ථිර දෙයක් පවත්වන්න විදියක් නැහැ. ඒක නිසා අනාත්මයි. එහෙනම් එක පැත්තකින් මෙන්න මේ ස්වභාවය තමයි ජීවිතය කියන්නේ. මෙන්න මේ ධර්ම ස්වභාවය ආත්මයෙන් හිස් නිසා, ආත්මයක් හෝ ආත්මයට අදාළ දෙයක් නැති නිසා, මෙහි ආත්මයක් ඇත්තෙත් නැහැ, ආත්මයට අදාළ කොටසක් ඇත්තෙත් නැහැ. අපි හිතමු මෙහෙම,
මෙන්න මේ ඒ සංස්කාරයන්ගේ ආත්මීය කොටසක් තිබෙනවා. ඒ සංස්කාර ධර්මයන්ගේ ආත්මීය කොටසක් තිබෙනවා. මේවා එකතු වෙලා ආත්මයක් හැදෙනවා කියලා. එහෙනම් මෙන්න මේ කිසිම දෙයක ආත්මයක් හෝ ආත්මෙන සම්බන්ධ දෙයක් හෝ නැහැ. ආත්මයක් හෝ ආත්මයට අයිති කොටසක් හෝ කිසිම දෙයක් මේ තුළ නැති නිසා මේක ආත්මයෙන් හිස්. මේ ධර්මතා පුඤ්ජ ආත්මයෙන් හිස්. ශුඤ්ඤත කියලා ඔකට කියනවා. ශුඤ්ඤතයි කියලා කියනවා. ශුඤ්ඤත කියන්නේ මෙන්න මේකයි. එහෙනම් ජීවිතය ශුන්‍යයි. ශුඤ්ඤතයි කියලා සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ එහෙනම් ශුන්‍යතාවයක් තමයි මේ ජීවිතය තුළ තිබෙන්නේ. ශුන්‍යතාවයක්. හිස් බවක්. ආත්මයක් හෝ ආත්මයට අදාළ දෙයක් නැති බවක්. ශුන්‍යතාවක්. ශුන්‍යතයි. ශුන්‍යතෝ ලෝකෝ ශුන්‍යතෝ ලෝකෝ. මේ ලෝකෙ ශුන්‍යතයි කියලා සම්මා සම්බුදුන් වහන්සේ බුදුනෝණින් දේශනා කරනවා. සියුම් හිතන්ඩ කිසිම ආත්මීය සංකල්පයක් කිසිම ආත්මයට අදාළ දෙයක් ත්‍රිකාලයේම මෙහෙම තිබුණේ නැහැ. ත්‍රිකාලයේම යම් දෙයක් පහළ වුණා නම් ඒ වර්තමාන මොහොතෙමයි. ඒ පෙරණතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණාමයි. පරම්පරා සම්බන්ධයක් තිබුණාට එතන ධාතු නිරෝධ වෙලයි මේ පරම්පරාව පවත්වන්නේ කියන ධර්ම ස්වභාවය තියාගන්න. මෙහි ආත්මයක් නැහැ. මේ අනාත්මයි. මේ දුකයි. මේ අනිත්‍යයි. එහෙනම් සියලු සංස්කාර ධර්මියෝ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහිපත් කරගන්න පින්වත් නැත්තු. පින්වත් ඇත්තන්ට මේ අවස්ථාවේදී සිහිපත් කරනවා ditthi දෙකක් තිබෙනවා. උච්ඡේද ditthiye සහ ශාසත ditthiye කියලා. මේ ditthi දෙකම මෙන්න මේ සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ උත්තරීතර දේශනාව අනුව මේ ditthi දෙකම බිඳිලා යනවා. උච්ඡේද හා ශාසත දෘෂ්ටිය කියන්නේ තාමත්ම හොඳින් සිහිපත් කළ යුතු අවබෝධ කරගත යුතු ධර්මතා ස්වභාවයක්. මම මෙහිදී මේ පිළිබඳ නැවත නැවතත් කතා කරන්නට යන්නේ නැහැ. තමුන් ඉතාමත් හොඳින් පොත්පත් අසුරු කරගනිමින් මේ ධර්මතාවය අවබෝධ කරගන්න දැන් එයට අවශ්‍ය මූලික පසුබිම තියෙන බව සිහිපත් කරගන්න. පින්වත් ඇත්තන්ට සිහිපත් වෙනවා ඇති අපි අනුබද්ධක මනෝද්වාරික වීති පිළිබඳ පහදා දුන්නා. එහිදී විශේෂයෙන්ම මෙන්න මේ අනුබද්ධක මනෝද්වාරික වීති අපි ජීවිතය තුළින් දකින්නටයි දැන් උත්සාහ ගන්නෙ. ඒ කියන්නේ විශේෂ දහම් කරුණු කීපයක් මේ අසුරු කරගෙන ඉදිරිපත් කරන්නටයි මේ අවස්ථාවේදී මේ සූදානම් වන්නේ. මෙහිදී අපි ජීවිතය කියලා දකින්නේ මෙන්න මේ වගේ පංචද්වාරික ඒ මනෝද්වාරික වීතීන් ඒ බද්ධ වෙමින් පුර වීති හා සම්බන්ධ වෙමින් ගලාගෙන යන වීති ස්වභාවයක්. හොඳයි අපි මෙහිදී විශේෂයෙන්ම දෙයක් සිහිපත් කරමින් විශේෂ දහම් කරුණක් මෙන්න මේ වීති තුලින් මතු කර ගන්නටයි උත්සාහ කරන්නේ. අපි අපේ අන්මේ ඥාණයට සිහිපත් කරගනිමු මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ආර්ය පරේෂණ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ලෝකේ ස්වභාව ධර්මයේ පරේෂණයට ලක් කළා. උන්වහන්සේ ජයග්‍රහණය කළා ඒ සියලුම ස්වභාව ධර්මියෝ ඇතිවිලා නැතිවිලා යන හැටි හේතුන් විදිහට උන්වහන්සේ අවබෝධ කරගත්. එක තමයි සම්මා සම්බුද්ධත්වය කියන්නේ ස්වභාව ධර්මයාගේ සියලුම හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ මහා ඥාණය උන්වහන්සේ සතු වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ උන්වහන්සේ බලනවා අන්‍යෝ ඒ සංසාර ගමනේ යන සත්වයන් දිහා. උන්වහන්සේට පුදුමාකාර භයංකාර තත්වයක් පේනවා මෙම සංසාර ගමන යන සත්වයා පිළිබඳව.
උන්වහන්සේට පේනවා අන්‍යෝ ඒ සත්වයන්ට වඩා තමුන්ගේ චිත්තසංතානයේ දැන් අවිද්‍යා ප්‍රමුඛ වූ ඒ කිලිටි දහම් 14 ඒ කිලිටි අකුසල ධර්මතා 15 වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ එතනදී තේරුම් ගන්නවා උන්වහන්සේගේ චිත්තසංතානයේ දැන් කුසල ධර්මතා හා අකුසල ධර්මතා 15 වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේට තේරෙනවා උන්වහන්සේ අවබෝධ කරගන්නවා මෙන්න මේ කුසල් හා අකුසල් ධර්මතා හෙවත් සංස්කාර කුසල කර්ම අකුසල කර්ම වලට කියනවා සංස්කාර සංඛාරා සංඛාරා නැත්ත සංස්කාරයෝ කියලා. ඒ අවස්ථාවේදී ඒ කියන්නේ සතෙක් මරණයෙන් පස්සේ නැවතත් උප්පත්තියකට යන්න පුළුවන් එක්තරා ධාතුවක් මේ චිත්තසංතානයේ ඇති වෙනවා. අන්නේ ඇති වෙන ධාතුව තමයි කර්ම නැත්තම් සංඛාරා කියලා කියන්නේ. සංඛාරක් කියුවට පස්සේ ඒක පුඤ්ඤාභි සංඛාරා කියලා කියන්න පුළුවන්, අපුඤ්ඤාභි සංඛාරා කියලා කියන්නත් පුළුවන්, ආනෙන්ජාභි සංඛාරා කියලා කියන්නත් පුළුවන්. අපි ඉදිරියේදී විස්තර කරනවා මෙන්න මේ ආකාරයේ ධර්ම ස්වභාවයක් ඇති වෙනවා මෙන්න මේ අන්‍ය වූ චිත්තසංතානයන්හි. ඒට ප්‍රධානම හේතුව වන්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවයයි. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ ප්‍රතිබල වේගයෙන් ප්‍රතිශක්තියෙන් තමයි මෙන්න මේ කර්මය නැත්නම් මේ සංස්කාර නැත්නම් මේ සංඛාර කියන ධර්මතාවය නැත්නම් මේ කර්ම භව කියන ධර්මතාවය පහළ වෙන්නේ කියන එක බුදුජන් වහන්සේ නුවණින් අවබෝධ කරගන්න. ඒ ආකාරයට සම්මා සම්බුදුන් වහන්සේට නුවණ පහළ වෙනවා. ඒ අන්‍ය වූ සියලුම ධර්මතා තමාගේ චිත්තසංතානයේ තිබුණත් ඒ අවිද්‍යාව ප්‍රමුඛ වූ ඒ අකුසල ධර්මතා පහළ නොවන නිසා තමාගේ චිත්තසංතානයේ දැන් සංඛාර නමැති කර්ම භව සකස් කිරීම නවතා තිබෙන බවක් උන්වහන්සේට අවබෝධ වෙනවා. එම නිසා කරන ලද සියලුම සංස්කාරයන් කරන ලද සියලුම අකුසල කර්ම කුසල කර්ම මේ වන විට සමුච්ඡේදන ආකාරයෙන් ප්‍රහාණය කරලා නැවතත් උප්පත්තියකට යන්නට කිසිදු සංස්කාර ධර්මයක් කිසිදු කර්ම භවයක් උන්වහන්සේගේ චිත්තසංතානයේ නැති බව උන්වහන්සේ අවබෝධ කරගන්නවා. උන්වහන්සේ මරණින් මතු නැවත උප්පත්තියකට යෑමට සඳහා අවශ්‍ය හේතුන් සියල්ලක්ම නැති කරලායි තිබෙන්නේ. ත්‍රාපත්‍යක නිවන් දකින්නවා කියලා කියන්නේ නැවතත් උප්පත්තියකට යන්නට අවශ්‍ය වන හේතු සම්පාදන ක්‍රම රටාවන් නවතා දමා තිබෙනවා. ඒක නිසා නැවත ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. ප්‍රතිසන්දියක් හටගන්නට හේතු තිබුණොත් තමයි ඒ අවශ්‍ය ප්‍රත්‍ය තිබුණොත් තමයි ප්‍රතිසන්දිය හටගන්නේ. ඒ අවශ්‍ය ප්‍රත්‍ය නැත්නම් ඒ අවශ්‍ය ධර්මතාවටක නැත්නම් ප්‍රතිසන්දිය පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේගේ ප්‍රතිසන්දියකට යාමට ඒ අවශ්‍ය සියලුම ධර්මතා උන්වහන්සේ ශේ කළ දාලා ශීන කළ දාලා පුරුසා දාලා හමාර ඒ ආකාරයෙන් සිතන්න. එතකොට සම්මා සම්බුදුන් වහන්සේ මේ අන්‍ය වූ සත්වයන් දිහා බල්ලා උන්වහන්සේට පේනවා අහෝ මෙන්න මේගොල්ලෝ කර්ම සකස් කරනවා සංඛාර සකස් කරනවා. කොහෙද මේ සංස්කාර සකස් කරන්නේ? චිත්ත වීති අනුව මෙන්න මේ ජවන් කියන ධර්මතාවයෙන්. එන චිත්ත වීතියේ ජවන් කියන්නේ මෙන්න මේ ජවන් කියන්නේ පංචද්වාරික හෝ මනෝද්වාරික ජවන් කියන්නේ මතක තියාගන්න. දැන් කර්ම මෙන්න මේ කර්ම චේතනාව ඒ සිත් තුළ චේතනාවේ බලවේගයෙන් තමයි කර්ම කියන ධර්මතාවය ප්‍රධාන හේතුව වෙන්නේ. ඒ කියන්නේ සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා චේතනාවම් භික්ඛවේ කම්මං වදාමි කියලා. ඒ කියන්නේ චේතනාවමයි කර්මය වෙන්නේ කියලා. ඒ කියන්නේ චේතනාව බලමහිමින් තමයි කර්ම කියන ධර්මතාවය පහළ වීම සිද්ධ වෙන්නේ. එසේනම් චිත්ත වීතියක මෙම ජවන් හත කියන්නේ මතක තියාගන්න ඕනි කර්ම. ඒක කුසල කර්ම වෙන්නත් පුළුවන් අකුසල කර්ම වෙන්නත්. එතකොට මෙන්න මේ කර්ම කියන ධර්මතාවය උපදින්නේ ප්‍රධානම හේතුව
කුසල කර්ම හොයවා කුසල කර්ම හොයවා සම්මා සම්බුදුන් වහන්සේට බුදුන් වහන්සේට පේනවා අවිද්‍යාව නිසායි චිත්තසංතානිය අවිද්‍යාව නැමැති ධර්මතාවය පවතින නිසායි මෙන්න මේ කර්ම කියන ධර්මතාවය හටගන්නේ කියලා සම්මා සම්බුදුන් වහන්සේට බුදුන් වහන්සේට පේනවා. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේ බුදුන් වහන්සේ බලලා මෙන්න මේ ආකාරයේ ස්වභාවයක් දේශනා කරනවා. මේ ධර්මයේ පැහැදිලි වීම උදෙසා මෙන්න මේ තර්ක සහ මේ ක්‍රම රටාව යොදලා දෙන්නේ. සිහිපත් කරගෙන නියම විදිහට චින්තනය පුළුල් චින්තනයක් පහළ කර ගැනීම සඳහායි මේ ආකාරයට අපි ධර්මයේ ඉදිරිපත් කරන්නේ. ඒක නිසා මේක එක්තරා ප්‍රඥාව වැඩෙන ක්‍රම රටාවක් විදිහට සලකලා මෙතනින් ගන්නා නුවණින් ධර්ම පොත්පත් හොඳින් කියවන්නට අවබෝධ කරගන්නට ප්‍රඥාව පහළ වෙනවා. ඒ ආකාරයෙන් ප්‍රමාණිකුලව ඒ සුප්‍රසිද්ධ ඒ අපේ හාමුදුරුවන්ගේ පොත්පත් අසුරු කරගනිමින් නিত্য වූ විනස් නොවුණු ඒ ත්‍රිපිටක දේශනාවට තමන්ගේ දැනුම නුවණ හරවා ගන්න අන්තිමේදී පින්වත් ඇත්තෝ භාවිතා කරන ධර්ම ග්‍රන්ථය තමයි මෙන්න මේ ත්‍රිපිටක දහම. ඒක නිසා එතනට යන්නට නුවණ පහදා ගන්න ඒ ත්‍රිපිටක ග්‍රන්ථ ඇසුරු කරන්නට අවශ්‍ය ප්‍රඥාව නුවණ තමයි අපි මේ ලබා දෙන්නේ. මේ ආකාරයට චින්තනය සාදාගත්හොත් මේ ආකාරයේ නුවණ පහදාගත්හොත් සියලුම ඒ ත්‍රිපිටක ආදී ධර්ම ග්‍රන්ථයන් පහසුවෙන් පරිහරණය කරන්නට අවශ්‍ය නුවණ ලැබෙනවා කියන එක පෞද්ගලිකව අපට වැටහිලා තිබෙනවා. ඒක නිසා තමයි මේ ආකාරයේ ධම්ම විශ්ලේෂණය කරන්නේ. අන්තිමේදී සත්‍ය වැටහෙවි කොයි ආකාරයකින් ගියත් කමක් නැහැ. සූත්‍ර පිටක දේශනා අභිධර්ම දේශනා ඒ මහා ප්‍රඥ අපේ හාමුදුරන් වහන්සේලාගේ පොත්පත් තේරෙනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අපිට ඔයත් අන්න දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ තුලින් මේ සංසාර ගමන නිම කරන්න අවශ්‍ය ප්‍රත්‍ය ලැබෙවි. සමස්ත සත්වයාම කරන කියන හිතන සියලුම ධර්මතා, ඒ කියන්නේ සමස්ත සත්වයාගේම ජීවිතය අලලා පද දෙකක් දේශනා කරනවා. අන්න ඒක තමයි අවිද්‍යා පච්චා සංඛාරා කියලා කියන්නේ. අවිද්‍යාව නිසා සංඛාරයෝ සාදයි කියලා සම්මා සම්බුදුන් වහන්සේ බුදුනෝණින් දේශනා කරනවා. එහෙනම් සිහිපත් කර ගන්නට ඕනි අපි කය සලවනවා නම් කතා කරනවා නම් සිතනවා නම් මේ සිතන්නේ මෙන්න මේ ජවන්වල තියෙන චේතනාවේ බලමහින්. එහෙනම් ඒ වෙලාවේදී මොකද්ද වෙන්නේ? සංඛාරයක් නැමැති කර්මයක් සකස් වීමේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ අවිද්‍යාවේ බලයෙන්. එහෙනම් මේ සත්වයා කරන කියන සිතන කියුම් කෙරුම් සිතුම් කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා සියලුම ධර්මතා අතුලත් වෙන්නට සම්මා සම්බුදුන් වහන්සේ පටිච්ච සමුප්පන්න ආකාරයෙන් වචන දෙකක් දේශනා කරනවා. ඒක තමයි අවිද්‍යා පත්‍යා සංඛාරා කියලා. අවිද්‍යා පත්‍යා සංඛාරා කියනකොට අපි කරන කියන සිතන සියලුම ධර්මතා ඒ පද දෙක ඇතුලේ තියෙන බව පින්වත් අත්තු සිහිපත් කරගන්න. පුදුම දේශනයක්, පුදුම ආකාරයි ඒ වචන දෙක තුල මේ සත්වයාගේ සියලුම ක්‍රියාකාරීත්වය, කායික වාචික මානසික ක්‍රියාකාරීත්වය ඒ වචන දෙක තුල අන්තර්ගත වන බව සිහිපත් කරගන්න. ඒක නිසා එහෙනම් අවිද්‍යා පත්‍යා සංඛාරා කියලා අදහසේ වීතීන් විදියට අපි විස්තර කරන්නට ගියොත් ඒ කියන්නේ මෙන්න මේ ජවන්. හැබැයි රහතුන් වහන්සේලාගේ චිත්ත වීති වල ජවන් එකට අයිති වෙන්නේ නැහැ. රහතුන් වහන්සේලාගේ චිත්ත වීති වල ජවන් සංඛාර හදන්නේ නැහැ. නැවත උප්පත්තියකට යන්නට පුළුවන් ශක්තියක් ඉතුරු කරන්නේ නැහැ. ඒ බව සිහිපත් කරගන්න. ඒව විසංකාරයි. ඒව සංකාරයක් සම්බන්ධයක් නැහැ. ඒ සංකාරා නැමැති ධර්මතාවය
ජනනය වීමක් නැහැ. මොකද අවිද්‍යාව නැමති ධර්මතාවයේ චිත්තසංතානී නැති නිසා. තවත් මෙව සිවුම් බව තිබෙනවා. නමුත් ඒවා සිවුම් කරන්න මෙම පාඨමාලාව CD DVD වල කාලය ප්‍රමාණවත් නැති නිසා අපි සීමාවකටයි මේවා විස්තර කරනු ලබන්නේ. හොඳයි. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියනකොට වීතියක් විදියට අපිට ඒක වීතියෙන් අපි ඒක විස්තර කරොත් මෙන්න මේ ජවන් වල ක්‍රියාකාරීත්වයයි හිතියෙන. එහෙනම් මෙන්න මේ සෑම ජවනකින්ම සාධනවා සංඛාරයක් කර්මයක් කර්ම බහුවයක්. මතක තියාගන්න මේ අවස්ථාවේදී මේ ජවනයෙන් හදන ඒ කර්මය කර්ම බහුවයක් කිව්වේයි කියලා මම විස්තර කරන්නම්. කර්ම භවයක් කියන ධර්මතාවයේදී සිහිපත් කරගන්න මේ කර්ම භව කියන්නේ චිත්ත චෛතසික පින්ඩයක් ඇති කිරීමේ හැකියාව. මේ කර්ම භවයකට තියෙනවා චිත්ත චෛතසික පින්ඩයක් ඇති කිරීමේ හැකියාව. ඒ චිත්ත චෛතසික පින්ඩයක් ඇති කරාට පස්සේ කියනවා ඒක උප්පත්ති භවයක් හෙවත් විපාක චිත්තයක් කියලා. එහෙනම් කර්ම භවයක් කියන්නේ චිත්තචෛතසික පින්ඩයක් ඇති කිරීමේ හැකියාව. භව කියන්නේ ඒකයි. භවයක් කියන්නේ ඒකයි. භව කියන අදහසේ තේරුම තමයි චිත්තචෛතසික පින්ඩයක් ඇති කිරීමේ හැකියාව. භවය චිත්තචෛතසික පින්ඩයක් ඇති කිරීමේ හැකියාව කියන භවය කියන්නේ ඒකයි. හැබැයි රහතන් වහන්සේලාගේ ජවන් වල භව නැහැ. භව ස්වභාවයක් නැහැ. නැවත චිත්තචෛතසික පින්ඩයක් ඇති කරන්නට බැහැ අනාගතයේ. අනාගතයේ චිත්තචෛතසික පින්ඩයක් ඇති කරන්න හැකියාව තිබුණා නම් නැවත උප්පත්තියකට යනවා. නමුත් උන්වහන්සේලාගේ ජවන් වල නැවත උප්පත්තියකට යන්නට භව හදන ධර්මතා ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද භවය නැමැති ධර්මතාවය හදන අවිද්‍යාව නැමැති ප්‍රධානම ප්‍රත්‍ය චිත්තසංතානිය නැති නිසා. එකයි මේදී සියුම් ගන්නට ඕනි. එනං මේ කර්මයට කියන කර්ම භව කියලා. කර්ම භව කියන්නේ චිත්තචෛසික පින්ඩයක් විපාක චිත්තචෛසික පින්ඩයක් ඇති කිරීමේ හැකියාව. හැබැයි තාම ඇති කළා නැහැ. චිත්තසංතානයක තැන්පත් වෙලා තිබෙන. සිතෙන් සිතට මේ ශක්තිය යනවා. එන කර්ම තිබෙන. නැත්තම් කර්ම අවකාශී කොහොවත් තියෙනව නෙමෙයි. මේ සිතෙන් සිතට යන ඉතරා තාමත්ම සියුම් ධර්මතා ස්වභාවයක් මීට පෙර අපි සාකච්ඡා කළා. මේ සිතෙන් සිතට මේ ධර්මතා ස්වභාවය යනවා. නැත්තම් කොහේ හරි තියලා කර්ම ඉදිරිපත් වෙනවා නෙමෙයි. ඒ සිතේම හේතුව දිලා මේ කර්ම හට ගැනීම සිද්ධ වෙන්නේ. සිං වෙන වෙනම විස්තර කරන්න ගියොත් විශාල කාලයක් යන නිසා මේ මාත්‍රකාවෙන් අපි අයින් වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ චිත්ත වීතියක ඇසුරෙන් නම් ඒ ජව. ඒක පංචද්වාරික වෙන්නට පුළුවන්. ඒක මනෝද්වාරික වෙන්නට පුළුවන්. කොහොම වුණත් ජවන් කියන්නේ කුසල කර්ම අකුසල කර්ම. එතකොට මෙතන රහතන් වහන්සේලාගේ ක්‍රියාසිත ටික අපි ඉවත් කළායි තිබෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර. එතකොට සංඛාරා කියන ධර්මතාවය තවත් නමක් කියනවා කර්ම භව. සංඛාරා කර්ම භව. ඉතින් සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙයා. අපි දන්නවා එහෙනම් අකුසල් සිත් 12ක් මෙතනට යෙදෙනවා. ඒ අකුසල් සිත් 12න් 12 ආකාරයක කර්ම හැදෙනවා. අකුසල් 12න් 12 ආකාරයක කර්ම හැදෙන බව දන්නවා. මොකද ජවනිය සඳහා මෙන්න මේ ජවන් සඳහා පංචද්වාරික වූවා මනෝද්වාරික වූවේවා මෙන්න මේ ජවන් සඳහා අපි දන්නවා කාමාවචර ජවන් අපි කතා කරන්නේ. මේ කාමාවචර සිත් 54 ඇතුළේ අපි මේ දේශනාව මෙතෙක් කල සිදු කරගෙන ගියේ. ඒ බව සිහිපත් කරගන්න අපි මේ දෙස්තල සිහිපත් කරා. මේ අපි දේශනාව වීති දේශනාව කරගෙන යන්නේ මේ වෙනකොටත් තාමත් කාමාවචර සිත් 54 ඇතුළේ. ඊට පිටතට අපි තාම ගියේ නැහැ. නමුත් සිත් ගැන කතා කරනකොට රූපාවචර අරූපාවචර ලෝකෝත්තර වගේ සිත් වලට ගියා. නමුත් අපි බොහෝ විට අපේ ධර්ම දේශනාව කරගෙන යනවා වන්නේ මෙන්න මේ කාමාවචර සිත් 54 ඇතුළේ. එතකොට මෙන්න මේ කාමචවන් තමයි මේ අකුසල් සිත් 12. එතකොට
මෙන්න මේ අකුසල් සිත් 12ට 12 15 වීම නිසා කර්ම 12 ආකාරයක් සෑදෙනවා. අන්නේ 12 ආකාරයේ කර්ම වලට කියන අපුඤ්ඤාභි සංඛාරා අකුසල කර්ම අපුඤ්ඤාභි සංඛාරා අකුසල. ඒ වගේමයි මෙන්න මේ ජවන් සඳහා කාමාවචර කුසල් සිත් 8 දෙන්නට පුළුවන්. කාමාවචර කුසල් සිත් 8 දෙන්නට පුළුවන්. අන්න එතකොට ඒ කර්ම වලට කියන පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාරා කියලා කියනවා. එහෙනම් මේ ආකාරයට අපුඤ්ඤාභි සංඛාරා 12ක් තිබෙනවා. පුඤ්ඤාභි සංඛාරා 8ක් තියෙනවා. ඒ කාමාවචර කුසල් සිත් සඳහා ජනනය වන්නා වූ කර්ම කර්ම භව කුසල් සිත් කුසල චේතනා ආදී නොඑක් නම් භාවිතා කරන්නට පුළුවන්. සුසුම් වචනේ තමයි කර්ම භව කර්ම කියන එක. එහෙනම් මේ කාමාවචර සිත් 54 ඇති. අපි කාමාවචර සිත් 54ෙන් එළියට යොත් ඒ සුදුසු වීතිවල රූපාවචර කුසල් සිත් 5 පහළ වෙනවා. තාම මේ වීති ටික අපි කරේ නැහැ. ඒ සිත් පහළ වෙන්නේ අර්පණා වීතින්හි. ඒ අර්පණා වීතින්හි එතකොට පහළ වෙනවා රූපාවචර කුසල් සිත් 5, සුදුසු පරිදි අරූපාවචර කුසල් සිත් 4. අන්නේ ධර්මතා 9ක් එතන තිබෙනවා. අන්න ඒවත් මතක තියාගන්නට ඕනි. කර්ම හදන ධර්මතා කුසල්නි, කුසල කර්ම. එහෙනම් එතෙන්දී මතක තියාගන්නට ඕනි කාමාවචර කුසල් සිත් 5 පුඤ්ඤාභි සංඛාර කොටසක්. හැබැයි රූපාවචර කුසල් සිත් 4 ආනිඤ්ඤාභි සංඛාර විදිහට සලකන්න. අතිශය සියුම් සංඛාර කොටසක් විදිහටයි මේ සංඛාර කොටස සලකන්නේ. මොකද ඒ සියුම් බව ඉතාමත්ම වැඩි නිසා ආනිඤ්ඤාභි සංඛාර කියලා යොදලා තිබෙනවා. එහෙනම් මේ ආකාරයට අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට මතක තියාගන්නට ඕනි එහි 29 ආකාරයක සංඛාරයෝ තිබෙන බව. 29 ආකාරයක සංඛාරයෝ තිබෙනවා. අපුඤ්ඤාභි සංඛාර 12ක්, අකුසල් සිත් 12, පුඤ්ඤාභි සංඛාර 13. පුඤ්ඤාභි සංඛාර 13 කිව්වේ කාමාවතර කුසල් සිත් 8 සෑදෙන සංඛාරත්, රූපාවචර කුසල් සිත් 5 හැදෙන සංඛාරත්. එතන 8යි 5යි 13යි, 13යි 12යි 25යි. අරූපාවචර කුසල් සිත් 4ෙන් හැදෙන සංඛාර 4ක්, ඒ 4යි 29. එනම් මෙන්න 29 ආකාරයක සංඛාරයෝ හදනවා මෙන්න මේ තිස්තල වාසී සත්වය. තිස්තල වාසී සත්වයන් විසින් මෙන්න මේ ආකාරයේ 29 ආකාරයක කර්ම සකස් කිරීම සිද්ධ කරනවා. කර්ම භව සකස් කිරීම සිද්ධ කරනවා. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ධර්මතාවය තුළ ඒ අභිධර්මයේ අසුරෙන් විස්තර කළ දෙනකොට අවිද්‍යාව නැමති ධර්මතාවය නිසා 29 ආකාරයක සංඛාරයන් සෑදීම සිද්ධ කරනවා. අපුඤ්ඤාභි සංඛාර 12යි, පුඤ්ඤාභි සංඛාර 13යි, ආනිඤ්ඤාභි සංඛාර 4යි ආදී විදියට 29 ආකාරයක සංඛාරයන් ජනනය කිරීම සිද්ධ කරනවා. ඒකයි මෙහිදී සිහිපත් කරගත යුත්තේ. එසේනම් සම්මා සම්බුදුන් වහන්සේට පේනවා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අහෝ මේ සත්වයා සංසාර ගමන යන සත්වයා මෙන්න මේ 29 ආකාරයේ සංඛාරයන් ජනනය කිරීම තුලින් මෙන්න මේ 29 ආකාරයේ කර්ම භව සකස් කිරීම තුලින් මෙන්න මේ 29 ආකාරයේ කුසල හා අකුසල චේතනා සකස් කිරීම තුලින් මෙන්න මේ 29 ආකාරයේ පිම්පව් කිරීම තුලින්
නැවත නැවතත් නැවත නැවතත් මේවා හේතු කරගෙන මේ සංසාර ගමන යනවා කියන එක සම්මා සම්බුදුන් වහන්සේට බුදුනුවණට වැටහෙනවා. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට මතක තියාගන්නට ඕනි, මේ කියන්නේ අතිකරණ කුසල් අකුසල් වල ඵලය. ඒ ඵලයෙන් නැවත ප්‍රතිඵලයක් විදියට විපාක ලැබෙනවා. කුසල් ලකුසල් කරාම එක්තරා ඵලයක් ඉතුරු වෙනවා, කොටසක් ඉතුරු වෙනවා. ඒ කුසල් ලකුසල් වල චේතනාවේ බලමහිමින් එක්තරා ධර්මතාවයක් චතසංතානෙ හිටිනවා. ඒක තමයි කර්මය. ඒ කර්මය නිසා නැවත චිත්තචෛසික පින්ඩයක් ලබා දෙනවා. අන්න ඒක තමයි විපාකය. අන්න ඒක තමයි විපාක විඥානය. එහෙනම් මතක තියාගන්න ඕනි, කුසල් ලකුසල් කරාට පස්සේ යම් කිසි ධර්මතාවයක් ඉතුරු වෙනවා, ඒකට කර්මය කියනවා. ඒ කර්මය හේතු කරගෙන අනාගතයේදී චිත්තචෛසික පින්ඩයක් ලබා දෙනවා. ඒක විපාක කියලා කියනවා, විපාක විඥාන කියලා කියනවා. එහෙනම් සංඛාර ධර්මතාවයේ නිසා, සංඛාරය නැමැති ධර්මතාවයේ නිසා, කර්ම භව නිසා, කරන ලද කුසල් ලකුසල් නිසා, විශේෂයෙන්ම මෙතන ගමු සංඛාරය නිසා, සංඛාර නිසා හදන අනාගතයේදී ඵලයක්, අන්න ඒ ඵලයට කියනවා විඥාන. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේ තව පදයක් මෙතන දේශනා කරනවා, අවිද්‍යා පත්‍ය සංඛාරා සංකාරපච්චා විඥාන කියලා. එනම් මේ පටිච්චසමුප්පාද දේශනාවේ දෙවනි පදයයි අපි මේ විස්තර කරේ. සංකාරපච්චා විඥාන කියනකොට මෙන්න මේ සංකාර නැමැති කර්මයේ හේතු කරගෙන ඇතිවන්නා වූ විඥාන තමයි එහිදී අදහස් කරන්නේ. එතන විඥානය කියලා අදහස් කරන්නේ ඒකාන්තයෙන්ම පින්වත් ඇත්තන්ට වැටහෙන්න ඕනේ විපාක විඥානයෝ හොඳින් සිහිපත් කරගන්න. එහෙනම් සම්මා සම්බුදුන් වහන්සේ බුදුනුවණින් පේනවා මෙන්න මේ විසිනම ආකාරයේ සංකාර නිසා ආකාර 32ක විපාක ලැබෙනවා කියලා සම්මා සම්බුදුන් වහන්සේ බුදුනුවණට වැටහෙනවා පින්වත් ඇත්තුනි. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව නැමැති ධර්මතාවය නිසා විසිනම ආකාරයක සංඛාරය හදනවා, කර්ම භව හදනවා. අන්නේ කර්ම භව උප්පත්තියට මරණාසන්න මොහොත ඉදිරිපත් වෙලා ඊට පස්සේ භව හදලා ඒ භවය තුලදී 32 ආකාරයක විපාක විඥානය ලබා දෙන බව සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් සංකාරපච්චා විඥාන කියනකොට විසිනම ආකාර යංගී සංකාරයන්ගෙන් 32 ආකාරයක විපාක විඥානය ගෙන දෙන බව සිහිපත් කරගන්න. එහෙනම් පටිච්චසමුප්පාද දේශනාවේදී සංකාරපච්චා විඥාන කියනකොට ඒ විඥාන කියන්නේ විපාක විඥානයම බව සිහිපත් කරගන්න. ඒක 32 ආකාරයි. මීට අපි පෙර ඉගෙන ගත්තා 36 ආකාරයක විඥානයන් තියෙනවා කියලා. ඒ ලෝකෝත්තර විපාක සිත් මේකට අතුලත් කරගන්නේ නැහැ. ඒ ලෞකික මට්ටමේ විපාක විතරයි මේ සංඛාරයන්ගෙන් පහළ වෙන්නේ කියලයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාර කියනකොට විසිනම ආකාරයන්ගේ අවිද්‍යා පත්‍ය සංඛාර කියනකොට අවිද්‍යාව හේතු කරගෙන විසිනම ආකාරයක සංඛාරයන් හදනවා. අපුඤ්ඤාභි සංඛාරා 12ක්, පුඤ්ඤාභි සංඛාරා 13ක්, ආනින්ජාභි සංඛාර 4ක් විදියට මෙන්න මේ ධර්මතා හේතු කරගෙන විපාක වාරයක් ලැබෙනවා. එහි ඒක නිසා ඒ අවස්ථාවට සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා සංඛාර පත්‍ය විඥාන. සංඛාරයේ හේතු වෙලා තමයි අර කර්ම භවයේ, අර කර්ම හේතු වෙලා තමයි අර විපාක වාරය ලැබෙන්නේ, විපාක විඥානේ ලැබෙන්නේ. ඒක තමයි කිව්වේ සංඛාර පත්‍ය විඥාන. මේක අපි නැවතත් පටිච්චසමුප්පාද දේශනාවේදී පැහැදිලිව විස්තර කරනවා ඉතාමත්ම කුසටහන් මගින්. මේ ආසන්න ධර්මතා ස්වභාවයක් විතරයි. එහෙනම් සිහිපත් කරගන්න, ඒ විපාක විඥාන කියනකොට වර්ග දෙකක් තිබෙනවා, ප්‍රතිසන්ද විඥාන සහ ප්‍රවෘත්ති විඥාන. ප්‍රවෘත්ති විපාක කියලා ප්‍රතිසන්ද විඥාන තිබෙනවා, ප්‍රවෘත්ති විපාක තිබෙනවා. එහෙනම් 32 ඇතුළේ 32 ආකාරයේ විඥාන ඇතුළේ තිබෙනවා ප්‍රතිසන්ද ජනක විපාක විඥාන තිබෙනවා,
ප්‍රවෘත්තිපාක විඥාන තිබෙන බව සිහිපත් කරගන්න. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට මෙන්න මේ චිත්ත වීති අසුරු කරගෙන ඒක ජීවිතයට ගලපනකොට ඒ නොහෙක් දහම් කරුණු මතු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඇත්තටම පින්වත් ඇත්තන්ට මේ චිත්ත වීති පිළිබඳ යම් අවබෝධයක් යම් යථාභූත ස්වභාවයක් ලැබුණා කියන්නේ ඒකාන්තයෙන්ම ජීවිතයේ පිළිබඳ මහා පුළුල් අවබෝධයක් ලැබෙනවා කියන එකමයි. එහෙනම් මෙහිදී අපි විශේෂයෙන්ම කතා කළා චිත්ත වීති අරබෙහා අපි වචන දෙකක් මතු කරගත්ත පටිච්චසමුප්පාදයෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ජවන්. ජවන් හැරෙනකොට ඉතුරුම විපාක කියන්නේ සංඛාර පත්‍ය විඥාන. එහෙනම් බලන්න මෙන්න මේ වීතියක් අපි ගනිමු. එතකොට අතීත භවංග කියන්නේ අතීතයේ කරන ලද කර්මයක විපාකයක් විදිහටයි මේක පහළ වෙන්නේ. ඒක ප්‍රතිසන්දි මොහොතේදී වර්තමාන විදිහටම පහළ වුණා හේතු වේදිලා දැන් ඒක භවංගයක් විදිහට පහළ වෙනවා. එහෙනම් මේක අතීත භවංගය කියන එක සංඛාර පත්‍ය විඥාන. භවංග චලන සංඛාර පත්‍ය විඥාන. භවංග උපච්ඡේදය සංඛාර පත්‍ය විඥාන. පංචද්වාර වර්ජින ක්‍රියාසිතක් ඒකට ඒ ධර්මතාවය යොදන්නට බෑ. චක් විඥානය කියන්නේ ඒකාන්තයෙන්ම සංඛාර පත්‍ය විඥාන. අතීතය කරනද සංඛාරයක් නිසායි මේක හැදී ඇති වෙන්නේ. සම්පටිච්චේ සංඛාර පත්‍ය විඥාන. සන්තිනේ සංඛාර පත්‍ය විඥාන. වත්තපනේට එහෙම කියන්න බෑ කුසල් සිතක්. ජවන් හතම අවිද්‍යා පත්‍ය සංඛාරා. ජවන් හතම අවිද්‍යා පත්‍ය සංඛාරා. තදාරම්මන නැවතත් සංඛාර පත්‍ය විඥාන. නැවත භවංගය සංඛාර පත්‍ය විඥාන. ආදි විදියට මෙන්න මේ ධර්මතා සියුම් විදියට චිත්තසංතානියට යොදා ගන්න. එතකොට මේ ආකාරයට අපි ගමු මේකත් මනෝද්වාරික වීති උද්ගමකෝ අර විදියමයි. අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේදය සංඛාර පත්‍ය විඥාන. මනෝද්වාර ආවර්ජනයට එහෙම කියන්නට බෑ. ඒක විපාකයක් නෙවෙයි, කර්මයක් කර්මිකුත් නෙවෙයි. ජවන් හත අවිද්‍යා පත්‍ය සංඛාරා. තදාරම්මන සහ නැවත භවංග සංඛාර පත්‍ය විඥාන. අන්‍ය ආදී වශයෙන් මේවා සියුම් විදියට සිතන්න. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් චිත්ත වීති අසුරු කරගෙන මේ මොහොත් දහම් කරුණු පිළිබඳ යථාර්ථවාදී දර්ශනය මේකින් ඇතුළු මතු කරගන්න. එහෙනම් යම් කෙනෙකු චිත්ත වීති පිළිබඳ අවබෝධය තියෙනවා කියන්නේ අපි දන්නා වූ දහම් කරුණු කෙලින්ම මෙන්න මේ චිත්ත වීති යොදවලා බලන්නට පුළුවන්. මොකද මේ චිත්ත වීති තුලින් තමයි මේ දහම් කරුණු සම්මා සම්බුදුන් වහන්සේ ගොඩනගා ගන්න. එහෙනම් අපි දන්නා දහම් කරුණු නොදන්නා දහම් කරුණු මෙන්න මේ චිත්ත වීති අසුරු කරගෙන අපිට බොහෝ සේ අවබෝධ කර ගැනීමේ නුවණ ප්‍රඥාව ලැබෙනවා. ඒ ගැන හොඳින් සිහිපත් කරගන්න. මෙහිදී චිත්ත වීතියක් අසුරු කරගෙන පින්වත් ඇත්තන්ට පහදා දෙනවා මේ ජවන් හත පිළිබඳ විශේෂ කරුණු කීපය. අපි දන්නවා සුදුසු පරිදි ඒ පංචද්වාරික වූ වේවා මනෝද්වාරික වූ වේවා ඒ වීතිහින්නේ ජවන් හතක් පහළ වීම සිද්ධ වෙනවා. මෙන්න මේ ජවන් හතෙහි අපි දන්නවා මේ වෙනකොට කර්ම හතක් හදනවා. කුසල කර්ම හතක් හෝ අකුසල කර්ම හතක් හෝ කුසල කර්ම භව හතක් හෝ අකුසල කර්ම භව හතක්. කර්ම භව, කුසල කර්ම භව, අකුසල කර්ම භව ආදී විදියට නොයෙකුත් ප්‍රඥප්තීන් ඇසුරු කරගෙන මේ අවස්ථාව විස්තර කරනවා. කොහොම වුණත් මෙන්න මේ ජවනයේ චේතනාවට නැත්නම් කර්මයට තියෙනවා බලවත් භාවයක්. මේ චේතනාවට තියෙනවා බලවත් භාවයක්. පළවෙනි ජවනයේ චේතනාව බලවත් නැහැ. ඊට වඩා බලවත් දෙවන ජවනයේ වේදන. ඊට වඩා බලවත් දෙවන ජවනයේ චේතනාව. ඒ ආකාරයෙන් හතරවන ජවනයේ දක්වා ආදි විදියට මේ ජවන බලවත් වෙලා හතරවන ජවනයේ ඉඳලා නැවතත් ජවනය දුර්වල වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ චේතනාව දුර්වල වෙන පටන් ගන්නවා. හැබැයි සිහිපත් කර ගන්නට ඕනි මෙන්න මේ හත්වන ජවනය පළවන ජවනයට වඩා ප්‍රබලයි.
පළවන චේතනාවට වඩා හත්වන චේතනාව ප්‍රබලයි. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕන. මොකද මේ මෙහිදී විශේෂ ප්‍රත්‍යශක්තිය ක්‍රියාත්මක වෙනවා ආසේවන ප්‍රත්‍යශක්තිය කියලා. ආසේවන කියන්නේ තමාට සමාන කෙනෙකුගෙන් ලැබෙන උදව්. එතකොට මේ ජවනයට පෙර මනෝද්වාරා වර්ජණය හෝ ජවනයට පෙර වත්තපණිය නිසා මෙන්න මේ ආසේවන ප්‍රත්‍ය කියන එක පළවෙනි ජවනයට ලැබෙන්නේ නැහැ. ඒක නිසා දුර්වලයි. එතකොට මෙන්න මේ දෙවනි ජවනයට හොඳ ආසේවන ප්‍රත්‍යක් ලැබෙන පළවෙනි කෙනාගේ ආකාරයෙන් හතරවෙනි කෙනා දක්වා ජවන චේතනාව ජවන් නැත්තම් ප්‍රබල වෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව නැවතත් දුර්වල වෙන පටන් ගන්නවා. හැබැයි හත්වෙනි කෙනාට හයවෙනි කෙනාගේ ආසේවන තිබෙන නිසා පළවෙනි ජවනයට වඩා හත්වෙනි ජවනය ප්‍රබලයි. ඒ ආකාරයෙන් සිතන්න මෙන්න මේ ආකාරය අනුව මෙතන කර්ම විපාක දීම කාලය අනුව බෙදා දක්වන්නට පුළුවන්. කාලයාගේ ස්වභාවය අනුව කොහොමද මේ කර්ම විපාක දෙන්නේ කියන එක මෙතනදී පින්වත් ඇත්තන්ට පහදා දෙන්නට පුළුවන්. සිහිපත් කරන්නට ඕනි මේ පළවෙනි ජවනයේ කර්මය. මෙන්න මෙතනින් ලැබෙන කර්මයේ විපාක ditthi dhamma vedani ආකාරයෙන් මේ ආත්මයේදීම පළදෙන. ditthi dhamma vedini ආකාරයෙන් මේ ආත්ම භවයේදීම පළදෙන. හැබැයි ඊළඟ ආත්මයේ ආත්ම භවයට ඒ පළවෙනි ජවනී කර්ම ශක්තිය ඊළඟ ආත්ම භවයට ඊළඟ ප්‍රතිසන්දියට අරගෙන යන්නට බැහැ. මොකද මෙහි දුර්ලකම නිසා. ඒක නිසා පුළුවන් තරම් කර්ම පළවෙනි ජවනින් ලැබෙන ඒ කර්ම මේ භවයේදීම විපාක දෙනවා. දෙවැනි භවයට යනකොට ඒ ඉතිරි කර්ම ටික අහෝසි බවට පත් වෙනවා. ඒවා අහෝසි කර්ම කියලා කියනවා. ඒවා ඉතින් නැවතත් විපාක දීමට ඉදිරිපත් වෙන නේ. ඒවා අහෝසි කර්ම බවට පත් වෙලා යන්නේ. හොඳයි. දෙවන ජවනයේ සිට හයවෙනි ජවනය දක්වා දෙවන ජවනයේ සිට හයවෙනි ජවනය දක්වා ජවන් පහේ දෙවන ජවනයේ සිට හයවෙනි ජවනය දක්වා ඒ ජවන් පහේ බලවත් ශක්තියක් තිබෙනවා. පුන්නනාත්මයේ සිට නිවන් දක්නා තුරුම එම ජවන් පහේ කර්මය විපාක දීමට ඉදිරිපත් වෙනවා. ඒ කර්ම වලට කියනවා අපරාපරීය කර්ම කියලා. ඒ බව සිහිපත් කරගන්න. ඊට පස්සේ හත්වන ජවනී ඒ චේතනාවෙන් උපදවන කර්මය දෙවන ආත්ම භවයේදී තමයි විපාක දීමට ඉදිරිපත් වෙන්නේ. ඒකට කියනවා උපපජ්ජ වේදිනිය කර්ම කියලා. දෙවන ආත්මයේදී තමයි ඉදිරිපත් වෙන්නේ. තුන්වෙනි ආත්මයට යාමට හැකියාවක් එම උපපජ්ජ වේදිනිය කර්ම වලට නැහැ. එතකොට ඒ හත්වෙනි ජවනේ කර්මය දෙවන ආත්මයේදී විපාක නොදුනහොත් ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට කර්ම වර්ග අපි හතරක් කතා කළා. ditthi dhamma vedaniya karma පළවන ජවනේ චේතනාවෙන් ලැබෙනා වූ කර්ම මේ භවයේදීම විපාක දීමට ඉදිරිපත් වෙනවා. ඒක ditthi dhamma vedaniya karmaya. හත්වන ජවනී කර්මය දෙවනි භවයේ සඳහා දෙවනි භවයේදී විපාක දීමට ඉදිරිපත් වෙනවා. ඒක උපපච්ච වේදිනිය කර්මයක්. දෙකේ සිට හය දක්වා ඒ කර්ම පහ තුන්වෙනි ආත්මයේ සිට නිවන් දක්නා තුරුම විපාක ලබා දීමට ඉදිරිපත් වෙනවා. ඒක අපරාපරීය කර්ම විදිහටයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. ඊට පස්සේ තවත් කර්මයක් කිව්වා අහෝසි කර්ම කියලා. කොයි මාකාරයකින්වත්
විපාක නොදී අහෝසි වෙලා යනවා නම් ඒ අහෝසි කර්ම විදියටයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් පින්වත් අත්ව සිහිපත් කරගන්න මෙය පෙනුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතේ ඒ පිටු අංක 165 ආදී පිටුවල තිබෙනවා. ඒව මම නැවත නැවතත් විස්තර කරන්න යන්නේ නැහැ. මේ ආකාරයට ධර්ම ස්වභාවය සිහිපත් කරගත්තාම බොහොම ප්‍රමාණවත් දැන් ප්‍රඥාව වැඩිලායි තියෙන ලෝක අවබෝධය පිණිස තමාගේ චිත්ත සන්තානෙ හසුරවන්නට. ඒ වගේම සිහිපත් කරගන්න මෙන්න මේ ආකාරයේ ඒ ditthi dhamma uppajja aparaparya vashayenne karma sakasunu labanni avidya namati dharmatave chita santane thiyenakan vitarai rahathun wahanselaata eveni karma sakasvimak sidu wenne naha athi bawa sihipat karaganna me katha kale e avidyawa prahina nokaran lada chita santaneka sidu wenna kriyavalin සෝහන් සකෘදාගාමි අනාගාමි දක්වාම මෙන්න මේ ධර්මතා ස්වභාවය තමයි සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට පමණයි මේ ජවන් ඇසුරු කරගෙන ඒ කර්ම භවයක් සෑදීම ධර්මතාවය සිදුනවන්නේ. මොකද රහතන් වහන්සේ කෙනෙක් වන්නට ඕනි ඒ ආස්වාක්ෂකන ඥානෙන් ඒ සම්පූර්ණම ක්ලේශ ප්‍රහීන කළා ඒ නැවත මූපදින මට්ටමට ඒ කර්ම සකස් වීම නතර කරන්න. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. පින්වතුන් සඳහා පැහැදිලි කිරි දීමට උත්සාහ ගන්නේ ප්‍රහේතුකාකාරයේ කුසලයක් බිහි කරගන්නා වූ ආකාරය ඇති කරගන්නා වූ ආකාරය. පින්වත් ඇත මේ වෙනකොට දන්නවා කුසලයක් ගන්නකොට තුන්සිත පහදවා කුසල් කළගත යුතුයි කියලා කියනවා. අන්නෙහි ගැඹුරු අරුත අපි අභිධර්මයෙන් විස්තර කරගනිමු. මෙන්න මේ ආකාරයට අපි හිතමු යම් කෙනෙක් සඳහා දානයක් දීමට අදහසක් පහළ වෙනවා මනෝද්වාරිකව. එක මනසට එන අදහසක්. ඒක එතකොට මනෝ කර්මයක්. මනක් කර්මයක් විදිහට තමයි සම්මා සම්බුදුන් වහන්සේ හඳුන්වන්නේ. ඒ සිතන වෙලාව මනසින් කරන ධර්මතාවයක් මනක් කර්මයක් කියන්නේ. ඒ අවස්ථාවේදී ආ ශාරීරිය සොලෙව්වෙත් නැහැ, ශරීරය සොලවලා වැඩක් කළෙත් නැහැ, කතා කළෙත් නැහැ. එයාට මනසින් මනෝද්වාරිකවයි ඒ ජවනිය පහළ වුණේ. ජවනියෙන් කාය කර්මයක් හෝ වචී කර්මයක් කරන්නේ නැහැ. කය හෙලෙව්වෙත් නැහැ ඒ ජවනිය චේතනාවේ බලයෙන්. කතා කරිත් නෑ ජවනයේ චේතනාවේ බලයෙන්. එතකොට අපි කියනවා කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති රූප දෙකම හැදුවේ නැත්තම් යම් ජවනකින් ඒව මනක් කර්ම වෙනවා. එතකොට මෙන්න මේ ආදී ඒ මනක් කර්මේ තමයි දැන් මේ මුලින්ම මේ දාන චේතනාවෙන් කරනු ලබන්නේ. මුලින්ම සිතනවා පසුව මේ දානය සඳහා සූදානම් වෙනවා. එතකොට මේ දිගටම ඒහා සම්බන්ධව ජවන් පහළ වීම සිද්ධ වෙනවා. එතකොට අපි හිතමු දාන දෙන අවස්ථාව වන කාය කර්මය අසුරු කරගෙන ඒ දන් දීම නැමති ධර්මතාවය සිදු කරනවා. ඒ කාය කර්මයක් කළා. අන්න ඒ මොහොතේ සිහිපත් කරගන්නට ඕනි එහා සම්බන්ධයෙන් බැඳුණු පෙර සියලුම චේතනාව බලවත් වීම සිද්ධ වෙනවා. බලවත් වීම සිද්ධ වෙනවා ඒ අවස්ථාවේදී. අපි හිතමු ඒ දන් දීම කළ ඇත්තා කර්ම විපාකයන් දැනගෙන හොඳින් ඥාන සම්ප්‍රයුක්තව කුසලයේ කළා නම් අන්න ඒ කුසලයට අපි කියනවා ත්‍රිහේතුක කුසලයක් කියලා. ඒක ත්‍රිහේතුක කුසලයක්. එතකොට දැන් දාන දීලා ඉවරයි. පස්සේදී ඒ දානය සිහිපත් වෙන අවස්ථාවේදී බොහොම ප්‍රීතියෙන් මම මේ වගේ දානයක් දුන්නා,
මම ඊළඟ සැරේ වඩා හොඳ දානයක් කරනවා ආදී චේතනාව පහළ වුණොත් අන්න අර පූර්වයේ හා සම්බන්ධයෙන් කරන ලද සීලුම චේතනා නැවතත් බලවත් වෙනවා. ඒවත් ත්‍රිහේතුක උත්කෘෂ්ඨ මට්ටමට යනවා. පූර්ව චේතනා, පෙර චේතනා, මුංචන චේතනා හේවත් කරන අවස්ථාවේදී චේතනා, අපර චේතනා හේවත් පසුව පහළ කරන චේතනා. මෙන්න මේ ධර්මයේ බලවත් වීම ස්වභාවය නිසා මේ තුන් ආකාරයේම බලවත් වීම හේතු කරගෙන මෙන්න මේ කර්ම චේතනාව ඒ අතීත කර්මයෝ බලවත් වීම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ ත්‍රි හේතුක කුසලයක් බලවත් වුණා නම් අපි ඒකට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා. ත්‍රි හේතුකයි උත්කෘෂ්ඨයි පසුපස සිත් වලින් බලවත් වීම සිද්ධ වුණා. උත්කෘෂ්ඨ වීම සිද්ධ වුණා. එකයි මෙහිදී සිහිපත් වෙන්නේ. ඒ වගේමයි සමහර අවස්ථාවලදී මේ පසුපස සිත් වලින් මේක ඕමක වීම වෙන්නත් පුළුවන්, බලය අඩු වීම වෙන්නත් පුළුවන්. එතකොට අපි හිතමු දානි දීලා ඒ සියල්ලම කරලා අවසාන අවස්ථාවේදී යම් කලකිරීමක්, ඒ පිළිබඳ යම් ද්වේෂයක්, ඒ පිළිබඳ යම් ලෝභයක් පහළ වූයේ නම් අන්න ඒ ප්‍රතිවිරුද්ධ අකුසල ධර්මතා හේතු කරගෙන පෙර යහා සම්බන්ධයෙන් ඇති වුණා වූ ඒ කුසල ධර්මතා වූ ඒ කුසල කර්මයෝ අතීත කුසල චේතනාව ඕමක භාවයට පත් වෙනවා. අන්න එතකොට ඒ වගේ කර්මයකට කියනවා ත්‍රි හේතුක ඕමක කර්මයක් කියලා. ඉතින් මේ ආකාරයෙන් යමෙක් ඥාන සම්ප්‍රයුක්තව දානයක් දෙන්නටත් පුළුවන්, යම් කුසලයක් කරන්නට පුළුවන්, ඥාන වික්‍රයුක්තව යම් කුසලයක් කරන්නටත් පුළුවන්. ඉතින් ඒ පසපස චේතනා මගින් ඒවා බලවත් වීම සහ ඕමක වීම සිදු වෙන්නට පුළුවන්. ඒ අනුව ද්වි හේතුක කුසලයේද ද්වි හේතුක උත්කෘෂ්ඨ හා ද්වි හේතුක ඕමක ලෙස කර්ම ආකාර හතරක් සකස් වීම සිද්ධ වෙනවා. එහෙනම් අපේ චිත්තසංතානයේ මේ කර්මයෝ බලවත් වීම සහ හීන වීම ඇසුරු කරගෙන ඒ කර්ම ආකාර හතරකට බෙදා දක්වන්නට පුළුවන්. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්ම, ත්‍රි හේතුක ඕමක කුසල කර්ම, ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්ම, ද්වි හේතුක ඕමක කුසල කර්ම කියලා හතර ආකාරයට මේ කාමාවචර කුසලයෙන් සිදුවෙන්නා වූ ඒ කුසල කර්ම, ඒ අතීත කුසල චේතනාවන් බෙදා දක්වන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ සත්වයා මිය යන කල්ලි විශේෂයෙන්ම අපි මෙහිදී ගන්නේ ඒ කාමාවචර මට්ටමේ සත්වයන් විශේෂයෙන්ම මනුෂ්‍යයා ප්‍රමුඛ කරගෙනයි මෙම ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ. එතකොට මෙන්න මේ මනුෂ්‍යයා මිය යන මොහොතේදී මෙන්න මේ හතර ආකාරයේ කරන ලද කර්මයක් මරණාසන්න මොහොතට පිහිටියොත් එයා ඒකාන්තයෙන්ම සුගතිගාමී වෙනවා. ඒ කර්මයේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ, ත්‍රි හේතුක ඕමක, ද්වි හේතුක උත්කෘෂ්ඨ, ද්වි හේතුක ඕමක අනුව ලැබෙන භවාංග චිත්තසංතතිය වෙනස් වීම සිද්ධ වෙනවා. එයා අපි ඉදිරියේදී සාකච්ඡා කරගනිමු. එනම් මොනියම් ආකාරයක වූ කුසලයක් කරනකොට මෙන්න මේ කුසලය ඕමක උත්කෘෂ්ඨ වීම ආදී ධර්මතාවලට සිදුවෙමින් මෙම කර්මයෝ මෙම සංකාරයෝ නිතරම වෙනස් වෙමින් තමයි පවතින්නේ. සංස්කරණය වෙනවා. ඒ කියන්නේ මේ චිත්තසංතානයේ නිතරම වෙනම කර්මයේ නැමැති ධර්මතා ස්වභාවය, මේ කර්ම භව නැමැති කර්මතා ධර්මතා ස්වභාවයන් ඕමක උත්කෘෂ්ට වීම ආදිය නිතරම සිදුවෙමින් තමයි පවතින්නේ. ඒක මොහොතක් පාසා සිද්ධ වෙනවා. එන සෑම කර්මයක්ම සිහිපත් කර ගන්නට ඕනි. එක් ඕමක වෙලා, එක් උත්කෘෂ්ට වෙලා ඒ ආකාරයෙන් සිහිපත් කර ගන්න. ඉතින් මේ ආකාරයටම අකුසල් සිත් 12 ගැනත් කතා කරන්නට පුළුවන්. අකුසල් සිත් 12ත් මේ ආකාරයෙන්ම බලවත් වීම හා දුර්වල වීම බවට පත් වෙනවා. යම් අකුසලයක් කරාට පස්සේ ඒ අකුසලයේ පිළිබඳ නැවත නැවත සිහිපත් කරමින් ඒ ලෝභයෙන්
ආදී චෛතසික ධර්ම වලින් අරමුණු කලේ නම් ඒ පෙර සියලුම ඒ අකුසල ධර්මතා බලවත් වීමට ලක් වෙනවා. එහෙනම් අකුසලයක් කළා ඒහා සම්බන්ධව නැවතත් අකුසලයක් කළේ නම් ඒ පෙර කරන ලද සියලුම අකුසල් බලවත් වීමට භාජනය වෙනවා. අකුසලයක් කරලා ඒහා සම්බන්ධයෙන්ම පසුව කුසලයක් කළේ නම් ඒ පෙර කරන ලද අකුසල ධර්මතා ටික දුර්වල බවට පත් වෙනවා. එතෙන්දී සිහිපත් කරන්නට ඕනේ අර උපස්තම්භකහ උපපීඩක ආදී වශයෙන් ඒ කර්මද බලවත් වීම සහ දුර්වල වීම බවට පත් වීම සිද්ධ වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. එන අකුසලයක් කළේ නම් ඒ අකුසලය පසුපස අකුසල සිත් වලින් බලවත් වෙනවා. එහා සම්බන්ධයෙන් කුසලයක් කළේ නම් ඒ පෙර කරන ලද අකුසල සිත් ටික දුබල වෙනවා. මේ ආකාරයට මරණාසන්නයේදී ඉදිරිපත් වෙනා වූ කුසල කර්මයක්ද බලවත් වීම හා දුර්වල වීම වලට භාජනය වෙලාමයි තිබෙන්නේ. මෙන්න මේ ආකාරයේ බලවත් වීම හා දුර්වල වීම වෙන ලද කර්මයෝ තමයි කර්ම භව තමයි අතීත චේතනා තමයි අතීත කුසල කර්ම තමයි අතීත අකුසල කර්ම තමයි ආදී විදිහට මේ මරණාසන්න මොහොතේ ඒ අවසාන චිත්ත වීතියට අරමුණු වෙන්නේ. තවම අපි මරණාසන්න චිත්ත වීතිය පින්වත් ඇත්තන්ට පැහැදිලි කළේ නැහැ, ඉදිරියේදී පැහැදිලි කරනවා. මෙහිදී සිහිපත් කරගන්න නිතරම මෙන්න මේ කුසල හෝ අකුසල කර්මයෝ බලවත් වීම සහ දුර්වල වීම සිදුවන බව පසුපස කරන්නා වූ ඊ ධර්මතා හේතු කරගෙන. ඉතින් ඒක නිසා තමයි මෙම සංඛාරයෝ කියන ධර්මතාවය මෙම ධර්මතා ස්වභාවයට යොදලා තිබෙන්නේ. සංස්කරණය වීම සිද්ධ වෙනවා. එක මොහොතක් පාසා චිත්තසංතානයේ සිද්ධ වෙනවා. පුදුමාකාර ලෝක ධාතුවේ ක්‍රියාකාරීත්වයක් තිබෙන්නේ මේ මොහොතක් පාසා. ඒ සිද්ධියේ තිබෙන ධර්ම ස්වභාවය අප්‍රමාණයි, කෙලවරක් නැහැ. ඒ බුද්ධ විශයක්මයි, ලෝක විශය, බුද්ධ විශය නිමක් නැති අවබෝධ කරගන්නට ප්‍රමාණයක් කියන්නට බැරි විශය ධර්මතාවය. ඒ අපට ගෝචර නැහැ. ඒ පිළිබඳ මම හිතනවා මේ ඇත්තන්ට දැන් ඕමක සහ උත්කෘෂ්ට වීම සිදුවන ආකාරය පැහැදිලි වෙන්නට ඇති. මේ ජීවිතයට යොදවා ගන්න කුසලයක් කළේ නම් වහවහා ඒ කුසලය පුන්සිත පහදවාම කරන්න. එතකොට තමයි ත්‍රිහෙතුක උත්කෘෂ්ට කුසල කර්ම පහළ වෙන්නේ, ඇති වෙන්නේ. ඒ ත්‍රිහෙතුක උත්කෘෂ්ට කුසල කර්ම තමයි ජීවිතයට අවශ්‍ය වෙන්නේ. මොකද ලෝකෝත්තර ගමන උදෙසා මේ ලෞකික ගමනේ සාර්ථකත්වය සඳහා අපට බොහෝ සෙයින් වටින්නේ මෙන්න මේ ත්‍රිහෙත්ක උත්කෘෂ්ට කුසල කර්මියෝ කර්ම භවයෝ තමයි. ජීවිතයට යොදවා ගන්න මේවා ප්‍රායෝගිකව උදාහරණ මගින් විස්තර කිරීමට සූදානම් නැහැ. ඒ වගේම යම් ආකාරයක කුසලයක් සිදු වුනොත් එහා සම්බන්ධව යම් කුසල් කිරීම හේතුවෙන් ඒ පෙර සිදු වුණා වූ අකුසලයේ බලවත්කම දුර්වල වීම සිද්ධ වෙනවා. හැබැයි පෙර සිදු වූ අකුසලය සිතමින් කම්පා වීම එම පෙර සිදු වූ අකුසලයට ගැටි ද්වේෂ මූල සිත් පහළ කර ගැනීම නැවත නැවතත් ඒ අකුසලයේ බලවත් කර ගැනීමක් ලෙස සිහිපත් කරන්ඩ එහා සම්බන්ධයෙන් අපි කුසල කර්ම කළේ නම් ඒ පෙර අකුසල කර්මය දුර්වලන බව සිහිපත් කරගන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව දැන් අපට පැහැදිලි මෙන්න මේ අපේ ශරීරය නාම රූප ධර්මතාවලින් සකස් වෙලා තියෙන බව.
ඒ වගේමයි මේ නාම රූප ධර්මයෝ අතිශය සියුම් ශක්තිය සහ ක්‍රියාවෝ බවත් පැහැදිලි. නමුත් අන්නේ ඥානීයට මෙම දැනුම් සම්භාරය තිබුණත් මේ අප තවම ප්‍රත්‍යක්ෂ කරගෙන නොතිබෙන්නට පුළුවන්. අපි බලමු ඇයි ඇත්තටම මෙම නාම රූප ධර්මතා වෙන් වෙන් වූ ආකාරයෙන් පවතින බව සාමාන්‍ය විචාරණයට ලක් නොවන්නේ කියලා. ඇත්තටම එහෙම පවතිනවා නම් අපේ සාමාන්‍ය වූ දැනගැනීමට එසේ තිබෙනවා යයි තේරෙන්නට ඕනි. නමුත් අපට එහෙම තේරෙන්නේ නැහැ. අපට තේරෙන්නේ මෙන්න මේ ධර්මතා එකක් විදියට සමූහ වශයෙන් ඝන වශයෙන් මේ සියුම් සියුම් ධර්මතා එකට පිටා එක් ආකාරයකින් තමයි එක සිත විජානනය කරනු ලබන්නේ. ඒකට කියනවා ඝනය කියලා. අපට දැන් පෙනෙන්නේ වෙන වෙනම නෙමෙයි සියල්ල එකතු වෙලා එකක් විදියට. මෙන්න මේ කුඩා කුඩා ධර්මතාවයෝ කුඩා කුඩා ශක්තියින් එකට එකතු වෙන එකක් විදියට ගන්නා වූ සංඥාවට කියනවා ඝන සංඥාව. එහෙනම් මෙන්න මේ ඝන සංඥාවෙන් ලෝකයේ සදාතනික ස්වභාවය මේ ලෝක ධාතුවේ යථාභූත ස්වභාවය වැහිලායි තිබෙන්නේ. මොකද හේතුව මෙම ඝන සංඥාව නැමැති ධර්මතාවය හේතු කරගෙන එයින් ඇත්ත වහනෝ. නමුත් මෙන්න මේ ඝන සංඥාව දියුණු මනසි විදර්ශනා මනසි ගැඹුරට විහිදවන ලද කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් වලින් ඒ කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතේ ප්‍රඥා ලෝකේ ප්‍රඥා මහිමේ අපිට පුළුවන් මේ ලෝකේ මේ ලෝක ධාතුවේ ඇත්ත ඇති සැටි විමසන්න. එසේ කරන්නට නම් සාමාන්‍ය මනුෂ්‍ය චිත්තසංතානිය පහළ වෙන්නා වූ ඒ සාමාන්‍ය කාමාවචර කුසල් සිතකට ඒක කරන්නට බෑ. ඒ චිත්තය සමග නැගෙන්නා වූ අන්‍ය චිත්තාංගය බලවත් කිරීම තුළින් සියුම් කිරීම තුළින් ප්‍රඥා ලෝකය සමග මෙන්න මේ සියුම් විජාන තත්වයට සිත පුරුදු කරන්නට අපට හැකියාව තිබෙනවා. අන්න එකට තමයි කියන්නේ විදර්ශනා ඥානය ලබාගෙන මේ ලෝකයේ ඇතිසත්‍ය බලනවා කියල. මේ ස්කන්ධ පංචකයේ මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිසත්‍ය බලනවා. උද්‍යව්‍ය බැලීම කියලා කියන්නේ මෙන්න මේ අරුතමයි. ඇතිවීම නැතිවීම මෙන්න මේ ස්කන්ධ පංචකයේ මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලන්නට නම් මෙන්න මේ ප්‍රඥා ලෝකය පහළ කරගන්නට උනේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතී ක්‍රමානුකූලව කළ යුත්තා. මෙහිදී අපි විස්තර කිරීමට උත්සාහ ගන්නේ මෙන්න මේ ඝන සතර පිළිබඳ. මෙන්න මේ ඝන සංඥා හතර ආකාරයකින් විස්තර කරනු ලබනවා. සමූහ ඝන, සන්තති ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන කියලා. එහෙනම් ඝන ආකාර හතරක් තිබෙනවා. සමූහ ඝන, සන්තති ඝන, කෘත්‍ය ඝන හා ආරම්මන ඝන කියලා. මෙන්න මේ ඝන වලින් සදාතනික යථාර්ථය වැහිලායි තිබෙන්නේ. මෙන්න මේ ඝන හතර ප්‍රඥා ලෝකයෙන් විනිවිද යන්නට පුළුවන් නම් අන්න ලෝකයේ සදාතනික යථාර්ථය ඇත්ත ඇතිසතියෙන් ක්‍රියාත්මකන ආකාරය මනසට කාමාවචර කුසල් සිතට එහි ප්‍රඥාවට විජානනය වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට හිතනවා අනේ මෙවන් සංස්කාර ධර්ම පුඤ්ජයකටද අපි මේ කැමැත්ත පහළ කරගෙන තෘෂ්ණාව පහළ කරගෙන ලෝභය පහළ කරගෙන මේවා අසුරු කරමින් ජීවත් වෙන්නේ.
ආදී විදියට මේ යථාර්ථය දකිනකොට ඒ චිත්තසංතානී ලෝභ නැමැති ධර්මතාවය ක්‍රමානුකූලව ගෙවෙමින් ඒ අකුසල ධර්මතා ගෙවීමට ලක් වෙමින් ඒ ලෝකෝත්තර ධර්මතා පහළ වීමට අවශ්‍ය ප්‍රත්‍ය සකස් වෙනවා. අපි බලමු මෙන්න මේ ඝන හතර මොනවද කියලා. මෙම ඝන සතර පිළිබඳ මෙහිදී ඉදිරිපත් කරන්නේ රණුකානේ චන්දවිමල අපේ හාමුදුරුවන්ගේ විදර්ශනා භාවනා ක්‍රමය නැමැති පොත ඇසුරු කරගෙනයි. විදර්ශනා භාවනා ක්‍රමය, විදර්ශනා භාවනා ක්‍රමය හි පිටු අංක 126 අත් වශයෙන්ම ඇත්තුනි. මේ දක්වා මේ DVD නරඹලා දැනුම ක්‍රමානුකූලව සම්පාදනය කරගත්තේ නම් සිහිපත් කරගන්න ධර්ම අවබෝධිය පිණිස සිත සූදානම්. ඕනෑම ධර්ම ග්‍රන්ථයක් අවබෝධ වීමේ ප්‍රඥාව තමුන් සතු වෙන අය ඒකාන්තමයි. හොඳයි, අපි බලමු මෙන්න මේ ඝන සතර. මෙහිදී අවශ්‍ය කොටස් විතරයි මම කියවන්නේ. සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය ඝන සංඥාවෙන් වැසෙන්නේය. ඒ ඝන සංඥාව සංස්කාරයන් හැර අන්‍ය ආත්මයක් ඇතිසේ වැටහීමටද හේතු වන්නේය. එබැවින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චිත්ත, පස්ස, වේදනාදී ධර්මයන් වෙන්වෙන් කොට බලා නුවණින් ඝන සංඥාව දුරු කළ යුතුය. ධර්ම වශයෙන් වෙන්කොට නොබලීමෙන් ඝන සංඥාවද, ඝන සංඥාවෙන් ආත්ම සංඥාවද ඇතිවේ. අනාත්ම දර්ශනය ශුද්ධ වීමට නුවණින් ඝනය බිඳ පරමාර්ථ ධර්මයේ බැලිය යුතුය. අභිධර්මයේ දැනීම ඝනය බිඳ ගැනීමට, ඝන සංඥාව දුරු කර ගැනීමට ඉතා උපකාරයි. අභිධර්මයේ උගත් පමණටම එය පහසු වන්නේ. ආදී විද්‍යට මෙහිදී විස්තර කළා තිබෙනවා. පින්වත් අත්තන්ට තේරෙනවා නේද මේ අභිධර්මයේ ඉගෙන ගැනීමේ තියෙන උත්තරීතර භාවය? සියලුම ධර්ම පුස්තකයන් ඉතාමත්ම පහසුවෙන් තේරුම්ගෙන ඒ ප්‍රායෝගික ජීවිතයට යොදවලා මේ ලෝකෝත්තර ධර්මතාව අවබෝධයේ පිණිස මහා ශක්තියක් ඇතුනේ මෙන්න මේ නාත ධර්ම ස්වභාවය. මෙහිදී අප ඉදිරිපත් කළා තියෙන්නේ අවශ්‍ය වූ ධර්ම කරුණු ටිකම විතරයි. නාත ධර්මයේ අනවශ්‍යයි කියන, ගැඹුරුයි කියන ධර්මතා විශේෂ විශේෂ වශයෙන් විස්තර කරන්නට ගිහිල්ලා නැහැ. විශේෂයෙන්ම මුල් DVD 4 5 6 වගේ හොඳින් අධ්‍යයනය කළේ නම් ඒ ධර්ම කරුණු ප්‍රමාණවත් මෙන්න මේ සංසාර දුකින් මිදීමට. හොඳයි, අපි බලමු ඊට පස්සේ ඒ ඝන සංඥාව සමුහ ඝන, සන්තති ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝනය ඝන සතරකි. සමුහ ඝන එකිනෙක ගැටී පවත්නා වූ රූප කලාප රාශියක් ඒකත්වයෙන් ගැනීම සත්‍ය වශයෙන් නැතද ඇතිසේ වැටෙන මහත් වූ දේ සමුහ ඝනය. මලය, කොළය, ගෙඩිය, ගසය, ගලේ, ඇසය, කණය, දතය, අතය, පයය, පුටුය, පිගානය, කෝප්පය යනාදීන් සලකන සියල්ලම සමුහ ඝනයෝය. ඔවුනොවුන් ඇසුරු කොට පවත්නා වූ නාම රූප ධර්ම සමූහයක් ඒකත්වයෙන් ගැනීම නිසා ඇතිසේ හැඟෙන මහත් වූ දේ ද සමූහ ඝනය. ස්ත්‍රිය, පුරුෂය,
ළමයා, ගවයා, එළුවා යනාදීන් සලකන සියල්ල නාම රූප දෙපක්ෂයේ ඒකත්වයෙන් ගැනීම නිසා ඇතිසේ හැඟෙන සමූහ ගණයෝය. මෙහිදී අදහස් කළා තියෙන්නේ මේ කලාපයන් ඒ ධර්මතා එකිනෙකට තදින් ඇසිරීම නිසා මේක අපිට පේන්නේ නැහැ. තාමත් තදින් ළඟින් ළඟින් ඇසිරලා තියෙන නිසා අපිට ගණයක් විදිහට පේනවා. උදාහරණයක් විදිහට මෙන්න මේ අපේ තමයි රූප කලාප ඈතින් ඈතින් තියෙනවනම් අපිට මේ විදර්ශනාවට පහසු වෙනවා. මොකද අපිට පේනවා මේක වෙන වෙනම ධර්මතාවලින් සකස් වෙලා එක. නමුත් මේ විදිහට ඝනව තදින් එකට ඇසිරලා තිබෙනවා. ඒක නිසා මේවා අපිට පිනීමට සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය නුවණ විඥානණ්ඩ වෙන්නේ නැහැ. මොකද මේවා ඒ තරම් සියුම්ම එකිනෙකට බැඳිලා පවතින නිසා ඒකයි මේදී අදහස් වෙන්නේ. සන්තති ඝනය પરම්පරා වශයෙන් සම්බන්ධ වූ අතීත උද අනාගත උද වර්තමාන උද නාම රූප ධර්මයන් ඒකත්වයෙන් ගෙන ඇතැයි සිතින් සලකා ගන්නා ලද කලක් පවත්තා දිය සන්තති ගනී. කලක් ජීවත් වන සත්වයන් වශයෙන්ද කලක් පවත්නා වස්තුන් වශයෙන්ද සලකන සියල්ල සන්තති ගනී. අසවලා මෙතෙක්ක ජීවත් වූයේ අසවලා මේදී මෙතෙක් කල පවත් වන්නේ යන හැඟීම් වන්නේ සන්තති ගණය නිසා. මේ දිසීපත් කරගන්න මේ ආකාරය. මේ සන්තතියක් කියන්නේ අතිචී වේගින් ඇතිවීමින් නැතිවීමින් යන ධර්ම පරම්පරාවක් නිසා අපිට පේනවා මේක එකක් විදිහට. අතීතය, වර්තමාන, අනාගතය තුනම බද්ධ කළා තිබෙනවා කියන අර්ථය ගෙන දෙන්න මෙන්න මේ සන්තති ගණය උදව් වෙනවා. ඒ කියන්නේ අපිට මේක එකක් විදිහටයි පේන්නේ. එක්කෙනෙක් ජීවත් වෙනවා වගේ පේන්නේ. නමුත් අතිශය වේගයෙන් මේ රූපය සහ නාමය ඇතිවීමින් නැතිවීමින් යනවා. ඒ අතිශය වේගවත් සන්තතියක් විදිහට සිදු වෙනවා. නොකඩවාම අතිශය වේගවත් සන්තතියක් විදිහට සිදු වෙන නිසා අපිට මේක එකක් විදිහට ගණයක් විදිහට පේනවා. අපි හිතමු මේ නාම සහ රූප ඇතිවීම නැතිවීම අතර යම්කිසි කාල පරාසයක් තිබෙනවා නම් එන සත්‍යය ඉන්නව මොහොත කරන්නේ නැවත ඉන්නවයි මොහොත කරන්නේ. එන සිත පහළ වෙනවා, දැනීමක් එනවා, ටික වෙලාවකට දැනීමක් නැහැ, ආයි දැනීමක් එනවා. ආදී විදිහට ඒ සන්තතිය වේගය අඩු වුණා නම් අපිට මේ ධර්ම වැටහෙන්නට තිබුණා. නමුත් ඒ මට්ටමින් අපිට තෘෂ්ණාව පහළ වෙලා අපි සංසාර ගමනේ යයි. නමුත් එහෙනම් අපිට මේ යථාර්ථය දැකීමේ සාමාන්‍ය ක්‍රමයෙන් යථාර්ථය දක ගන්න තිබුණා. මේක වෙන්වෙන් වූ ධර්මතා ස්වභාවයක් කියලා. නමුත් මේක සන්තතියක් විදියට තාමත් වේගී නැතිවීමෙන් යන නිසා අපිට එකක් විදියටයි පේන්නේ. ඒ ආකාරයට සීපත් කරගන්න. එහෙනම් සත්‍ය අපි හිතමු රූප පහළ වීම වැඩි කාලයකට වුණා කියලා අපි කියමු. තප්පරයකට රූප තප්පරයකින් මනුස්ස යම් රූප ස්වභාවයක් තියෙනවා. තප්පරයක් කියලා තමයි ආයේ ඇති වෙන්නේ. ආයි තප්පරයක් කියලා තමයි තප්පරයක් තියෙන තප්පරයක් නැහැ. එතකොට අපිට තේරෙනවා මේක වෙන්වෙන් ස්වභාවයක් කියලා. නමුත් මේක එහෙම නෙමෙයි. තප්පරයට කෝටි ප්‍රකෝටි ගණක් ඇති වෙලා නැති වෙලා යනකොට එකක් විදිහටයි අපිට පේන්නේ. ඒකයි මේ සන්තති ගණය කියලා අදහස් කරන්නේ. කෘත්‍ය ගණය. වෙන්වෙන් වශයෙන් නාම රූප ධර්ම බොහෝ ගණනකින් සිදු කරන ක්‍රියා බොහෝ ගණක් ඒකත්වයෙන්ගෙන සලකනු ලබන මහා ක්‍රියාව කෘත්‍ය ගණයයි. ඉදිරියට යෑම, පසට යෑම, වාඩි වීම, නැගිටීම, අතේසොවීම, පයසොවීම යනාදීන් සලකන සියල්ලම ක්‍රියා ගණයෝය. ඉතින් මේදී කියන්නේ මේකයි. මේ යම්කිසි ක්‍රියාවක් අපි හිතමු වෙන මේ ක්‍රියාවක් කියලා. මේ අතේසීමේ නමත ක්‍රියාව අපි හිතමු මේ ක්‍රියාවක් කියලා. නමුත් ඒ ක්‍රියාවක් නෙමෙයි. රූප අවකාශයේ මාරු කරමින් මොහොතක් පාසා වෙන වෙනම කෝටි ප්‍රකෝටි ගණක් පහළ වුණා. ඒ වගේමයි මෙන්න මේ පහළ කරන්න අවශ්‍ය ශක්තිය මෙම රූප අවකාශයේ තනින් දිශානතියකට පහළ කරන්න අවශ්‍ය ශක්තිය චේතනාව නැමැති නාම ධර්මතාවයෙන් මගින් ලබා දුන්නු. ඒ චේතනා කෝටි ප්‍රකෝටි ගණක එකතුවක්. එහෙනම් ජවන නමැති ධර්මතා කුසල් වූ අකුසල්
හෝ ක්‍රියා. වෙන්නට පුළුවන් ජවන්. චිත්ත වීතියේදී නම් ජවන්. ඒ ජවන් වල චේතනාවේ බලමහිමී එක චේතනාවක් නෙවෙයි, චේතනා කෝටි ප්‍රකෝටි ගන්න. එතකොට ක්‍රියාවේ ක්‍රියාව ඒකකයක් විදිහට බෙදුවොත් ඒ ශක්තිය දෙන ඒකකය තමයි එක චේතනාව. ඒ චේතනාවේ පහළ වෙනවත් එකම එක චේතනාවක් අපි තුම අත උස්සනවා කියලා. අත උස්සනකොට ඒ චේතනාවේ බලයෙන් අත සීමී නමුදු චේතනාවේ බලයෙන් තමයි චිත්තද වායෝ දහතුවක් නිර්මාණය කරනු ලබන ශරීරය පුරාම අන්‍යාකාරයෙන් මෙන්න මේ රූප කලාප ඒ දිශානතයකට ක්‍රමානුකූලව පහළ කිරීම කරනවා. මේක කරනකොට චිත්ත වීති දහස් ගාණක් ගිහිල්ලා දහස් ගාණේ ජවනීය බලි විපාක වලට මේක කරන්න බෑ. එතකොට අර අහේතුක ක්‍රියා සිද්ධ කරන්නේත් නැහැ, විපාක කරන්නේත් නැහැ, බලාග කරන්නේත් නැහැ. මේ ශක්තිය දීම සිදු කරන්නේ ජවන් හතේ සිපත් කරගන්න. ඒ ජවන් හතේ චේතනාවේ බලයෙන් තමයි ඒක කරන්නේ. චේතනාව එකසිතක චේතනාව පහළ වෙනවත් එක්කම ඒ චේතනාවේ බලයෙන් ශරීරේ පුරාම එක්තරා චිත්තද වායෝ ධාතුවක් ඇති කරලා ඒ වායෝ ධාතුවේ බලයෙන් මෙන්න මේ ඒ චේතනාව අනුව අවකාශයේ දිසානතියකට මෙන් රූප කලාප පහළ කිරීම සිද්ධ කරගන්න. එතකොට අතක් උස්සනවා කියන්නේ ඒ චේතනාවේ බලමහිමෙන් ඒ දිශාවට ඒ අවකාශයේ මේ රූප ක්‍රමානුකූලව පහළ කරනවා. හරිම සියුම් සිද්ධියක්. ඒක කරන්නට සිත් කෝටි ප්‍රකෝටි ගානක ජවන ශක්තිය අවශ්‍යයි. ඒ වෙන් වෙන් වූ ක්‍රියාව එතන එතන නිරෝධයටපත් වෙනවා. එහෙනම් මේ අතේසේ මේ ක්‍රියාව කියන්නේ සිත් පරම්පරාවක ක්‍රියාවක්. නමුත් අපි හිතන්නේ එකක් විදියට. ඒකයි මේ කියන්නේ. මේ අතේසේ මේ කියන්නේ ක්‍රියා රාශියක එකතුවක්. ඒ ඒ ක්‍රියාව පහළ වෙලා එතනම නිරුද්ධ වෙනවා. නැවතත් හද ගන්න. එහෙනම් මෙන්න මේ ක්‍රියාව තුළ ඇතවීම නැතිවීම කෝටි ප්‍රකෝටි ගණක් සිද්ධ වෙනවා. එහෙනම් සෑම ක්‍රියාවක්ම සිදු වෙනකොට ඇති වෙනකොට ක්‍රියාව සිද්ධ වෙනවා, නැති වෙනකොට ක්‍රියාව නතර වෙනවා. එහෙනම් ඇතවීම නැතිවීම රාශියක එකතුවක් විදිහට මේ අත සැලවීම සිද්ධ කරන්නේ. ඒ වගේම නතර කරන්න අපිට පුළුවන් නැති වුණාට මොහතක ක්‍රියාවක් සහ මොහතක නතර වීමක් සිදු වෙලයි මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. නමුත් අපිට එක අපේ සාමාන්‍ය ප්‍රඥාවට සාමාන්‍ය විඥාණයට තේරෙන්නේ නැහැ. ඒ ඇතිවීම නැතිවීම නැමති ධර්මතා වල වේගය නිසා අපිට එකක් විදිහට පේනවා. නමුත් මේ අතිශය සූක්ෂම ක්‍රියාවක් ක්‍රියා රාශියක එකතුවක් තමයි අපි මේ ක්‍රියාවක් විදිහට කියන්නේ. එහෙනම් මතක තියාගන්න ඕනේ මෙහිදී සිහිපත් කරනවා අපි මෙන්න මේ ක්‍රියා කරන්නේ අපේ ජීවිතයේදී, විශේෂයෙන්ම පුතග්ජන අපේ ජීවිතයේදී අපි මෙන්න මේ ක්‍රියා කරන්න ශක්තිය නිපදවන්නේ අකුසල් සිත් 12 චේතනාවේ බලයෙන් හෝ කාමාවචර කුසල් සිත් 8 චේතනාවේ බලයෙන් බව සිහිපත් කරගන්න. එහෙනම් අපි යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ කතා කරන්නේ සිතන්නේ මෙන්න මේ සිත් 20 බලමහිමින් මේ සිත් 20 චේතනාවේ බලයෙන් බව ඒකාන්තයෙන් සිහිපත් කරගන්න. එහෙනම් එදිනදා කරන කාය කර්ම වචී කර්ම සියලුම දේවල් සියලුම දේ යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ ඩ්‍රයිවිං කරන්නේ, ගස් නගින්නේ, දුවන්නේ පනින්නේ, අතපය සොලවන්නේ, ඕනෑම ක්‍රියාවක් සඳහා අකුසල් සිත් 12 හෝ කාමාවචර කුසල් සිත් 8 පහළවන්නා වූ චේතනාවේ බලයෙන් තමයි මේ ධර්මතා ටික සිදු වෙන්නේ. එනං එතන විසි ආකාරයක කර්ම සකස් වෙන බව සිහිපත් කරගන්න. මේවා ජීවිතේ යොදවා ගන්න. මේවා සියුම් විදිහට විස්තර කර දෙන්න අපට කාලය නැහැ මේ අවස්ථාවේදී. ඒ නිසා මේවා සියුම් විදිහට සිහිපත් කරගන්න. එනං මේ ජීවිතයේ අපේ ජීවිතය තුළදී විසි ආකාරයක කර්ම සකස් කරමින් තමයි අපි මෙන්න මේ ක්‍රියාව සිදු කරනු ලබන්නේ. ඒකයි මහා ආශාර ස්වභාවයේ මේක සම්මා සම්බුදුන් වහන්සේ වචන දෙකකින් දේශනා කරන අපි මීට පෙර කතා කළා අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා. මෙන්න මේ සෑම ක්‍රියාවලියකදීම මෙන්න මේ සංඛාරය ජනනය වීම සිද්ධ වෙනවා. ඒ අනාගතයේදී විපාක පිණිසයි පිටන්නේ. ආරම්භන ගණය සිත් බොහෝ ගණනක් විසින් වෙන වෙනම සිදු කරන වෙන වෙන වූ සිත් වලට අයත් අරමුණු ගැනීම සමූහයක් ඒකත්වයෙන් ගෙන ඒ දැනීමක් වශයෙන් ගන්නා ලද
ආකාරය ආරම්මන ගන්න. මේ වෙනකොට අපි දන්නවා චිත්ත වීතියේ චිත්ත වීති බොහෝ ප්‍රමාණයක් ගිහිල්ලයි අපි යම් දෙයක් කරන්නේ, යම් අරමුණක් ගන්න. නමුත් අපි හිතන්නේ එක සිතකින් මේක කරනවා කියලා. නමුත් එක තියෙන සිද්දුවේ සිත් රාශියක් චිත්ත වීතියින් විදියට ක්‍රමානුකූලව චිත්ත නියාමයන් කම්ම නියාමයන් අනුව සකස් වීම තුළින් වෙන්වෙන් වූ ක්‍රියා රාශියකින් වෙන්වෙන් වූ චිත්තපද රාශියකින් තමයි මේ සිදුවීම වෙන්නේ. නමුත් අපි හිතන්නේ එක සිතකින් මේක කරනවායි කියලා. ඒක තමයි මෙතන සිහිපත් කරන්නේ ආරම්මණ ගණය කියලා. මෙන්න මේ ආකාරයට නෝන පහදවල මෙන්න මේ ආකාරයට නෝන උපදවාගෙන ප්‍රඥාවෙන් ලෝකය බලන්නට පුළුවන් නම් මේ ඝන සතර විනිවිද යන ප්‍රඥා මහිමින් ලෝක යථාර්ථය පේනවා. ලෝක යථාර්ථය පේනකොට මේ ලෝකෙට ඇලීම් ගැටීම් සිදු වෙන්නේ නැහැ. පින්වත් අතුණි ධර්මතාව විදියට තෘෂ්ණාව ගෙවිලා මේ සංසාර ගමනින් ඉවත් වෙන්න අවශ්‍ය ප්‍රත්‍යසකස් වෙන බව සිහිපත් කරගන්නවා.